I want today. Right, Mangirame Adalase Api Namatamani. ටිකක් වෙලක් ගියා. මොකද මේ මම ටිකක් බිසී. නමුත් අපි කරන්න ඕන වැඩ ටිකක් කරගෙන යන්නට ඕන. මම හිතන්නේ හැමෝම සූදානම් වෙන වැඩ ටික කරගෙන යන්නේ. හරි. රයිට්. තව එළින් ඉන්න කට්ටිය දඩ කොටස් ගාලා අතුර ගේන්න පස්සේ අපි වැඩ ටික අදගෙන යමු. රයිට්. මම දැන් කතා කරනකොට ඔයාලට මේ හඬ පැහැදිලිද? එහම හඬේ කවුලක් තියෙනවද? මට චුට්ටක් කියන්න හඳ පැහැදිලිද? මේ මම කතා කරද්දී හඳ හිමින් දැනෙන්නේ එහෙම නැත්නම් කවුලක් නැද්ද? මට චුට්ටක් කියන්න බලන්න හඳේ මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා. හරි අවුලක් නැහැ කියලා කියනවා. හරි. 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 එහෙනම් අපි වැඩ ටික ආරම්භ කරමු. මේ දැන් අද ඉඳලා දැන් මම සහ ඔබ හම්බ වෙන්නේ සජීවීව මේ විදියට විතරයි. ඒ කියන්නේ මේ අපි ෆිසිකලි හම්බ වෙන්නේ නැහෙනේ. රයිට්. වැඩේ පටන් ගන්න කලින් පුතේ දැන් ඔයාලා දන්නවා මම මේ වෙනකොට ඔයාලා හැමෝටම අපි දැන් මෙතනින් එහාට කරන වැඩ කටයුතු පිළිබඳව අපි දැනුම් දීලා නැත්තම් කරන වැඩ ගැන අපි ඔයාලත් එක්ක කතා කරලා හවරයිනේ. එතකොට දැන් දැන් අපි ඉන්නේ ෆයිනල් මිෂන් එකේ. හරි. දැන් ෆයිනල් මිෂන් එකේ අපි ඉන්නේ. මෙතන ඉඳලා ටිකක් දැඩිව අපිට වැඩ ප්‍රමාණයක් කරගෙන යන්න තියෙනවා. දැන් අද අපි සෙනසුරාදා සුපුරුදු විදිහට වැඩේට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අරින් පස්සේ අපි ආයේ සම්බන්ධ වෙනවා. දරුවනේ ලබන සෙනසුරාදාට කලින් කවද්ද සිකුරාදා, ඊළඟ සිකුරාදා පොහේ දවසේ සම්බන්ධ වෙනවා. පොහේ දවසේ සම්බන්ධ වෙනවා. එතෙන් මෙහාට ආයේ සෙනසුරාදා දවස් දෙකක් ද තුනක් තියෙනවා. හරි. පුළුවන් උපරිමයක් අපි වැඩ ටික කරගෙන යනවා. හරි. එතකොට මේ හරි අපි ගේම් එක ගහගෙන යමු. හරි. හොඳයි. පුතා ඔයාලට හැමෝටම මම දීලා තියෙනවා මේ පේපර් ක්ලාස් 2 වලට අදාළව 24 ටාගට් පේපර් එකක් මම ඔයාලට දීලා තියෙනවා. මේක මම හිතන්නේ හැමෝම print out අරගෙන ඇති. ළඟ තමන්ගේ පේපර් එක දිය හැකි. මේ පේපර් එකයි මම මේ කියන්නේ. හරි. මේ පේපර් එක ඔයාලා ළඟ තියෙනවා. මේ පේපර් එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. හොඳයි. පොද පළවෙනි ප්‍රශ්න මම ඉන්නම් වැඩිය කතා කරන්නේ නැතුව. හරි. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ නගරබද ප්‍රදේශයක පියල් විසින් තනිමහල් වෙළඳසල් හතරක් එකිනෙකට යාබද විධි කිරීමට සැලසුම් කළා. වන පියල් කියලා පුද්ගලයෙක් විසින් දරුවනේ තනිමහල් ගොඩනැගිලි හතරක් වෙළඳසල් විදිහට ඉදිකරන මෙයා තීරණය කරනවා. පසෙහි ඉසිලුම් ධාරිතාව අඩු බැවින් ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා අඩු ඝනත්වයක් සහ වැඩි ශක්තියක් සහිත ද්‍රව්‍ය භාවිතය ගැන මෙයා අවධානය යොමු කරලා තියෙනවා කියලා කියනවා. හරි. දැන් මෙයා හදන්න යන්නේ වෙළඳසල් හතරක් හදනවා. තනි මහල් ගොඩනැගිලි හතරක් හදන්න යනවා. අඩු ඉසුළුම් ධාරිතාවක් තියෙන පසක් සහිත බිමක. පැහැදිලිනේ ඔයගේ කතාව. ඒ වගේම මෙයා මේක හදන්න යන්නේ අඩු ඝනත්වයක් සහ වැඩි ශක්තියක් සහිත ද්‍රව්‍ය භාවිතාව ගැන අවබෝධයකින්. ඒ කියන්නේ ඝනත්වය අඩුයි, ඝනත්වය අඩු වෙනකොට පුතා බර අඩු වෙනවනේ. එතකොට මේ කියන කතාව තුළ බර අඩු වෙනවා ශක්තිමත් බව වැඩි වෙන්නට වඩා බර අඩු වෙලා ශක්තිමත් බව වැඩි වෙන ආකාරයට තමයි මේ විකිරීම ද්‍රව්‍යය තෝරා ගන්නවා කියලා කියන්නේ. හරි. පළවෙනි කොටස A. මෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා තෝරා ගන්න පුළුවන් විකිරීම ද්‍රව්‍ය දෙකක් අහනවා. දැන් මෙහි ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා නැත්නම් මේ ගොඩනැගිලි ඉදිකිරීමේ මේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය දෙකක්. ඉදිකිරීම් ද්‍රව්‍ය දෙකක්. දැන් උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් තමයි ගඩොල්. ගඩොල් ගත්තහම දැන් ගඩොල් වල බරට ගත්තහම ගඩොල් වල බරට වඩා බ්ලොක් ගල් වල බර වැඩි. හැබැයි අපිට ගන්න පුළුවන් මේ සඳහා කෝෂ සහිත බ්ලොක් ගල් හෝ කුහර සහිත බ්ලොක් ගල් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? තොරණ බර අඩු කෙනෙක්. ඒ වගේම තව පුළුවන් ගන්න සිවිලින් ගහද්දී අපිට පුළුවන් ප්ලාස්ටික් බෝඩ් පාවිච්චි කරන්න. ඒ වගේම අපිට තව පුළුවන් සිවිල් ද්‍රව්‍ය යොදා ගන්නින්ද උළු වගේ දේවල් ඇස්බස්ට ෂීට් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් තරම් යොදා ගන්න රැලි සහිත ඇලුමිනියම් තහඩු, රැලි සහිත ගැල්වනයිස් තහඩු, ඒ වගේ සැහැල්ලු ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම බිත්ති ඉදිකරද්දී අපිට තව බිත්ති ඉදිකිරීමේ කටයුත්ත අපිට මෙහෙම කරන්න පුළුවන්. සමහරට ලෝහ කාප නැත්තම් GI බට වගේ දාලා ඉදිකිරීම කටයුතු කරන්නත් පුළුවන්. හරි. අපිට එහෙම දේවල් ගැන කීපයක් මෙතනදී අදහසක් විදිහට දෙන්න පුළුවන්. ඔයාලා ලියලා ඇති අඩුපාඩු තියෙනවා නම් චුට්ටක් බලන්න. මෙන්න මෙහෙමයි වෙන්නට ඕන. හරි. ඉදිකිරීම ද්‍රව්‍ය සඳහා ඔව් ද්‍රව්‍ය ඉදිකිරීම ද්‍රව්‍ය දෙකක් අහනවා.
ලියන්න පුතා කීපයක් අපි ලියමු කීපයක් ලියන්න එකක් ලියන්න එකක් ලියන්න කුහර සහිත එකක් ලියන්න පුතේ කුහර සහිත එකක් ලියන්න කුහර සහිත කුහර සහිත කුහර සහිත බ්ලොග් ගල් කුහර සහිත බ්ලොග් ගල් භාවිතය 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 තව එකක් ලියනවා දැන් දොරවල් ජනේල් දානකොට ෆ්ලයි විඩ් වලින් දාන්න පුළුවන් එහෙම නැත්නම් ඇල්මිනියම් වගේ ලෝහ වලින් බර අඩු ලෝහ වලින් දොරවල් ජනේල් දාන්න පුළුවන් ඒවත් අතර බර අඩු වෙනවා ඒවත් ඉදිකිරීම ද්‍රව්‍යනේ කියන කීපයක් තව ලියනවා ඇල්මිනියම් රාමු සහිත ඇලුමිනියම් රාමු සහිත ඇලුමිනියම් රාමු සහිත දොර ජනෙල් යෙදීම 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 තව එකක් වෙනවා රැලි සහිත රැලි සහිත රැලි සහිත ගැල්වනිත තහඩු රැලි සහිත ගැල්වනිත තහඩු හෝ රැලි සහිත ගැල්වනිත තහඩු හෝ ඇලුමිනියම් තහඩු භාවිතය රැලි සහිත ගැල්වනිත තහඩු හෝ ඇලුමිනියම් තහඩු භාවිතය ඇලුමිනියම් තහඩු භාවිතය ඇලුමිනියම් තහඩු භාවිතය ඊළඟට තව එකක් ජිප්සම් හෝ අපි සිවිලින් ගැන කතා කරන්නේ ඊළඟට කියන්නේ ජිප්සම් හෝ ප්ලාස්ටික් බෝඩ් සහිත ජිප්සම් හෝ ප්ලාස්ටික් බෝඩ් සහිත ජිප්සම් හෝ ප්ලාස්ටික් බෝඩ් සහිත සිවිලින් යෙදීම ජිප්සම් හෝ ප්ලාස්ටික් බෝඩ් සහිත සිවිලින් යෙදීම සිවිලින් යෙදීම ඒ වගේම තව එකක් කුහර හෝ අහම එක ලිවනේ කුහර කුහර සහිත බ්ලොග් ගල් යදනවා කියලා කිව්වනේ හරි එහෙනම් තව කියන්න දරුවනේ වානේ රාමු භාවිතය වානේ රාමු භාවිතය ඒක වහලේ සඳහා එහෙම නැත්නම් බිත්ති සඳහා අපිට වානේ රාමු පාවිච්චි කරලා නිර්මාණය කරන්න පුළුවන් වානේ රාමු භාවිතය වානේ රාමු භාවිතය හරි එතකොට ඔන්න අපි බර අඩු වෙන්න ශක්තිමත් බවින් යුක්ත වෙන්න ඉදිකිරීම දර තෝරා ගත්තා. හරි. දෙවෙනි කොටස. ඉදිරිපස ගඩොල් එකහමාරක පළල සහිත කුළුණු තන ඇත. මෙහි පළමු සහ දෙවන වරි සඳහා සැලැස්මකට දක්වන්න. හරි. ඉදිරිපස ගඩොල් එකහමාරක පළල සහිත කුළුණු හදලා තියෙනවා. කණු හදලා තියෙනවා. ගඩොල් එකහමාරක පළල කණු. හරි. මම පැහැදිලි කිරීමක් කරන්නම්. හරි. දැන් චුට්ටක් බලන්නකො මෙහෙම. දැන් පුතේ මේ ඔය දැන් මම ඕකට මම තව විස්තරයකට එකම දෙන්නම් ඔයාලට දැනුවත් වීම සඳහා ඒ කියන්නේ දැන් අපි ඔයාලට මතකයි ප්‍රැක්ටිකල් වලදී අපි ගඩොල් කුරුණු නිර්මාණය කිරීමක් කළා ඔයාලට මතකයි එතනදී අපි මේ සියල්ලක්ම දැනගනිමු හරි මම මේ සියල්ලක්ම මෙතනදී පැහැදිලි කරන්නම් ගඩොල් නිර්මාණය කරනකොට මේ කුළුණු වල මේක රටාවක් තියෙනවා පුතා මම කුළුණු කීපයක් මම ඔයාලට මෙතනදී කියන්නම් අහන්න එකයි අපි කීපයක් දැනගමු මම මේ නිර්මාණය කළේ තනි ගලේ කුළුණ මේක පුතා තනි ගලේ කුළුණ ඒ කියන්නේ එක ගඩලක දිගකින් යුක්තවයි මම මේ නිර්මාණය කළේ මෙතනදී වලට පේනවා මේ පැත්ත පළල ගඩලක දිගට සමානයි මේ පැත්ත ගඩල් භාග දෙකකුයි උස්තුරේකුයි එකතු වුණාම ගඩලක දිගකට සමානයි ඒ ගඩලක දිග කියන්නේ පළල වගේ දෙගුණයකුයි උස්තුර ඝනකමයි එකතුනම මේ පැත්තයි ගඩලක දිගට සමානයි මේකට අපි කියනවා තනි ගලේ කුළුණ කියලා පළලෙන් අහන්නේ ඕක නෙමෙයි පළලෙන් අහන්නේ ගල් එකහමාරේ කුළුණ ගල් එකහමාරේ කුළුණ නිර්මාණය කරනකොට මෙතෙන්ට දානවා ගල් තුන් කාලේව දෙකක් මෙතෙන්ට දානවා ගල් තුනක් මෙතෙන්ට දානවා ආය ගල් එකහමා ගල් තුන් කාලේව දෙකක් මෙතෙන්ට දානවා ගඩල් තුනක් හරි එතකොට මේ තියෙන ගල් එකහමාරේ කුළුණ මේක තනි ගලේ කුළුණ මේක ගල් එකහමාරේ කුළුණ මෙතනයි දාලා තියෙන ගල් තුන් කාල
ගල් තුන් කාලා තමයි මෙතෙන්ටයි මෙතෙන්ටයි දාලා තියෙන්නේ. මෙතෙන්ටත් එහෙමමයි. මෙතෙන්ටත් ගල් තුන් කාලා තමයි මේ දාලා තියෙන්නේ. හරිද? මේ තියෙන ගල් තුන් කාලා, මේ තියෙන ගල් තුන් කාලා. එතකොට දැන් මෙතන ගත්තාම ගල් එකමාරක කුළුණක්. මේක ගඩලක් දිගයි, මේක ගඩල භාගයක් පළලයි. එතන ගඩලක දිග කියන්නේ ගඩලක දිගට, මේ ගඩලේ පළල කියන්නේ එතන ගඩල භාගයක දිගට ආසන්න වශයෙන් සමානයි. එතකොට මේ පැත්ත ගඩල එකමාරයි. මේ පැත්ත භාගය තුනක් කියන්නේ එකමාරයි. මේ කුළුණ ගඩල එකමාරයි කුළුණක්. පැහැදිලිද? ඊට පස්සෙ මම තව එකක් වඩ කියන්නම්. ගඩල දෙකේ කුළුණක්. ගඩොල් දෙකේ කුළුණක් කිව්වහම ඒක නිර්මාණය කරන මෙහෙමයි. මෙතෙන් දෙනවා ආන බාන්දුවක්, මෙතෙන්ද ගඩොලක්, ආය ආන බාන්දුවක්. මේ ආන බාන්දු, මේ ආන බාන්දු දෙනවා. ඊට පස්සේ මෙතෙන් දෙනකොට ගඩොලක් ආන බාන්දුවක්, ගඩොලක් ආන බාන්දුවක්, මෙතෙන්ට ආන බාන්දුවක්, මෙතෙන්ට ආන බාන්දුවක්. මේ පැත්ත රාන බාන්දු සෙට් එකයි, මේ පැත්ත රාන බාන්දු සෙට් එකයි. මේ පොතේ ගල් දෙකේ කුළුණ. ඔන්න ඔයක මතක තියාගන්න. ඔය තුන් දෙනාම අහන්නේ මෙයා විතරයි ඈ. ගල් එකහමාර කුළුණ අහන්නේ. අපි දැන් තනි ගලේ කුළුණයි, ගල් එකහමාරේ කුළුණයි, ගල් දෙකේ කුළුණයි. මම මේ අඳුරු කරලා දෙන්න පොතේ ආන බාන්දු. පැහැදිලි? අඳුරු කරලා දෙන්නේ ආන බාන්දු. හරි. දැන් පොතල් පැහැදිලිව මේ තුන් දෙනාම අඳගන්න බලන්න. අහන්න දෙවෙනි එක අපි මැද තියෙන සෙට් එක විතරයි අහන්නේ. අපි අපි හැබැයි එක තුන කියලා දෙන්නත් එක මේ සෙට් එක ඔකේ දාන්න. සේරම ටික නෝට් කරගන්න බලන්න. හරි, ඔය සේරම ටික නෝට් කරගන්න බලන්න. හරි, දරුවෙක් අහනවා සර් පළවෙනි ඩයග්‍රෑම් එක වැරදිනේ දා. ඔය ඩයග්‍රෑම් එක වැරදි කියන්නේ මේ මේ පැත්ත එක කුළුණයි, මේ පැත්ත තව එකයි. මෙහෙම ඉන්නේ ඈ. පළවෙනි මාර සීන් එක. හරි, මාර සීන් එක. හරි හරි, පැතුම් අහපු දෙය හරි. මේ මේ පැත්ත මේ පැත්තරය. දෙපැත්තල තමයි ගඩොල් ටික වැටින්නේ. මේ පැත්තර එකයි මේ පැත්තර එකයි. නැත්නම් එකම පැත්තල දෙකම තිබ්බනේ. අනිත් ඒවා හරිය නවලක් නැහැ. හරි හරි, පැතුම් අහපු දෙය හරි. හරි, අඩුපාඩු හොයා ගන්නද? වැඩ බඩස් දාලා බලන්න. වැඩි වෙනවා හරි කියන්න. හරි, ඉවරද? පරින් ගන්න බලන්න. පුතාලේ වැඩි වැඩද? කරනවාද? පස්සෙන් බලන්න. චතුරන් ඉවරයි කියනවා. අනිත්‍යගේ පැත්ත මොකද? අනිත්‍ය කික්මක් කරලා ගන්න බලන්න. ඔය කුළුණු තුනම රටාව මතක තියාගන්න. ඔයාලට මේ කුළුණු තුනම මේ මතක ඇති ප්‍රැක්ටිකල් වලදී මම මේ ගඩොල් හෙලනකොට මේ රටා තුන කියලා දුන්නා. හරි, ප්‍රැක්ටිකල් වල සිවිල් කොටසදී ඔය ටික අපි කතා කරලා හවරයි.
මං වැඩි කරලා අපි මේ ඊළඟට තුන්වෙනි කොටස කියනකොට මෙහි කඩ කාමරයක් හරි මෙහි කඩ කාමරයක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සහ නිමි ඇඳුම් අලෙවි කිරීම සඳහා යොදා ගන්නවා හරි කඩ කාමරයක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන්නයි නිමි ඇඳුම් අලෙවි කරන්නයි යොදා ගන්නවලු කඩ කාමර වර්ග දෙක සඳහා සුදුසු නිමහම් ද්‍රව්‍ය දෙක යෝජනා කරන්න කියලා කියනවා හරි දැන් පුතේ මේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන සැලක් කියලා කියන්නේ හාඩ්වෙයාර් එකක් වගේ එකක් නේ එතකොට මෙතනදී හාඩ්වෙයාර් එක සඳහා කොහොමද සුදුසු නිමහම් ද්‍රව්‍ය තෝරාගන්නේ නිමි ඇඳුම් අලවිය සඳහා යොදා ගන්න ඒ වෙළඳසැලට කොහොමද ඔය නිමහම් ද්‍රව්‍ය යොදා ගන්න කියලා අපි අහන්නේ ඒ හාඩ්වෙයාර් එකක් වගේ හදනවා නම් අනිවාර්යයෙන්ම බිමට කොන්ක්‍රීට් ඇතිරීමක් අපි කරනවා එහෙම නැත්නම් ග්‍රැනිටික් යොදනවා පැහැදිලිද ඒ වගේම බිත්තිලන් ඉදින් කොහොමද පේන්ට් කරන්න වෙනවනේ හරි ඒ වගේම රෙදි අලෙවි කරන සැලක් නම් අනිවාර්යයෙන් බිම ටයිල් කරයි බිත්ති කපරාරු කරලා පේන්ට් කරයි ලස්සනට සිවිල් මක් ගහයි නේ ඔය වගේ දේවල් කරනවානේ ඔබ තමයි ඉමාම් ද්‍රව කියලා කියන්නේ නැත්නම් ඉමාම් ක්‍රම කියලා කියන්නේ ඒ නිසා මේ කතා කරමු මුලින්ම ලියන්න මෙතනදී පොතේ මේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා ගන්න කො මුලින්ම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා දාලා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා දාලා ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල තුල කරන නිමහම් ක්‍රම ටික ගැන අපි කතා කරමු හරි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා දැම්මා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා දාලා එයා ලම් එයාගේ කරන නිමහම් කීම් ටික ලියනවා දෙ නිමහම් ඔයාලා ලියන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල කියලා දාලා ලියන්න මෙහෙම දෙනවා ගෙබිම කොන්ක්‍රීට් යෙදීම නැත්නම් ගෙබිම කොන්ක්‍රීට් කිරීම නැත්නම් කොන්ක්‍රීට් යෙදීම එහෙම නැත්නම් කොන්ක්‍රීට් ඇතිරීම ගෙබිම කොන්ක්‍රීට් ඇතිරීම ගෙබිම කොන්ක්‍රීට් ඇතිරීම ගෙබිම කොන්ක්‍රීට් ඇතිරීම හරි ගෙබිම කොන්ක්‍රීට් අතරනවා ඒ වගේම ලියන්න පුතා ග්‍රැනුලිටික් යෙදීම ග්‍රැනුලිටික් යෙදීම ග්‍රැනුලිටික් යෙදීම ග්‍රැනුලිටික් යෙදීම ග්‍රැනුලිටික් යෙදීම හරි ඒ වගේම තව ලියන්න පුළුවන් දරුවනේ බිත්ති කපරාරු කිරීම බිත්ති කපරාරු කිරීම ඕන තීන්තාලෙප කිරීමත් හරි ඒ වගේම සිවිලින් යෙදීම සිවිලින් යෙදීම ඔය වගේ දේවල් හාඩ්වෙයාර් එකක් නිර්මාණය කරද්දී නැත්නම් හාඩ්වෙයාර් එකක් කරද්දී අපි කරන නිමාම් කිරීම විතර අපි දකිනවා ඊළඟ කෙනා කවුද ඊළඟ කෙනා ලියන්නේ නිමි ඇඳුම් අලෙවිසල කියලා ලියන්න නිමි ඇඳුම් අලෙවිසල නිමි ඇඳුම් අලෙවිසල තත්පර නිමි ඇඳුම් අලෙවිසල ගැන කතා කරනකොට එයාගේ කොහොමද අපි නිගදන නිමි නිමහම් ක්‍රම කියලා බලමු ලියනවා ලියන දරනේ එකක් ලියන්න බිත්ති කපරාරු කර තීන්ත ආලේප කිරීම 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 ඒ වගේම ලියන දරනේ බිම් උළු යෙදීම බිම් උළු යෙදීම ඒක ටයිල් කරනවානේ බිම් උළු යෙදීම ඒ වගේම තව එකක් දැව නිමහම් යෙදීම 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 ඒ වගේම තව එකක් ඕන නැහැ කියන්නේ තමයි පාපිසි දැමීම කාපට් දානවානේ ඒක පාපිසි දැමීම පාපිසි දැමීම පාපිසි දැමීම ඔය වගේ දේවල් අපිට මෙතනදී මතක් කරගන්න පුළුවන් හරි පාපිසි දැමීම හොඳයි ඊට පස්සේ කියනවා එම තෝරා ගැනීමට හේතු හතරක් ඒ කියන්නේ දැන් ඔය මොකක්ද නිමි ඇඳුම් අලෙවිසල සහ හාඩ්වෙයාර් එක එහෙම නැත්නම් ගොඩනැගිලි ද්‍රව අලෙවිසලට ඔය වගේ නිමහම ගන්න හේතු මොනවද කියලා අහනවා එකක් තමයි කල් පැවැත්ම අනිත් එක අපිට ලියන්න පුළුවන් පිරිසුදු කිරීමේ පහසුව ඒ වගේම අලංකාරය ඒ වගේම ගොඩනැගිල්ල තුළ ආලෝක මට්ටම වැඩි කර ගැනීම ඔය වගේ විවිධ හේතු අපිට ඔතනදී මතක් කරන්න පුළුවන් අපි ලියමු පුතා කීපයක් ලියන්න එම ද්‍රව්‍ය තෝරා ගන්න හේතු පොදු අපි ලියමු කීපයක් ලියන්න හේතු කීපයක් පොදු ලියන හේතු කියලා දාලා යන්න මෙහෙම කීපයක් පිරිසිදු කිරීමේ පහසුව පිරිසිදු කිරීමේ පහසුව
පිරිසිදු කිරීමේ පහසුද, ඒ වගේම ආකර්ෂණීය බව, ඒ වගේම කල් පැවැත්ම වැඩිවීම, ඒ වගේම නඩත්තු කටයුතු පහසු වීම, ඒ වගේම ආලෝකය පරාවර්තනය කරමින්, ආලෝකය පරාවර්තනය වීමෙන් ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ අඳුරු තත්ත්වය නැතිවීම. හරි, ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස, කඩකාමරේ ඉදිරිපස මාර්ගයේ මීටර 15ක් පළලින් යුක්තයි. හරි, වීදි රේඛාව පාර මධ්‍යයේ සිට මීටර 9ක් වන අතර වීදි රේඛාව හා ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3යි. මෙම ගොඩනැගිලි රේඛාව පාර මධ්‍යයේ සිට කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා අහනවා. හරි, ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ? මෙතනදී කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. මෙතන තියෙනවා ඔය කියන පාර. ඔන්න පාරේ මධ්‍ය රේඛාව. මේක තමයි පාරේ මධ්‍ය රේඛාව. මේ පාර පළලයි මීටර 15ක්. මේ පළල මීටර 15යි. පැහැදිලිද? ඔය පළල මීටර 15යි. මෙන්න මෙතන තියෙනවා උනේ ඔය කියන ඉඩම. ඉඩමත් එක්ක මෙතන තියෙන ඔය කියන ගොඩනැගිල්ල කියලා ගන්න. මේක තමයි ගොඩනැගිල්ල. අපි දන්නවා වීදි රේඛා, sorry, මොකද්ද මේ ගොඩනැගිලි රේඛාව කියන්නේ මොකද්ද? ගොඩනැගිලි රේඛාවක් කියනකොට පාර මැදේ ඉඳලා ගොඩනැගිල්ල දක්වා තියෙන දුර. මෙතන ඉඳලා මේ දක්වා තියෙන දුර තමයි ගොඩනැගිලි රේඛාව කියන්නේ. මේ තමයි ගොඩනැගිලි රේඛාව. මේකට අපි කියනවා ගොඩනැගිලි රේඛාව. මම මේ කියන්න. මේකට කියනවා ගොඩනැගිලි රේඛාව. හරිද? ඊට පස්සේ කියනවා වීදි රේඛාව පාර මැදේ ඉඳලා මීටර 9යි. පාර මැද ඉඳලා වීදි රේඛාව මෙන්න මෙතන තියෙන දුර තියෙනවා මීටර 9ක්. හරිද? මෙයා මීටර 9යි. මේක වීදි රේඛාව. ඊට පස්සේ කියනවා වීදි රේඛාව හා ගොඩනැගිලි රේඛාව අතර පරතරය මීටර 3යි. වෙන්නේ ගොඩනැගිලි රේඛාව, වෙන්නේ වීදි රේඛාව. මේ දෙන්න අතර පරතරය මීටර 3යි. මෙන්න මෙතන මීටර 3ක් තියෙනවා. නම් මෙම ගොඩනැගිලි රේඛාවේ, මෙම ගොඩනැගිලි රේඛාව පාර මැදේ සිට කොච්චර දුරකින්ද තියෙන්නේ? පාර මැද ඉඳලා ගොඩනැගිලි රේඛාවට දුර අහනවා. එලිම නිව යටි. මෙතනදී ගොඩනැගිලි රේඛාව සමාන වෙනවා මෙතන මීටර 3යි, මේ මීටර 9යි. 9යි 3යි එකතු කරනවා 12යි මීටර්. ඔන්න පුතා ගොඩනැගිලි රේඛාවේ දිග, ගොඩනැගිලි රේඛාව පුතා මීටර් වලින් එනවා කියද්ද 12ක් කියලා. හරි, ගොඩනැගිලි රේඛාව මීටර් 12යි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මේ විදිහට රූප සංහ වෙලක් තන අදහසක් වාට එනවා පුතේ. ඔය අදහස අරගෙන වැඩි පටන් ගන්න. හරි, අඩුපාඩු හදාගන්න තියෙන අය. සුබසම ඇදලම ගත්තා නම් ඔයාලට මම හිතනවා පහසු වෙයි කියලා. එතකොට පැහැදිලිව ලැබේ උත්තර එහෙම. උප්පෙනි වැඩ කරගෙන බලන්න. හරිනේ. රයිට්. ඊට පස්සේ කියනවා බී කොටස. මෙම කඩකාමර පේලිය සඳහා
ජල සැපයීමක් ලබා දීමට උඩිස් ටැංකියක් ස්ථාපනය කිරීම සඳහා කොන්ක්‍රීට් ආධාරකයක් ඉදිකරන අවශ්‍ය වෙලා තියෙනවලු. පළවෙනි කොටස කියනවා ඉහත AB බාල්කය සඳහා AB කියන බාල්කය හරි සඳහා උඩහළු ස්ථාපනය කරද්දී සැලකිලිමත් වෙන්නට ඕන අත්‍යවශ්‍ය කරුණු දෙකක් ඔස්සේ පැහැදිලි කරන්න. මොකද දැන් උඩහළු නිර්මාණය කරනකොට හරි අර මතකයි ඔබ හරස් කළ බාල්කය හරස් කර ගන්නකො මෙහෙම ඕකනම් ඔය කියන බාල්කය මේක හරස් කර ගන්නකො හරස් කර ගත්තාම මෙතන 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 කියන තැන් වල බැර ගන්නම් කම්බි දෙනවනේ මේක උඩහළුව කියන්නේ මෙයා තමයි උඩහළුව හරිද මේ ඩොට් පිටියේ තියෙන වැඩ ගන්නම් කම්බිනේ එකක් තමයි මෙයාගේ තියෙනවනේ මෙන්න මේ පරතරය මේ පරතරය මොකක් කියලා කියන්නේ පුතා වැස්ම කියලා කියනවනේ ඔය පරතරයට අපි කියනවා පුතා වැස්ම කියලා ඊට පස්සේ මෙන්න මෙයා සහ මෙයා අතර පරතරයක් තියෙනවනේ මෙයා තියෙනවනේ මෙයාට අපි කියනවා මොකක් කියලාද පුතා පුදු ආවරණය කියලා පුදු ආවරණය පුදු ආවරණය එහෙම නැත්නම් මේ කොන්ක්‍රීට් කුඩුනේ පළල හරි එතකොට දරෝනේ කොන්ක්‍රීට් කුඩුනේ පළල එහෙම නැත්නම් අපි අපට පරායනය කියලා කියනවා එතකොට මෙතන රැස්ම තියෙනවා මෙතන පුදු ආවරණය තියෙනවා හුදු ආවරණය උයන්න දුයන්න හුදු ආවරණය හරි රස්ම තියෙනවා හුදු ආවරණය තියෙනවා හරි එතකොට දැන් අපෙන් අහනවා උඩහළු ස්ථාපනය කරද්දී සැලකිලිමත් වෙන්න ඕන අත්‍යවශ්‍ය කරුණු දෙකක් ඔස්සේ පැහැදිලි කරන්න හරි ඒක ලියන්න කලින් මේ රූපය අඳගත්තා නම් මට විස්තර කරන්න ලේසි එකක් තමයි රස්ම ගැන අවබෝධයක් තියෙන්න ඕන ඊළඟට හුදු ආවරණය ගැන අවබෝධයක් තියෙන්න ඕන හරි මේක අඳගත්තා නම් ලේසි මම හිතනවා ඔයාලට අඳගම කොටක් ටක් ගාලා බලන්න එද ගන්න බෙදලා අදහසක් කියනවා ඔයාලට හරි යාල මේ දාස්තිගේ දැන් මේ රටවල ගාලා වැඩ නේද අර මම කියපු විදිහට වැඩේ කරනවා නේද පොතේ දැන් අද සෙනසුරාදානේ දැන් අද ඉඳලා පටන් ගත්තද දැන් MCQ වල උත්තර ලියන්න උදේට එක MCQ එකක් ET ගන්නකො ET උදේට ලියනවා රෑට නිදා ගන්න කලින් නැත්තම් දවල් දවසේ ඇතුළත SAT ICT වල MCQ එකක් තෝරගෙන කරන්න අවසාන අවුරුදු පහේ MCQ සෙට් එක තෝරගෙන උත්තර ලියනවා නේද මේ දවස්වල ඒක පටන් ගත්තද නැද්ද අර MCQ අවුරුදු පහක උත්තර ටික MCQ අවුරුදු පහක පේපර්ස් ටික තෝරගෙන උත්තර ලියන්නට ඕන ආරයිට් හරි ඊයේ 25 සෝරි සි ප්‍රොෆෙසර් පිළිබහන 2015 25 පෙබරවාරි නෑ 2015 පෙබරවාරි කරලා ඉවත් කරලා දැන් කියනවා රයිට් හරි ඔයාලා එහෙම කරන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න දැන් ඒක දැන් අද කොන අද සෙන්සුර අද දවස් ඉවරයි හරි එතකොට දැන් තව දවසක් ඉවහල් ඉවරුණා දැන් හැම දවසකම MCQ 50 50 50 50 කරලා තර ප්‍රැක්ටිස් කරගන්න හරි අර මම කියම් ක්‍රමයට යන්නකො අවුලක් නෑ ලස්සනට වැඩේ කරගන්න එක්සෑම් කර කලින් MCQ එකම පේපර් එක තුන් හතර වතාවක් වත් තුන් අඩු අවුරුදු තුන් පාරක්වත් කරගත්තා. එහෙම කරගත්තොත් හරි. ඒක ET විතර නෙමෙයි අනිත් විෂයවල ලස්සනට බැලන්ස් වෙනවා මම ඔය කියපු ක්‍රමය ඇතුලේ. හරි. අපිට මතකයි ඔය පන්ති අවසානයේ කිව්වා ඒ නිසා ඒ ක්‍රමයට යන්න. ඒ ක්‍රමයට කියලා වැඩේ කොට දාගන්න. හරි. මම මේ දෙන්න තව සපෝට් එකක් විතරයි. ඔයාලා ඒ ළමයා ලොකුම ගේම් එක තියෙන්නේ. හරි. පරිමෙන් වැඩ ටික කරගන්න. අවාරේ වැඩේ කොට දාගන්න. ET වලට එකක්, SFT ICT වලට ඒ දාගන්න. top ranks දාගෙන හැමෝම යුනිවර්සිටි යන්නට ඕනේ. ඒ වෙනම වැඩ ටික කරගෙන යන්න. මමත් ඉන්න ඔයාලත් එක්ක exam යනකම් මම ඔයාලත් එක්ක ඉන්නවා. අපි වැඩ ටික කරගෙන යන්න. හරි. මම උපරිම support එකක් දෙන්නම්. ඔයාලගේ මම උපරිම ප්‍රයෝජනයක් අරගෙන වැඩ කරගෙන යන්න. හරි. ආසම මොඩල් පේපර් එහෙමත් කරාට කමක් නැහැ නේද? අවුලක් නැහැ නේද කරනවා? අවුලක් නැහැ අවුලක් නැහැ. ප්‍රශ්න තමයි කරන්නේ මොන මොනවාරි ප්‍රශ්න. අනිත් එක දැන් ලබන සතියේ බ්‍රහස්පතින්දා අපි වයම බලත් පේපර් එක තමයි ඩිස්කස් කරන්නේ මම ලබන බ්‍රහස්පතින්දා කියන්නේ බ්‍රහස්පතින්දා නෙමෙයි සිකුරාදානේ පොය දවසේ මම පේපර් එක වලට දාන්නම් පේපර් එක තියෙන කට්ටිය ගන්න බෑ පේපර් නැති කට්ටිය මේ පේපර් එකම අරගෙන ගියා ගන්න ලබන සිකුරාදා පොය දවසේ අපි උදේ 8 ඉඳලා හවස 2 3 වගේ වෙනකම් කරනවා වයම බලත් පේපර් එක අපි ඒක ඉවරම කරලා දාමු හරි ඒක තමයි ආදි ගුණ මම තව පේපර්ස් ටික ලෑස්ති කරන්න හරි හොඳයි මේක අද ඉවරනේ හරි ලියන්න පුතේ උඩහළු ස්ථාපනය කරන සැලකිලිමත් වෙන කරුණු ලියන්න පුතේ මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙලා ලියන්න අද අපේ කසුන් නැද්ද අපේ කසුන නැද්ද කසුන
නැද්ද? අසන්න නැද්ද පන්දී? ආ ඉන්නවනේ. හරි 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 අසන්න ඉන්නවා. අසන්න හරි. හරි. මෙයා ලියන දරුවනේ උඩහළු නිර්මාණය කරන සැලකිලිමත් වෙන කරුණු. ලියන පළවෙනි කෙනා ලියන පුතේ වැස්ම. 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 කියලා දාලා පුංචි කැරලක් කරලා ලියන්න. මෙහෙම ලියන්න. කොන්ක්‍රීටේ බාහිර සීමාව හා කොන්ක්‍රීටේ බාහිර සීමාව හා උඩහළුව අතර කොන්ක්‍රීටේ බාහිර සීමාව හා උඩහළුව අතර පැවතිය යුතු පරතරයයි 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 වැස්ම අඩුවොත් මේ කඩුවෙන් මොකද වෙන්නේ? කම්බි බාහිරයට ලං වෙනවා. එතකොට මල කන්න පටන් ගන්නවා. හරි? වැස්ම අඩුවොත් වැස්ම අඩුවොත් වැස්ම අඩුවොත් වැරගන්නුම් කම්බි වැස්ම අඩුවොත් වැරගන්නුම් කම්බි වැරගන්නුම් කම්බි මල කෑම් වලට ලක්විය හැක මල කෑම් වලට ලක්විය හැක මල කෑම් වලට ලක්විය හැක හරි. ක්ලාස් එකේ ක්ලාස් එකට ඔන්ලයින් ආවට පස්සේ සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තැන්ක්යූ සර් කියලා. තැන්ක්යූ සර් කියලා බෑ. අනිවාර්යෙන් ඉන්ටි වලට ඒකක් ගන්න ඕනේ. ඉන්ටි වලට ඒක ගත්තොත් විතරයි මට තැන්ක්යූ කියලා කියන්න පුළුවන් වෙන්නේ. හරි. මොකද මේ වෙන මහන්සියට බැරි නෑ පුළුවන් වෙන්න ඕනේ. හරි. මම ඔයාලත් එක්ක මම අර තියෙන පන්ති අවසානයේ ෆිසිකල් පන්තිවල මම කිව්වේ අවසාන මොහොත වෙනකම් මම ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලා මගේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයාලත් එක්ක මමත් වැඩ කරනවා. හරි. එතකොට අපිට දෙයක් අපිට කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඉන්ටි වලට ඒකක් ගන්න ඕනේ. අර වැඩකට කියන්නේ ඉන්ටි වලට ඒකක් ගන්න බැරි වුණොත් ඒක අවුලක්. මොකද හේතුව මේ සක්රේගේ පුතා වයිම ඇවිල්ලා ඔයාගේ පන්ති ඉස්සරහ ඉඳගෙන ඉගැන්නුවත් ඔයාට ඒකක් ගන්න බෑ. මම මේ කේන්දර වැඩ කරේ නැත්තම්. පැහැදිලිනේ. හරි. ඒ නිසා උපරිමයට වැඩ දෙක කරගන්න. හරි. ඔන්න හුදු සරි වැස්ම ගැන පැහැදිලි කරා. දෙවෙනි එක කරලා යන පුතා හුදු ආවරණය. හුදු ආවරණය. පොදු ආවරණය පොදු ආවරණය පොදු ආවරණය පොදු ආවරණය කියලා දාන්න පුතේ මෙහෙම කියන්නේ කියන්නේ ඔබ මොකද බීම් එකක් නේ කියලා තියෙන නේද වාක්‍යයනේ හරි කියනවා බාල්කයේ 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 බාහිරයේ පරායනීය වේ බල්කේ බාහිරයේ පරායනීය වේ බාහිරයේ පරායනීය වේ පරායනීය වේ පරායනීය වේ මෙම අගය අඩුවීම හෝ වැඩිවීම මත මෙම අගය වැඩි අඩුවීම හෝ වැඩිවීම මත අඩුවීම හෝ වැඩිවීම මත කොන්ක්‍රීටයේ කොන්ක්‍රීටයේ අඩුවීම හෝ වැඩිවීම මත කොන්ක්‍රීටයේ ශක්තිමත් බල වෙනස් වේ ශක්තිමත් බල වෙනස් වේ ශක්තිමත් බල වෙනස් වේ හරි ඊට පස්සේ කියලා දෙවෙනි කොටස මේ සඳහා එම් මිස් කොන්ක්‍රීට් ශ්‍රේණිය යොදා ගන්නවා හරි මට මතකයි මම හිතන්නේ එම් මිස් කියන කොන්ක්‍රීට් ශ්‍රේණිය හරි දැන් එම් මිස් කියන කොන්ක්‍රීට් ශ්‍රේණිය ගත්තට පස්සේ එම් විස්ස කියලා කියන මොකක්ද? එම් විස්ස කියලා කියන්නේ ආතන්නේ ප්‍රත්‍ය බලයේ කොන්ක්‍රීට් වල ගත්තාම අපිට F එක කතා කරන්න පුළුවන් නේ. හරි කොන්ක්‍රීට් වල දැන් ආතන්නේ ප්‍රත්‍ය බලය මම පැහැදිලි කරන්න. දැන් ආතන්නේ ප්‍රත්‍ය බලය ගත්තට පස්සේ හරි කොන්ක්‍රීට් එක ආතන්නේ ප්‍රත්‍ය බලය හැදෙන්නේ ওই කොන්ක්‍රීට් වල ශ්‍රේණියක් එක්කනේ. ඔයාලට මතකයි දැන් කොන්ක්‍රීට් ගත්තට පස්සේ ඒ කියන්නේ දැන් අපිට හම්බ වෙන ප්‍රධාන වශයෙන් ආකාර කොන්ක්‍රීට් වල ග්‍රේඩ්ස් නැත්නම් ශ්‍රේණි හතරක් හම්බ වෙනවානේ. අපි ගත්තාම M15 M20 M25 M30
මේ අමතක කරන මම චුට්ටක් මතක් කරන්න හරි මොකද ආයෙ ඔබට කියලා දෙන්න කාලයක් එන්නේ නැහැ නේ අමතකයක් ඇති ඒ නිසා මම හැම එකම මතක් කර කර යන්නේ අය එම් 15ක් කියන්නේ මොකද්ද 1ට 3ට 6යි එම් 20 1ට 2ට 4යි එම් 25 1ට 1මාරයට 3යි එම් 30 1ට 2යි මතකයිනේ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයන් ටික නේද මතකයිනේ හරි එතකොට දරුවනේ ඔයාලට විශේෂම සම්පීඩ ශක්තිය ගත්තාම කොන්ක්‍රීට් වල කොන්ක්‍රීට් වල පුතා සම්පීඩ ශක්තිය ගත්තාම M15 ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 15යි M20 ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 20යි M25 ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 25යි M30 ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් දරුවනේ 30යි ඔන්න මේ එක් එක් කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතවල නැත්තම් එක් එක් කොන්ක්‍රීට් ශ්‍රේණි වලට අදාළ සම්පීඩ ශක්තිය. ඔබ මතකයි ඔබ පැහැදිලි. දැන් අපෙන් අහනවා M20 කොන්ක්‍රීට් කියන්නේ මෙන්න මෙයා. M20 කොන්ක්‍රීට් ශ්‍රේණි යොදා ගන්නවලු මෙහි නිරවද්‍යතාව පරීක්ෂාවට 150 150 මුහුණතක් ඇති. ඔය 150 150 කියලා කියන්නේ මිලිමීටර කියලා දාගන්න. ඒ කියන්නේ මිලිමීටර 150 150 අරස්කරක් තියෙන කොන්ක්‍රීට් තැටියක් පරීක්ෂා කරාලු එය නිව්ටන් 104 දහසක භාරයකදී බිඳී ගියේ නම් එහි සම්පීඩන ශක්තිය අදාළ ශ්‍රේණිය හා ගැළපේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න හරි පුතා සම්පීඩන ශක්තිය කොහොමද කියන්නේ මෙයාගේ සම්පීඩන ශක්තියනේ ඔව් සම්පීඩන ශක්තිය කියන්නේ පුතා පීඩනයම තමයි පැහැදිලිද සම්පීඩන ශක්තිය කියන්නේ පීඩනයම තමයි ඒ කියන දරුවනේ ඉසුරුම් ධාරිකාවේ සමානයි බලය බෙදෙන පුතා වර්ග බලයෙන් ඒ කියන්නේ P සමානයි F යට ඒ කියන සම්බන්ධතාවය F බලය කොච්චරද බලය නිව්ටන් 405000යි 405000යි නිව්ටන් පරස්පර කොහොමද 150 වැඩි කිරීම 150 150 150 කියන්නේ වර්ග මිලිමීටර කියනවා වර්ග බලය හරි දැන් මේක සුළු කරමුකෝ අපි එතකොට එනවා 405000 405000 බෙදන්නට ඕන 150 වැඩි කිරීම 150යි උත්තරයක් එනවා 18යි වර්ග මිලිමීටර නිව්ටන් කියලා ඔන්න සම්පීඩ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 18ක් කියලා එනවා එතකොට මේ කතන්දරේ ඇත්තටම M20 කියලා කෙනාගේ සම්පීඩ ශක්තිය තියෙනවා කොච්චරද වර්ග මිලිමීටරේ නිව්ටන් 20යි. හැබැයි මේ කතාවේදී ඉන්නේ කොච්චරද 18ක්. ඉතින් 20ක් එන්න ඕන කෙනාගේ 18ක් තිබ්බහම ඒක ප්‍රමාණවත්ද? නැහැ. සම්පීඩ ශක්තිය මදි. තේරුණාද? එහෙනම් ඒ කියන සම්පීඩන ශක්තිය අදාළ ශ්‍රේණියත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා. හේතුව තමයි මෙන්න මේ ගණනය කිරීම. දැන් ලස්සනට මෙන්න මේ ගණනය කිරීම කරගන්නකො අවශ්‍ය නම් මේ ශ්‍රේණි වල සම්පීඩ ශක්තිය ටිකක් නෝට් කරගන්න. හරි? බලන්න එකක් අවශ්‍ය නම් කරගන්න බලන්න. ඉක්මන් කරගෙන බලන්න. ලස්සනට පැහැදිලිව නෝට් කරගන්න. ඉක්මන් කරගෙන බලන්න. සර කොහොමත් හෙටනම් සරට වද දෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ එඩි වද දෙන්න පටන් ගන්නවද හරි ඔයාලා මගෙන් ඒ දන්න දේවල් ඕන එකක් අහන්න මම පන්තිවල හිටියොත් ටිකක් ඔය උත්තර දෙන්න ටිකක් හෙබේ නමුත් මම ගෙදර ඇවිල්ලා හරි ඒ ටික බලලා මාකුස් දෙන්න හරි රයිට් සර ඊයේ මට දීපු අයිස් මට හම්බුනේ නැහැ ක්ලාස් එකදී වයිස් ටික හම්බුනේ නැහැ පරක් කළා නෑ පරක් කළා බලවයි ටිකක් හම්බෙන්නේ නැතුව ඉතින් හරි 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 ඉක්මනින් ඉවර කරගන්න මේක ඉවර කරගන්න කොපි ප්‍රකාශනයක් පැහැදිලිව නෝට් කරගන්න
අවන්ගේ ලීනා ඉන්නවනේ මට කියන්න පොඩ්ඩක් බලන්න පුතේ ලීනා ඉන්නවද රයිට් සර් චන්ද දවසේ පන්ති කියලා චන්ද දවසේ නෑ අපි චන්ද දවසේ චන්ද දාමු අවුරුදු 14 අපි 15 පොය දවසේ කරමු හරි පොය දවසේ කරමු දී 8 ඉඳලා හවස 3 වගේ වෙනකම් පොය දවසේ කරමු අපි එහෙම ඉඳලා කතා කරලා ගන්නනේ චන්ද දවසේ පොඩි ආතල් එකක් ඉන්න කතාව ඔයාලා ආතල් එකක් ඉන්න මම ආතල් එකක් ඉන්න ඔයාලාට ටික කරන්න චන්ද කියලා වලට ලොකු සීන් එකක් නෑ නේ චන්ද දාලා ඇවිල්ලා රෙඩි කරගෙන යන්න අපි පොය දවසේ කරමු මම පොය දවසේ වැඩ කරලා දෙන්න ක්ලාස් සර් ෆුල් නයිට් ක්ලාස් එකක් කරමුකෝ ෆුල් නයිට් ක්ලාස් එකක් ඔයාලට කරන්නේ ඉන්න මට නම් නිදිම තේරෙන්නේ හරි මට අමාරුයි ඔයාලට නම් පුළුවන් ඇති අපි දවල් දවසේ කරමු බලමු අවශ්‍ය මොන හරි කරමු හරි ෆයිට් මෙඩි ඉවරයි ඊට පස්සේ හරි ද මෙඩි ඉවරයි ඊට පස්සේ කියන සම්පීඩන ශක්තිය බලන ශ්‍රේණිය හා ගැලපේද හරි ද මේක ගණනය කළානේ දැන් කියන්නේ මෙහෙම ආලියන 20 හරි කියන M20 ශ්‍රේණිය M20 ශ්‍රේණියේ M20 ශ්‍රේණියේ සම්පීඩ ශක්තිය M20 ශ්‍රේණියේ සම්පීඩ ශක්තිය M20 ශ්‍රේණියේ සම්පීඩ ශක්තිය M20 ශ්‍රේණියේ සම්පීඩ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 20 කි වර්ග මිලිමීටර නිව්ටන් 20 කි වර්ග මිලිමීටර නිව්ටන් 20 කි නමුත් ගැටළුවේ පරිදි සම්පීඩ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 18ක් ලෙස ලැබුණ බැවින් එහි නිවැරදි සම්පීඩ්‍ය ශක්තිය හා එහි නිවැරදි සම්පීඩ්‍ය ශක්තිය හා ඒ නිවැරදි සම්පීඩ ශක්තිය හා නොගැලපේ 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 හරි නොගැලපේ කියලා කිව්වා හරි ඔන්න දෙවෙනි කොටස ඉවරයි තුන්වෙනි කොටස ගුණාත්මක කොන්ක්‍රීට්යක් ඇදී හැඩයම් වල තිරිවැය අඩු කර ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තුනක් හරි දරුවනේ දැන් හැඩයම් වල ගුණාත්මක බව සෝරි තිරිවැය අඩු කර ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හරි දැන් සිතා කල්පනා කරන්න දැන් හැඩයම් කියන්නේ මොනවද හැඩයම් කියන්නේ පුතේ කොන්ක්‍රීට් එකක් නිර්මාණය කරන්න පාවිච්චි කරන නැත්නම් උදව් කරගන්න අච්චු වලනේ ඒ අච්චු වල තමයි අපි කියන්නේ හැඩයමක් කියලා එතකොට මේ හැඩයමේ පිරිවැය අඩු කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග එකක් තමයි හැඩයම් අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් මේ වතා කීපයක් භාවිතා කරන්න ඒ කියන්නේ එකපාරක් හැඩයම පාවිච්චි කරලා අපාරින්න නෙමෙයි අපි වතා කීපයක් ඒක පාවිච්චි කරනවා. එතකොට ඒක වඩාත් වටිනවා. හරි ඒ කියන්නේ කීප වාරයක් පාවිච්චි කරනවා. කියන්නේ වාර කීපයක් භාවිතා කරනවා. ඒ වගේම ඒ වගේම අපිට තව ගන්න පුළුවන් අර විශේෂම පදම් කළ දැවයෙන් නිර්මාණය කරපු හැඩයම් ලෑලි යොදා ගන්න පුළුවන්. එතකොට අපිට අර වතුර නැත්නම් ජලය හැමුවේ ඇදවීම් ඇඹරීම් වගේ දේවල් වෙන්නේ නැති වෙයි. ඒ වගේම වානේ තහඩු වලින් නිර්මාණය කරපු හැඩයම් පෙට්ටි පාවිච්චි කරනවා. එතකොට අපිට වතා කීපයක් ගැටලුවකින් තොරව ඒවා භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ පිළිතුරක් තමයි පුතා මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ නිසා ලියන්න පිළිවෙල අඩු කර ගැනීම සඳහා ගන්න හැකි ක්‍රියාමාර්ග. ලියන්න පුතා වාර කීපයක් භාවිතා කිරීම වාර කීපයක් භාවිතා කිරීම වාර කීපයක් භාවිතා කිරීම
වාර්තීකයක් පාවිච්චි කරන්න. හරියට කියන්නේ තවදගෙන වානේ තහඩු වලින් වානේ තහඩු වලින් නිර්මාණය කළ වානේ තහඩු වලින් නිර්මාණය කළ හැඩයම් යොදා ගැනීම වානේ තහඩු වලින් නිර්මාණය කළ හැඩයම් යොදා ගැනීම හැඩයම් යොදා ගැනීම හැඩයම් යොදා ගැනීම තරයක් ලියනවා ජලය සමග ගැටි ජලය සමග ගැටි හැඩය විකෘති නොවන හැඩය විකෘති නොවන හැඩය විකෘති නොවන ද්‍රව්‍ය භාවිතය ද්‍රව්‍ය භාවිතය හරි ඔය වගේ කීපයක් අපිට කියන්න පුළුවන්. හතරවෙනි කොටස මෙම කඩකාමරවල පල්දෝරු අපෝහණ මාර්ගය මෙම කඩකාමරවල පල්දෝරු අපෝහණ මාර්ගය ප්‍රධාන මාර්ගයේ අපවහන ප්‍රධාන මාර්ගයේ අපවහනයට සම්බන්ධ කරයි. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරන්න. හරි. දැන් පාර යනවා දරුවනේ අපවහන නරයක්. ඒකට මේ හාඩ්වෙයාර් එකේ ඒ වගේම අර මිනි රෙදි අලෙවි කරන සැලේ වැසිගිරි පද්ධති වල තියෙන එහෙම නැත්නම් මේ පල්දුර අපවහන පද්ධතිය කෙලින්ම ප්‍රධාන අපවහන මාර්ගයට යොමු කරන්න අපි උත්සාහ කරනවා කියලා කියනවා. එහිදී සලකන්න කරුණු මොනවා කරද්ද අපි සැලකිලිමත් වෙන්නට ඕන? එකක් තමයි අපි සැලකිලිමත් වෙන්නට ඕනේ, ඔය කඩකාමරවල ඉඳලා ප්‍රධාන අපෝහන නළයට කියන දුර ගැන බලන්න ඕන. ඒ වගේම බලන්න ඕනේ ඔය දැන් ඔය පාරේ තියෙන අපෝහන නළය ගලන මට්ටමයි, ඒ වගේම මේ ඔය කඩකාමරවල තියෙන අපෝහන නළයයි ගත්තාම ඒ ඒ කඩකාමරවල ඉඳලා දරුවනේ අර ප්‍රධාන නළයට ගැලීමක් තියෙන්න ඕනේ, ස්වයන් පවිත්‍රාණදියක් තියෙන්න ඕනේ. ඒක අඩු වෙලා තිබුණොත් ඒක කඩ තියෙන පල්ලෙහින් බඩේ තියෙන උඩින් නම් උඩට ගලන්නේ නැහැනේ. එතකොට අර පාර යන ලයින් එකේ තියෙන ජරාව සේරම කඩ කාමරවල තියෙන වැසිකිලි පද්ධතිය වලට එකතු වෙනවා. ඒ නිසා ස්වයං පවිත්‍ර ආනිතිය ගැන බලන්නට වෙනවා. ඒ වගේම දුර ගැන බලන්නට වෙනවා. ඒ වගේම ඔය කඩ කාමරවලින් ඉවත් කරන ඒ අපවහන ප්‍රමාණය, ඒ කියන්නේ අපවහන වල තියෙන ධාරිතාව ගැන පොඩි බල මේ දැනුවත් වීමක් කරගන්න වෙනවා. මොකද කොච්චර ප්‍රමාණයක් දවසකට අපදරපු විදිහට එළියට දානවද කියන කාරණාව. මොකද ඒකට ගැළපෙන්න තමයි ওই පද්ධතිය නිර්මාණය කරන්නට වෙන්නේ. ඒ නිසා ලියුම් කීපයක් දැන් උදේ මෙහෙම ලියයි. කඩකාමරවල සිට ප්‍රධාන අපවහන මාර්ගයට කඩකාමරවල සිට ප්‍රධාන අපවහන මාර්ගයට කඩකාමරවල සිට ප්‍රධාන අපවහන මාර්ගයට ඇති දුර කඩ කාමරවල සිට ප්‍රධාන අපවහන මාර්ගයට ඇති දුර ප්‍රධාන අපවහන මාර්ගයට ඇති දුර. ඒ වගේම බලනවා ස්වයන් පවිත්‍ර ආනතියක් නැත්නම් ස්වයන් පවිත්‍ර ආනතිය ස්වයන් පවිත්‍ර ආනතිය ස්වයන් පවිත්‍ර ආනතිය. ඒ වගේම තව එකක් ලියන්න. මනුබිල් යොදා ඇති ආකාරය මනුබිල් යොදා ඇති ආකාරය. තව එකක් ලියන්න. ශාඛානල සම්බන්ධව පවතින අයුරු ශාඛානල සම්බන්ධව පවතින අයුරු අයුරු. ඒ වගේම තව එකක් ලියනවා. තව එකක් ලියනවා දරුවනේ. තව ලියනවා. දිනකට ඉවත් කරන පල්දෝරු ප්‍රමාණය දිනකට ඉවත් කරන පල්දෝරු ප්‍රමාණය
ප්‍රමාණයේ ධාරිතාව දිනකට ඉවත් කරන පල් දෙවල ප්‍රමාණයේ ධාරිතාව. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඔබ දැන් කිරලා මැරලා මම හොයන්න බෑ ආසන්න වශයෙන් කොච්චරද ඉවත් කරන්න කියන එක බලන්න ඕනේ. පැහැදිලිද? හරි. ওই වගේ දේවල් තමයි අපි මෙතනදී සාකච්ඡාවට භාජනය කරන්නේ. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස සහවලට පස්වෙනි කොටස. හරි. හරි. පස්වෙනි කොටස උදේ කියනවා වලට මෙහෙම කියනවා මෙම ගොඩනැගිල්ලට අදාළ ජල සැපියුමේ චලනවල සැලැස්ම පහත දීලා තියෙනවා. එකේ සිට හත දක්වා ලකුණු කරලා තියෙන උපාංග දක්වන්න කියලා කියනවා. හරි. දැන් එකේ ඉඳලා හත දක්වා. දැන් 1 2 3 4 5 6 7 කියන කොටස් ගත්තට පස්සේ පළවෙනි එක කෙනා 1 කියන්නේ මොකක්ද පුතේ දාලා තියෙන ඔය මිලිමීටර 40න් මිලිමීටර 40 මොකක්ද දාලා තියෙන්නේ? L බෙන්ඩ් එකක් නේ, වැලමිටි සන්ධියක්. ඒ කියන්නේ දරුවනේ වැලමිටි නම්මක් තියෙන මිලිමීටර 40ක. ඒකවර අන්ත එක කියන්නේ මිලිමීටර 40 වැලමිටි නම්මක්. ඔන්න කොහොමද ගත්තම අන්ත එකෙන් තියෙන්නේ. අන්ත දෙකෙන් තියෙන මොකක්ද? මිලිමීටර 40 බටයක් මිලිමීටර 32 බටයකට සම්බන්ධ කරන පාවිච්චි කරන ඌනිත කෙවෙනියක්. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් මේක මිලිමීටර 40 මිලිමීටර 32 නේ. ඔව්. මිලිමීටර 40 වැඩි කිරියෝ මිලිමීටර 32 ඌනිත කෙවෙනියක්. ඌනිත කෙවෙනියක්. හරි, රිඩියුස් ෂොකට් එකක් ඌනිත කෙවෙනියක්. හරි. ඌනිත නෙමෙයි ඌනතනේ, ඌනත කෙවෙනියක්. ඌනත කෙවෙනියක් ඈ, ඌනත කෙවෙනියක්. අංක 3 කියලා කියන්නේ මෙතන තියෙන ටී ෂොකට් එකක්. ඒ ටී ෂොකට් එක ගන්න කොහමද? මිලිමීටර 32 න් මිලිමීටර 25කට. 32 මිලිමීටර 25 මිලිමීටර. ඒක ටී සන්ධියක්. ටී සන්ධියක්. අංක 4 කියන්නේ ටී ෂොකට් එකක් තියෙන්නේ මිලිමීටර 25 20. 25 20 නේ කො. මිලිමීටර 25 මිලිමීටර 20 25 20 ටී ෂොකට් එකක්. ඒක ටී සන්ධියක් තියෙන්නේ. අංක 5. අංක 5 කියන්නේ ඔතන තියෙන දෝවන බඳුනක්. දෝවන බඳුනක්. දෝවන බඳුන. අංක 6 කියන්නේ ජල මුද්‍රිත වැසිකිලි බඳුන. ඔතන තවත් කෙනෙක් ලියලා තිබ්බනම් සිෂ්ඨනය සහිත වැසිකිලි බඳුන කිව්වනම් ඒකත් හරි ඈ. සිෂ්ඨනීය සහිත වැසිකිලි බඳුන කිව්වත් හරි, ජල මුද්‍රිත වැසිකිලි බඳුන. ඒ කියන්නේ කොමන්ඩ් එකක් ඔය දියද. ඊට පස්සේ අංක 6 හරි. අංක 7. අංක 7 තියෙන්නේ මොකක්ද? නාන වතුර මරක් තියෙන්නේ. නාන වතුර මරක්. හරි. ඔන්න ඔය ටික පුතේ නෝට් කරලා තියනවා නම් ඔබ නිවැරදි. බලන්න අඩුපාඩු තියෙනවද කියලා. අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා හදාගන්න බලන්න. ඔය විදිහට උත්තර ටික තියෙනට ඕනා. හරි, එක්කෙනින් ගමු අපි. තාලේ ගා ඉන්නවද?
গোলসিতে বিভিন্ন অনেক ক্লাস রেডি গোলসি বেড়াই গেলে কি হাঁ হাঁ গোলসি বেড়াই ইপ্পা খারাপ না তবে সেবিয়ানাতে ক্লাসে গেলে সেবিয়ানা পরিবার কারা জানি জরুরি তুমি ശരിയാ തിന്നു നോക്കിയാണ് ഹരി ശരി ഇന്നും ഹരി ഭക്ഷണം ജോലി വരായി ഹരി ഇപ്പാക്കാൻ ഹരി ഇപ്പാക്കാൻ ഹരി വടി വരായനെ ഹരി ഇത് പശുപതി ഗീനവാ ഹരി വണി പഠ സാർ മെവ് വെറുതെ സാലുകളിൽ നിവാസ് കരുണ കസക് නිසි ප්‍රතිකාර නොයදා මුදා හැරිය විට ඇති වෙන්න පුළුවන් සමාජීය සෞඛ්‍ය ගැටලු දෙකක් හා පාරිසරික ගැටලු දෙකක් අහනවා හරි දැන් මේ වෙළඳ සල් වලින් කසල නිසි ප්‍රතිකාර නොයදා මුදා හැරියොත් ඇති වෙන්න පුළුවන් සමාජීය ගැටලු මොනවද එකක් තමයි බෝවල රෙඩි රෝග ඇති වෙන්න පුළුවන් කොලරාව පාචනය මදුරු වසංගත නම් බෝවනේ වනිමේනි හරි එතකොට මේ මදුරු වසංගත වගේ දෙකට තියෙන්නත් පුළුවන් ඒ වගේම මේ මොනවද ලෙඩ රෝගික පාචනය බලනවා අතිසාරය වගේ ඒවා හැදෙන්න පුළුවන් චර්ම රෝග හැදෙන්න පුළුවන් හරි ඒ වගේම තව ඉතින් වෙන්න පුළුවන් සමාජීය ගැටලුවක් තමයි දුර්ගන්ධය පරිසරයේ දුර්ගන්ධය ඇතිවීම වගේ දේවල් වෙන්න පුළුවන් අපි ලියමු කීපයක් ලියන්නකො මෙහෙම මුලින්ම ලියන්න සමාජීය ගැටලු කියලා දාන්නකො සමාජීය ගැටලු සමාජීය ගැටලු සමාජීය ගැටලු කියලා දාලපු දේ ලියන්න සමාජීය ගැටලු කීපයක් මෙහෙම සමාජීය ගැටලු කියන්නේ බෝවන ලෙඩ රෝග ව්‍යාප්ත වීම බෝවන ලෙඩ රෝග ව්‍යාප්ත වීම බෝවන ලෙඩ රෝග ව්‍යාප්ත වීම උදාහරණයක් විදිහට දෙනවා උණ සන්නිපාතය ඒ වගේම පාචනය ඒ වගේම කොලරාව වැනි හරි ඊට පස්සේ තව එකක් ලියන්න චර්ම රෝග ඇතිවීම තව එකක් ලියන්න දුර්ගන්ධය පැතිරීම ඔය වගේ දේවල් සමාජීය සෞඛ්‍ය ගැටලු ඇති විදිහට අපි දකිනවා ඊට පස්සේ පාරිසරික ගැටලු ලියන්න දෙකක් පාරිසරික ගැටලු වෙන අපි දන්නවනේ දැන් ජල දූෂණය වෙනවා වායු දූෂණය වෙනවා ඒ වගේම ජෛව වෙනස් වීම සිද්ධ වෙනවා නේද ඔබ තමයි පාරිසරික ගැටලු කියලා කියන්නේ දැන් ඔබ පාරිසරික ගැටලු දෙනම දෙකීපයක් ජල දූෂණය ඒ වගේම වායු දූෂණය ඒ වගේම ජෛවීය වෙනස්කම් ඇතිවීම ජෛවීය වෙනස්කම් ඇතිවීම ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ ඔන්න ඔතනින් අපේ පළවෙනි ප්‍රශ්න වලට ඉවර වෙනවා. හරි. දැන් එන අපට දෙවෙනි ප්‍රශ්නෙන් කියන TDS ගණක් අපිට දෙන්නේ. TDS ගණක්. මෙහිදී අපිට කියනවා පොදේ පහත දක්වා ඇති මහල් ගොඩනැගිල්ලක අත්තිවාරම් යෙදීම සඳහා සපයලා තියෙන සැලැස්මක් කියලා කියනවා. පිළිතුරු සපයා ඇති TDS පත්‍රය මත ලබා දෙන්න කියලා කියනවා. හරි අපි දැන් මේ TDS පත්‍රයක් වට දීලා නැහැ. ඔයා දැන් මම හිතන්නේ මේ TDS පත්‍රයක් අඳගෙන ඇති. හරි අඳගත්තට පස්සේ මේ ගත්ත TDS පත්‍රය තුළ දරුවනේ ඔබ මෙහි කියන තොරතුරු ටික අතුලත් කරන්න බලන්න සැට්ටක් ගාලා. ආ ඕකේ මේ ගැටලුවක් තියෙනවා. දරුවෝ දැන් මේ කියලා තිබුණා මේ විශේෂයෙන්ම මොනවද මේ ඔය මේ බිත්තිවල ගණකම දීලා නැහැ කියලා. ඔයාලා මම හිතන්නේ බිත්තිවල ගණකම දාලා හදන්නද කීයක් හරි ඔබ දෙන්න ඕනේ ගණක් ඈ. විශ්වවිද්‍යාල ගණකම ඔක මිලිමීටර් 220ක් හරි 25ක් හරි කියලා දා ගන්න අපිට නිකන් ගාන හදන්න ලේසියි 220ක් කියලා දා ගත්තාම නේ ඒ නිසා 220ක් වගේ දාගමු විශ්වවිද්‍යාල ගණකම 220ක් කියලා දාලා වැඩේම නැගගමු හරි
25 කියලා දාලා හදපු කට්ටිය අවුලක් නැහැ එහෙම තියාගන්න. අපි 220 කියලා දාලා වැඩේ පටන් ගමු. හරි. හරි. එතකොට දරුවනේ අපිට මෙතනදී කියනවා, හරි අපිට මෙතනදී කියනවා මේ දීලා තියෙන තොරතුරු අනුව මොකද්ද ගන්න කියන්නේ අපිට. අපිට කියන්නේ ආ කොට්ටක්තිවාරමය කොට්ටක්තිවාරමක් සහිත 101 කුළුණෙහි දික්කඩක් පහත රූපයේ දීලා තියෙනවා. හරි. දැන් ඔයාලට දෙනවා දරුවනේ අස්තිවාරමේ හරස්කද සටහනක් දෙනවා. දීලා කියනවා ගොඩනැගිල්ලේ බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග සොයන්න. දැන් ඒක ගණන් දිනා ඔයාලට TDS ෂීට් එකක් ඔය මිනි ෂීට් එකක තමයි ඔය දෙන්න කියන්නේ. හරි. TDS ෂීට් එකක දෙන්න කියන්නේ හරි. බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. පටපට ගාලා බලන්න උත්තර ගන්න බලන්න උත්තර ගත්තා ඉන්නවනේ මට ගන්න බලන්න ස්ක්‍රීන්ෂොට් සහ අද මැටිකට්ටි හදාගෙන යන්න. මේ 220ක් කියලා ගන්න බිත්ති ගන්නම හරි එහෙම කියලා අරගෙන වැඩේ පටන් ගන්න කරගෙන යන්න. හරි. හරි බලලා දැන් TDS sheet එක ඇඳගෙන ඔය විස්තර ටික කට්ටක් ගාලා ගන්න බලන්න. හරි ඉක්මන් කරන්න. හරි ගත්තා ඉන්නන මට කට්ටක් ගාලා දාන්න බලන්න. දැන් TDS sheet එක සම්පූර්ණ කරලා ගන්නවානේ දඩලෝගින් තොරව ඒ වැඩේ කරගෙන යන්න බලන්න. DS description DS description හරි ඉක්මනින් බලන්න වටිනාකම් ටික තෝරා ගන්න උත්සාහ කරන්න බලන්න. හරි අපෙන් අහන්නේ දැන් මොකද අපෙන් දැන් අහන්නේ පොදේ ඔතනදී ඔයාලගෙන් අහනවානේ මුලින්ම දැන් ඔය ඔයාලා ලියන්න ඕනනේ පොතේ අර වාක්‍ය මොකක්ද ඔයාලා දැන් ඕකේ ලියනවා පෙරවනේ අර සුපුරුදු කොටස් ටික කියන්නේ TDS sheet එකක් අපි සම්පූර්ණ කරලා දෙන්නේ පාවිච්චි කරන දේවල් ටික තියෙනවානේ. ඒ කියන්නේ ව්‍යාපෘතිය නම පිරිය දක්වන ලද්දේ ඒ වගේම දිනය ඔය ඒ වගේම අංක ඔය වගේ දේවල් ටික තියෙනවානේ. ඒ ටික මුලින්ම දානවා. දාලා ඔයාලා ලියන සුපුරුදු වාක්‍ය තියෙනවානේ. මොකක්ද ලියන සුපුරුදු වාක්‍ය? ඔයාලා ලියන වාක්‍ය තමයි SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම. ඒ ටික ලියනවා. හරි SLS සරි ඒ කියන්නේ දරුවනේ SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම කියලා දාලා ඔයා පොතේ ලියනවා. මෙතන තියෙන ජොබ් කීයක්ද? ජොබ් පහක්. ජොබ් පහම ලියනවා. හරි මට දැන් ඒක ලියන්න ඉඳ බදින සමන් ඔහොම නතර වෙන්න නම් ඔයාලා ලියන්න SLS 573
ලේක් කෙනේ අපි පිළිවෙලට මිනුම් ගැනීම කියලා වල යා ගන්නට ඕනේ. හරි. එතකොට දරුවනේ ඔයාලට හම්බ වෙන ජොබ් පහ. මොනවද ජොබ් පහ? එකක් තමයි ගොඩනැගිල්ලේ බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය. දෙක හම්බ වෙනවා අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගණනය. තුන හම්බ වෙනවා කැට කොන්ක්‍රීට් තට්ටුවේ ප්‍රමාණ ගණනය. හතර ලියන්න ඕනේ කොන්ක්‍රීට් කණුවක් සඳහා හැඩයම් ප්‍රමාණය. හතර ලියන් පහ ලියන්නට ඕනේ කණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය. පැහැදිලිද? ඒ ජොබ් පහ ලියනවා. ඊට පස්සේ තමයි ඔයා ඔය මධ්‍ය රේඛා අධිකරණය කරන්න පටන් ගන්න. ඒ ටික ඉස්සෙල්ලා ටක් ගාලා ලියා ගන්නකො. මම එතනින් එහාට කතා කරන්න වැඩි ටික කතා හදන විදිය. හොඳයි. දැන් ගොඩනැගිල්ලේ බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා ටික. දැන් බාහිර ටික වෙනමව ගන්න, අභ්‍යන්තර ටික වෙනමව ගන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න උත්සාහ කරන්න. බාහිර ටික වෙනමව ගත්තා, අභ්‍යන්තර ටික වෙනමව ගත්තා. හරි. දැන් මෙතනදී ඔයාලට දැන් ඔය බාහිර සහ අභ්‍යන්තර දැන් අපි ගත්තේ මිලිමීටර 200ක් කියලානේ. 200ක්ද ගත්තේ කියලා 220ක්ද ගත්තේ. බිත්ති වල ගණකව 220යිනේ. හරි. මම දැන් ජොබ් එක මම පටන් ගන්න දැන් ඔය ජොබ් ටික දැම්මාට පස්සේ SLS 573 ලේක් කෙනේ අනුපිළිවෙලට මිනුම් ගැනීම කරලා ලිව්වට පස්සේ මම ලියනවා පළවෙනි වැඩේ. මොකක්ද පළවෙනි වැඩේ? ගොඩනැගිල්ලේ බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. මම ලියනවා දරුවනේ පළවෙනි කොටස උත්තර ලියනවා බාහිර මධ්‍ය රේඛා දිග. බාහිර මධ්‍ය රේඛා දිග. බාහිර මධ්‍ය රේඛා දිග හොයනවා. දැන් බාහිර මධ්‍ය රේඛා දිග හොයනකොට මට මේ පැත්තට ගන්න පුළුවන් 3000යි 3000යි 6000යි බිත්ති කෑලි ටික කියන්නේ 220 ගානේ වුණොත් 220 ගානේ කෑලි 3යි ඒක එකතු වෙනවා 6000ක්. එතන 6000ක් කියන්නේ 6660යි. දිග පැත්ත 6660 ඒ වගේ බිත්ති කෑලි 2යි. 6660යි ඒ වගේ බිත්ති කෑලි 2යි. 6660 ආපු විදිහ තේරෙනව නේද? හරි. දැන් බිත්ති එක ගණකම 220ක් කියලා 220ක් කියලා ගත්තා. එතකොට 220 කෑලි 3කුයි 3000ව 2කුයි. එතකොට 6660 දෙකින් වැඩි වෙනවා. බිංදුවයි දෙවරක් 6 12න් දෙක ලේ එකක් ඉතිරි දෙවරක් 6 12 එකයි 13 එකක් ඉතිරි 6 දෙවරක් 6 12 එකයි 13යි 13320ක් කියලා එනවා. හරි. හරි නේද? 6660 වැඩි කළා දෙකෙන්. හරිනේ 13 320. ඊට පස්සේ උස පැත්ත බීට් තියෙනවා 3000යි. ඒක පිටින් පිට මිනුම්මනේ. මේ පැත්තට බීට් කැරි 2යි. 3000යි බීට් කැරි 2යි. ඒ කියන්නේ 6000ක් කෙරෙනවනේ. ඔය ටික එකතු කරනවා. එතකොට එනවා 19යි 320ක් කෙරෙන මිලිමීටර වලින්. ඔය එන්නේ බාහිර මධ්‍ය රේඛා දිගේ වට කොටස. ඒකේ තව අඩු වෙන්න එපා, මුළු ටික අඩු වෙන්න එපා. පිටින් පිට වෙනුම් ගන්න නිසා තමයි කියනවා DDT කියලා. DDT අඩු වෙනවා 2 2 4යි. 2 වැඩි කළා, පාගේ වැඩි කළා 220 කියලා ගත්තා. මේකට මේක කපනවා. 4 0.4 2 8යි 4 2 8යි. මෙයාගේ 880ක් අඩු වෙනවා. අඩු වෙලා තියෙනවා 18යි 440ක් කියලා මිලිමීටර්. ඔන්න බාහිර මධ්‍ය රේඛා දිග හරි. බාහිර මධ්‍ය රේඛා දිග හරි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙනවා. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙනවා. දැන් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙනදී මේ පැත්තට තියෙන එකයි 3000ක එකක් තියෙනවා. එක බිත්තියයි 3000ක. ඒ කියන්නේ 3000යි. හැබැයි එයාගේ අඩු වෙන්න ඕන දරුවනේ බිත්ති වල අර 225න් බාමි කැලේ දෙකක් අඩු වෙන්නට ඕන. ඒ නිසා මෙතෙන් දැන් දෙනවා DDT කියලා දානවා. බිත්ති කැලේ එකයි ඒක අවශ්‍ය නැහැ නිසා දෙක වැඩි කළා, බාහිර වැඩි කළා 220 කියලා ගන්නවා. දෙක දෙක කැපෙනවා 220ක් අඩු කරනවා. ඒ කියන්නේ කාගෙන්ද 3000න් අඩු වෙනවා 220ක්. 2780ක් කියලා එනවා මිලිමීටර වලින්. මේක දැන් අපි ටී සන්ධියම අඩු කරලා නැහැ. හරි, ටී සන්ධියම අපි අඩු කරලා නෙමෙයි අරන් තියෙන්නේ. හරි, ඔන්න දැන් ආදරුවනේ බාහිර මධ්‍ය රේඛා දිග හරි, ඒ වගේම අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගත් හරි.
හරි දැන් අපි අතර මැදේ එකාදික දැන් අපි ඔතන ගත්තනේ. හරි දැන් මේක ගත්තට පස්සේ දැන් ඔය ගාන හදද්දී ටී සන්ධිය මඩු ගල අපිට ගන්නට වෙනවා. හරි අඩුපාඩු දින කට්ටිය ටක් ගල මේක ගණනය කරගන්න බලන්න. ඔය විදිහට වැඩි ඉවර කරගන්න ඔය කට්ටක් ගල බලන්න. අඩුපාඩු දින හදාගන්න ඔය කට්ටක් ගල බලන්න. පොඩි ඉවර කරගන්න. අඩි පොඩි දාගන්න කට්ටක් ගාලා. හරි අඩු පාඩු හදා ගන්න. අඩු පාඩු හදා ගන්න පුළුවන්. හරි ඔය දැක්කේ වැරද. හරි ඊට පස්සේ යවන බාහිර මධ්‍ය රේඛා දිග හරි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. දැන් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරද්දී හරි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරද්දී මෙතන තව කුංචි සීන් එකක් තියෙනවා. මොකද සීන් එක දැන් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරද්දී මේක තියෙනවනේ දැන් ටී සන්ධි දෙකක් තියෙනවනේ. ටී සන්ධි දෙකක් අඩු වෙන්නට ඕන. ඒ දෙන්න අඩු වුණාම එන අගේ තමයි ඔය එකතු කරපුවාම එන මුළු අගය. ඒ කියන්නේ දැන් මෙතන ටී සන්ධි අඩු කරලා ගත්ත අගයක් එනවනේ. දැන් ටී සන්ධි අඩු කරලා ගත්ත අගයක් එනවා. ඒ අගය ආවට පස්සේ ඒ කියන්නේ දැන් ටී සන්ධි අඩු කරලා එකක් එයක් එනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ තියෙන්නේ දැන් වටේට නැත්තම් බාහිර කොටසේ මධ්‍ය රේඛා අධික. මේ තියෙන අභ්‍යන්තර කොටසේ මධ්‍ය රේඛා අධික. දැන් මේක තව ටී සන්ධි අඩු කරලා නැහැ. දැන් මේක ටී සන්ධි අඩු කරනකොට හරි දැන් මේකේ දැන් අභ්‍යන්තර සහ බාහිර කියලා වෙන වෙනම වරන් තියෙනවා. දැන් අපි ඊළඟ අහන්නේ දෙවෙනි කොටසෙන් අහන්නේ මෙහි අත්විවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගණනය කරන්න කියනවනේ. දැන් අත්විවාරම් කාණු කපනකොට මේ කියන ගොඩනැගිල්ලේ විදිහට ඔය හැම කොටසකම හැම කෙනෙකුගේම අත්විවාරම් කාණු ඔය යන විදිහටම යනවනේ. දැන් සී එක කුළුණ කියලා කියන්නේ හරි එක කුළුණක් අපිට දීලා තියෙනවා. හරි දැන් මෙයාගේ තව එකක්. දැන් ඔය අත්විවාරම් කාණු කපනකොට දැන් හැම තැනකම කුළුණු නැහැනේ. දැන් කුළුණු තියෙන්නේ ඒක හොඳට පටල ගන්නසෝ ගන්න ඕනේ. දැන් කුළුණු තියෙන්නේ ඔය මුළු වලට එන ටිකට විතරයි. එතකොට දැන් ඒ තියෙන කුළුණු හැර ඔය උඩින් තියෙන කොටස් ටික තමයි අපි ගන්නට ඕන ගණනයට. ඒ කියන්නේ දැන් ඔය මිලිමීටර 220ක ඝනකම කොටසක් විදිහට දැන් අපි සලකන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි කොටසෙන් අහන්නේ දැන් අත්විවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගන්නනේ. අත්තිවාරම් කාණු කපනකොට අපිට ඔය 100ක කුළුණේ හරස් කරලා දීලා තියෙන දික්කඩක් නේ. එතකොට දැන් ඔය අත්තිවාරම් කාණු ගත්තාම 100ක කුළුණ තියෙන්නේ. 100ක කුළුණ තියෙන විදිහට දිගටම පතර තියෙනවා කියලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඔය කියන විදිහට අත්තිවාරම් කාණුව කපනකොට අත්තිවාරම් කාණුවේ අපිට දරවනේ පළල. ඒ කියන්නේ අත්තිවාරම් කාණුවේ අපිට පළල අපිට ඔතනදී දෙන්නේ නැහැ. ඒ කියන්නේ අත්විවරම් කාණුවේ පළල කියලා මිලිමීටර 900ක් කියලා දෙනවනේ කියන තැන. ওই 900ක් 900 900 කියන හදන බේස් වල. මම කියන්නේ පැහැදිලි නේද? 900 900 කියන හදන බේස් වල. දැන් ඔය 100ක කුළුණි. දැන් ඔය 100ක 102 103 104 105 106 කියලා කුළුණු හයක් නේ තියෙන්නේ. එතකොට දැන් ඔය අත්විවරම් කාණුවේ දැන් අපි දැන් පොළව ඇතුළට කපලා තියෙන කොටස ගත්තාම මිලිමීටර 900ක් ඇතුළට කපලා තියෙනවා. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි එතකොට දැන් ඔය මිලිමීටර 900ක් කොටසක් පළල කොටසක් දිගටම ඔතනදී එන්නේ නැහැ.
හරි. එතකොට ඔතනදී ඔය මිලිමීටර් 900ක කොටසක් දිගටම එන්නේ නැහැ කියන දැන් ඔගේ 900 කොටුවක් තියෙන එක දැනට. ඒ වගේ තැන් 6ක කොටු 6ක් කපලා තියෙනවා. හරි. ඊට අමතරව අත්තිවාරම් කානුව කපන කොටස ගත්තාම එක වෙනම එකක්. පැහැදිලිනේ? ඒක පටල ගන්න නැතුව ගන්න ඕනේ. හරි. දැන් ඔන්න අපි බාහිර මධ්‍ය රේඛා දිග හරි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග හරි. දැන් බාහිර සහ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග හරි. එතකොට දැන් මේක අවසානටම උත්තරෙත් නෙමෙයි ඈ. මොකද මේක තව අර මධ්‍ය රේඛා දිගක් තියෙන එක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ටී සන්ධි අඩු වෙන්න එපා. ටී සන්ධි අඩු වුණාම එන අගයක් තියෙනවනේ. දැන් ඕන දැන් මම ආයෙ කියනවා. දැන් මේ දෙක එකතු වුණාම එනවනේ අගයක්. මෙයා එකතු වුණාම එනවා මුළු මධ්‍ය රේඛා දිග. ඒකෙන් තව ටී සන්ධි අපි අඩු කරලා නැහැ. හරි. ඒක පස්සේ අපි අඩු කරගමු. හරි. මේක තමයි දැනට ඔය අහන උත්තරේ. පළවෙනි කොටස උත්තර හරි. දෙවෙනි කොටස මෙහි අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණයි. මම ඒක මෙතෙන්ට එන්නම්කෝ. දෙවෙනි කොටස අත්තිවාරම් කාණු කැපීම. අත්තිවාරම් කාණු කැපීම. දැන් ඔන්න බලන්න පටල ගන්න එපා. අත්තිවාරම් කාණු කපන්න යන්නේ. පොතේ දැන් අත්තිවාරම් කාණු කපනකොට අත්තිවාරමේ දැන් ඔය අපිට ගන්න පුළුවන් අත්තිවාරම් කාණු කපනකොට අත්තිවාරම් කාණුවේ පළල. හරිද? දැන් ඔය මිලිමීටර් 900ක් කියලා ඔයාලට 100ක කුළුණේ දීලා තියෙන්නේ. තුන්වෙනි පිටුවේ දීලා තියෙන්නේ 100ක කුළුණේ පළලනේ. 100ක කුළුණේ පළල 900ක් කිව්වට මුළු අත්තිවාරම 900ක් පළල නැහැනේ. ඒ වගේ කුළුණු 6ක් නේ තියෙන්නේ. මම කියන දේ තේරෙනව නේද? හරි. එතකොට ඔයාලගෙන් ඔය අහන්නේ අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගන්න කියලා තැනදී අපිට ගන්න දෙන්නේ ඔය 900 900 කියලා තියෙන්නේ. හරි. 900 900 කියලා තියෙන දරුවනේ එක කුළුණක්. දැන් ඇත්තටම ඔතන ඔය නිර්මාණය කරලා තියෙන්නේ ඕක දැන් මේ. ඒ කියන්නේ ඕක නිර්මාණය කරලා තියෙන්නේ දැන් ඔය කියන අපිට ඔපේන්නේ බිත්ති ටිකද පේන්නේ. ඇත්තටම දැන් ඔය ගොඩනැගිල්ල හදලා තියෙන්නේ ඔය වගේ කුළුණු 6ක් හදලා කුළුණු 6 අතරට දරුවනේ බිත්ති ටික සම්බන්ධ කරලා තමයි ඔය ෆවුන්ඩේෂන් එක හදලා තියෙන්නේ. මම කියන දේ හොඳට තේරුම් ගන්න බැහැ. මම කියන දේ තේරුණා නේද? දැන් ඔය ඔහොම හදලා තිබුණාට කුළුණු 6ක් හදනවා. ඕක දැන් මේ බේස් වලවල් දාපු බිල්ඩින් එකන්නේ. ඔය කුළුණු ඔය බේස් වලවල් තියෙන ටයිමනේ කුළුණු මෙහෙම උඩට උස්සනවා. කුළුණු 6ක් හදලා ඒ අතරට ගඩොල් බැමි දාලා බිල්ඩින් එක හදාගන්නයි පස්ස දාලා බලලා වැඩි කර කරගන්නවා. එතකොට දැන් ඔය මේ ඔය දැන් උදාහරණයක් විදිහට 100ක 102ක 103 කියන ඒ තැන් අතර යටින් අත්තිවාරම් කණුවක් කපන්නේ නැහැ. මම කියන දේ තේරෙනව නේද? දැන් 100ක කියලා එක කුළුණක් හැදුවා. ඒ කුළුණේ හරි ඒ කුළුණේ හදද්දී පළල 900යි 900ක කොටුවක් හදා ගන්නවා. ඒ හදාගත් එක්කෙන මිලිමීටර් 900ක් ගැඹුරට හදනවා. ඒ වගේ කුළුණු 6ක් බිම ඉඳලා උඩට හදා ගන්නවා. පස් දාලා තරලා ඊට පස්සේ කරන්නේ ඒ කණු අතරට ගඩොල් බිම ඉඳලා බැඳ ගන්නවා. මම දැකලද දැන් ඔය මේ ඔය වගේ රාමු සැකිලි සහිතව හදපු ගොඩනැගිලි දැකලද? හරි. දැන් ඔය හැම බිල්ඩින් එකක්ම දැන් අපේ කුරුණෑගල දරුවෝ ටික නුවරදරුවෝ ටික දන්නවා පන්ති කරපු හැම ශාලාවකම ඔය විදිහේ බිල්ඩින් තමයි තිබුණේ. ඒ කියන්නේ ඔය වගේ කොන්ක්‍රීට් කුළුණු උඩට ගිහින් තිබුණා. ඒ අතරට ගඩොල් බැමි දාලා බැඳගෙන තිබුණා. හරිද? දැන් මේ රූපේ දීලා තියෙන උඩින් බලපුවම අපිට බැමි බිත්ති ටික පේන විදිහට දීලා තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ නේ අපිට. හරි. දැන් මම පැහැදිලි කරන්න හොඳට පටල ගන්න තේරුම් ගන්න. අත්තිවාරම් කාණු කැපීම. මම දැන් එක කුළුණක් ගන්නවා. එක කුළුණක් හදන්න ඒ කියන්නේ හරි මම දැන් ඔය මුළු බිල්ඩින් එකම දැන් හරි දැන් ඔය මුළු බිල්ඩින් එකේම දැන් ඔය අත්තිවාරම් කාණු කපලක් නැහැ. හරි. එතකොට අපිට දැන් ඔය ගන්න වෙන්නේ මේ බිල්ඩින් එකේ මම මෙහෙම කියනවා නැත්නම් මම මෙහෙම කියනවා. දැන් මම මෙතනදී මේ අරන් තියෙන බිත්ති වල මධ්‍ය රේඛා දිගනේ. හරි. දැන් මෙතනදී ඔයාලට තව දෙයක් තියෙනවා. දැන් ඔයාලට මේක මේ පැටලෙන්නත් පුළුවන්. දැන් මේ ඔක පැති දෙකකින් හිතන්න පුළුවන්. එකක් තමයි කණු හයක් හදලා තියෙනවා. හදපු කණු හය අතර බෙමිදාලා වැඩේ කරලා තියෙනවා. හරි. එතකොට ඔන්න ඔක එකක්. ඊට පස්සේ මේ ඒ විදිහට එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔතනදී දරුවනේ මේ රයිට් මහල් ගොඩනැගිලි අත්තිවාරයේ දිනසුනා රයිට් හරි. එහෙම නැත්තම් ඔයාලටව දෙන්න ඕනේ ඔය කුළුණු ටික නැතුව ඔය ඇතුලේ තියෙන ෆ්‍රේම් එක විතරක් ගණනට අරන් හදන්න කිව්වනම් ඒත් හරි. දැන් ඔතනදී දැන් පැටලිලි දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන තියෙන ඇත්තටම කුළුණු හයක් විතරද. එහෙම නැත්තම් ෆවුන්ඩේෂන් එකක්ම තියෙනවා. ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම් අර කුළුණු වල වටේ 900 900 කියලා දීලා තියෙන එක පැටලිල්ලකට හේතුවක් වෙනවා. පැහැදිලිද? හරි. දැන් මේ දීලා තියෙන රූපේ තොරතුරුම අරන් ගත්තාම රූපේ තොරතුරුම ගත්තාම අපිට දැන් අත්තිවාරම් වල අත්තිවාරමේ මධ්‍ය රේඛාවල දිග මේක මේ දෙන්නගේ එකතුව කියලා අරන් අපිට ගානකට ගියොත් එහෙම මේ මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා.
ඔය අත්තිවාරම් කානුවේ පළල. දැන් අත්තිවාරම් කානුවේ පළල හැම තැනකම එකම විදිහට නෙමෙයි තියෙන්නේ. දැන් කුළුණුවල පළල වෙනයි, අත්තිවාරම් කානුවේ දැන් මේ තියෙන ඉතිරි රූප සටහනේ අත්තිවාරම් කානුවක් ගැන අදහසක් ගන්න බෑ. හරි, එතකොට මේ තියෙන 900 900 කුළුණුව දිගටම තියෙනවා කියලා අදහසකුත් නෙමෙයි මේ තියෙන්නේ. හරි, එතකොට අපිට මෙතනදී ගන්න තියෙන සරලම පැහැදිලි කිරීම තමයි දැන් මේ කියන්නේ මෙතන මිලිමීටර 900ක් පළල කුළුණු 900ක් පළල දිගටම ගිහිල්ලා නැහැ. මම කියන දේ තේරෙනව නේද? හරි, එතකොට මේ කියන ගොඩනැගිල්ලේ අපිට එක කුළුණක් ගත්තාම එක කුළුණක හරි එක කුළුණක් අරගෙන එක කුළුණක් ගැන තමයි අපිට හිතන්න වෙන්නේ. හරි, එතකොට මේ කියන කතාවේ හැටියට දැන් අපිට දැන් අත්තිවාරම් කාණු කපනකොට දැන් මේ එක කුළුණක් ගත්තොත් එක කුළුණක නම් පළල ගන්න මිලිමීටර 900යි. එක කුළුණක උස ගන්න ගන්නවා මිලිමීටර 900යි. පළල 900යි උස 900ක් වෙන කුළුණක් තමයි මෙතන මේ තියෙන්නේ. හරි, එතකොට එතකොට එක කුළුණක දිග පළල ගන්නවා. කියන උසයි පළලයි ගන්නවා. හැබැයි එයාගේ දිග ගන්නෙ නැහැ. එයාගේ දිග ගන්න ගත්තොත් දැන් මේ තියෙන විදිහට දිග ගන්න කියොත් එතන ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ තියලා තියෙන කුළුණු ගත්තාම මේවා එක දිගටම එක ප්‍රමාණයකට නෙමෙයි යන්නේ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිනේ? හරි, එතකොට මේ කියන කතාව තුළ දැන් 900 900 කුළුණු තියෙනවා කියලා කිව්වම එතන මේ පොඩි පැටලවිල්ලක් අපිට සිද්ධ වෙනවා. මේ කොහොමද මේ අත්තිවාරම තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. හරි, එතකොට අත්තිවාරම තියෙන්නේ කොහොමද කියන එකත් එක්ක මේ කොන්ක්‍රීට් කුළුණේ, ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් කුළුණේ පළල තමයි. එතකොට දැන් අපි 220ක් කියලා ගත්තා. එතකොට කොන්ක්‍රීට් කුළුණේ පළල 220ක් නම් එතන ආයි පොඩි ගැටලුවක් එනවා. ඒ නිසා මෙතන පොඩි ගැටලු දෙකක් තියෙනවා. අපි ඒකට පොඩි උත්තරයක් හදාගන්න මෙයන් නැත්තම් මේ ඔය ගාන හදන්න බැරි ප්‍රශ්නයක් කියනවා. මම කියන දේ තේරෙනවා නේද? කුළුණු තැන් තුනක තැන් හයක කණු තියෙන සීන් එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට එක්කෝ අපිට මෙතනදී ගාන දෙන්න ඕනේ. මමත් ඒක දැන් ඔබ ගද්දිත් මම ලොකුට ඒක හිතන්න තුල ගත්තේ. දැන් බලපන් දැන් ප්‍රශ්නයක් එනවා තමයි. දරුවෙක් අහලා තිබ්බ එහෙම ප්‍රශ්නයක්. ඒක මම කිව්වේ. හරි, එතකොට දැන් මේ අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගන්නකොට අපිට මෙතනදී ක්‍රම දෙකෙන් එකකට තමයි යන්න වෙන්නේ. හරි, අපි එහෙනම් දැන් ගමු අත්තිවාරම් කාණු කැපීම ගැන කතා කරනකොට මෙහෙම ගමු. මේ කුළුණේ දිග පළල උස අමතක කරමු. අමතක කරලා හරි, එතකොට මේ ෆවුන්ඩේෂන් එක දාන්න යන්න ඕන ප්‍රමාණය තමයි අපිට ගන්න වෙන්නේ. හැබැයි මේ එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ දැන් කැට කොන්ක්‍රීට් තට්ටු ප්‍රමාණය ගත්තහම ඒත් ඔතන සීන් එකක් වෙනවා. එතකොට 900 900 කාණු කැපීම අපි මෙහෙම ගමු. මෙතන තියෙන කුළුණු 6යි. කුළුණු 6ක් කියලා හිතලා එක කුළුණක දිග පළල උස ගත්තහම එතකොටත් හැබැයි මෙතනින් පොඩි ප්‍රශ්නයක් එනවා. දිගයි පළලයි උසයි ගත්තහම හරි මේක කොහොමම ඔතනින් කොහොමම තියලා එක අත්තිවාරම් කාණුවක එක කුළුණක් අරගෙන ඒ කුළුණේ දිගයි පළලයි උසයි ගත්තා. එතකොට මෙයාගේ උස 900යි පළල 900යි දිග 900ක් කියලා අරගෙන මෙන්න මේ එක කුළුණක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේ කුළුණු 6ක් ගැන තමයි අපිට මෙතනදී ගන්න වෙන්නේ. අත්තිවාරම් වලට අත්තිවාරම් තියෙන්නේ ඔය පොයින්ට් 6 විතරයි. දැන් එහෙම තියෙන ඔය මේ රූපේ ඔතන බලන්න. මම ඔබට ලං කරලා බලන මේ රූප සටහනේ හරි මේ රූප සටහනේ කුළුණු ටික තියෙන පොදේ. ඒ කියන්නේ කුළුණු ටික කියලා කියන්නේ මෙයාගේ මෙන්න මෙන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ කුළුණ මැදේක එහා පැත්තේක කියලා මේ උඩ තුනයි යට තුනක් තියෙන කුළුණු තුනක්. ඔය කුළුණු තුන විතරයි කතන්දරයේ තියෙන්නේ. අනිත් ඒවා බිත්ති විතරයි තියෙන්නේ. ඒවා ෆවුන්ඩේෂන් නෙමෙයි. අපිට එහෙම තමයි ගන්න වෙන්නේ. එතකොට අත්තිවාරම් කාණු කපනකොට අත්තිවාරමේ දිග පළල උසකට ගණනය කරන්න වෙනවා. එතකොට මේ අත්තිවාරම් කාණුවේ දිග වෙන්නේ මිලිමීටර 900යි. මම ඩිමෙන්ෂන් තියෙනකොට ගන්නවා. ඒ ඒ එතන තියෙන මධ්‍ය රේඛාවටික මෙතන තියෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක් ඈ. එතන ඩිමෙන්ෂන් තීරුවේ එක අත්තිවාරම් කොළුණක දිග වෙන මිලිමීටර 900යි. ඒ කියන්නේ මීටර දශම 9යි. දිග හරි පළල කියන්නේ දශම 9යි. උස කියන්නේ දශම 9යි. පොයින්ට් එක ගුණ කරන්න. එතකොට එනවා අත්තිවාරම් කාණු කපන්න. හරි, අයින් කරන්න පස්සෙල පරිමාව. එතකොට කුළුණු 6ක් හදලා තියෙන්නේ. ඒ කුළුණු 6 අතරට බිත්ති යා කරලා හදලා තියෙන්නේ. එහෙම හිතන්න. එහෙමයි මේ ගාන දෙන්නේ. මම කියව දෙ පැහැදිලිද? ඕකේ වෙන බිම හාරලා අත්තිවාරම් කාණු කපලා නැහැ. ඕක බේස් වලවල් කපලා තියෙන්නේ. බේස් වලවල් 6ක් කපලා ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. අත්තිවාරම් කපන්නේ නැහැ.
එතකොට කරන්නේ පස් දාලා තලලා පස් මතු පිටින් කොන්ක්‍රීට් බීම් එකක් යවලා ඒ උඩ තමයි ගඩොල් බැලි බදින්නේ. එහෙම එකක් ඔය කියන්නේ. එතකොට එක අත්තිවාරම් කුළුණක් ගත්තාම ඒ අත්තිවාරම් කුළුණක දිගපළ රුස අපිට ගන්න වෙනවා. දිගපළ රුස ගන්නකොට අපිට දිග හරි පළල හරි උස හරි ඔය ටිකින් දුන්න කරනවා උත්තරයක් එන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස. මෙහි කැට කොන්ක්‍රීට් තප්පේ ප්‍රමාණය අතර එකක්. මෙතන අත්තිවාරම් කාණු තියෙනවා සේරම කීයක්ද? අත්තිවාරම් මොකද අත්තිවාරම් කාණු කැටීම සඳහා දිගපළ රුස ගුණ කරනවා. ඒ වගේ කුළුණු කීයක් තියෙනවද? කුළුණු 6යි. ටයිම්ස් තීරුල 6ක් එනවා. 6ෙන් ගුණ කරනවා උත්තරයක් එයි. තුන්වෙනි එක. කැට කොන්ක්‍රීට් තට්ටුවේ ප්‍රමාණය. කැට කොන්ක්‍රීට් තට්ටුව. මෙයාගේ කැට කොන්ක්‍රීට් තට්ටුව. කැට කොන්ක්‍රීට් තට්ටුව තියෙන දිග 900යි පළල 900යි ඝනකම මිලිමීටර 50ක් පෙර කෙනෙක්. ඒ වගේ කණු 6ක් තියෙනවා. එතකොට මෙතන දිග 900යි පළල 900යි උස නැත්තම් ඝනකම මිලිමීටර 5යි කියන දශම බිංදුවයි 5යි ඒ වගේ කණු 6යි. 6ෙන් ගුණ කරන්න උත්තරයක් එනවා. 3 6 4. කොන්ක්‍රීට් කණුවක් සඳහා හැඩයම් ප්‍රමාණය. කොන්ක්‍රීට් කණුවක් සඳහා හැඩයම් ප්‍රමාණය. කොන්ක්‍රීට් කණුවක් සඳහා හැඩයම් ප්‍රමාණය. මෙතන එක කණුවක් සඳහා නියහන්නේ කණු 6ක් තියෙන එකක් සඳහා. හරි. එතකොට හැඩයම් ප්‍රමාණය. එතකොට කොන්ක්‍රීට් කණුවක් සඳහා හැඩයම් ප්‍රමාණය කියන්නේ මෙතෙන්ට මේ කොන්ක්‍රීට් කණු නිර්මාණය කරන්න යන ලෑලිවල වර්ගඵලය යහන්නේ. එතකොට අපිට මෙතනදී ගන්න පුළුවන් වෙනවා ඔය එක කණුවක් හදන්න ඕන වෙනවා මුළු උස මිලිමීටර 3000යි අර පොළව ඇතුලේ තියෙනවා 550ක් අතර 3550ක් උස කුළුණු වටේට සමචතුරස්‍රාකාරව යන්න නම් ඒ වගේ දැලි හතරක් ඕන වෙනවා. ඒ වගේම පළල මේකේ අපි ගත්තේ බිත්තියල පළල කියලා ගත්ත කොටසමනේ බිත්තියල පළල කියලා අපි ගත්තේ 220ක්නේ. එතකොට 220ක් පළල ලෑලි වටේට යනවා හතරක්. හරි 220ක් පළල ලෑලි යනවා හතරක්. එතකොට ඒ වගේ කුළුණු යනවා හයක්. අපෙන් අහන්නේ එක කුළුණක් කොන්ක්‍රීට් කණුවක් හදන්න යන හැඩයම් ප්‍රමාණය. එතකොට එක ලෑල්ලක දිග ගත්තාම දිග වෙනවා උස පැත්තේ 3550 කියන්නේ 3550. ඒ කියන්නේ 3.55යි දිග උස පැත්ත. හරි ඊට පස්සේ පළල පැත්තේ වෙන්නේ පළල පැත්තේ වෙන්නේ කීයක්ද? මිලිමීටර 220ක්. ඒ කියන්නේ 0.22. උස මෙච්චරයි පළල මෙච්චරයි. ඒ වගේ ලෑලි කෑලි වටේට මනවා හතරක්. හතරෙන් ගුණ කරනවා. එතකොට එනවා හැඩයම් ප්‍රමාණය එක කුළුණක් සඳහා වර්ගඵලයක් විදිහට එනවා. ඊට පස්සේ කණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය යනවා. ඒක අපි වෙනමම ගණනය කරමු. හරි. ටක්දල් හදා ගන්න බලන්න. මේක ටිකක් අමුතු ගානක්. මේකේ අත්තිවාරම කිව්වට කණු හය විතරයි තියෙන්නේ. මැද තියෙන්නේ බිත්ති ටික. ඒ බිත්ති සඳහා අත්තිවාරමක් යට ඉඳලා ගිහිල්ලා නැහැ. හරි. බීම් දාපු ගොඩනැගිල්ලක් ගැන ඉතින් කතාව කියන්නේ. ඉක්මනින් ওই ටික නෝට් කරගන්න බලන්න. දරුවේ කහනවා සර් කොන්ක්‍රීට් කැටවත්වයේ උස මිලිමීටර 50ක් ගන්නද පරිමාවක් විදියට? ඔව් කොන්ක්‍රීට් පරිමාවක් විදියට සලකන්නේ. ඒක මේ පරිමාවක් ගන්නෙ නැත්නම් වර්ගඵලයක් විදියට ගන්න නැහැ. වර්ගඵලයක් නෙමෙයි ඒක පරිමාවක්. කැට කොන්ක්‍රීට් තත්ත්ව කොහොමද පරිමාවක්? කැට කොන්ක්‍රීට් තත්ත්ව කොහොමද පරිමාවක්? හරි. ඔය ටික ගුණ කරගමුකෝ අපි. දශම 9 වැඩි කරනවා. දශම 9 වැඩි කරනවා. දශම 9 වැඩි කළා 6ෙන්. දශමාවේ වැඩි කළා. දශමාවේ වැඩි කළා. දශමාවේ වැඩි කළා 6. 4.37යි. ඊට පස්සේ දශම 9 වැඩි කරනවා. දශම 9 වැඩි කරනවා. දශම 0.5 වැඩි කරනවා 6. දශම 2.4. 3.55 වැඩි කරනවා. දශම 2.2 වැඩි කරනවා 4. 3.12 4. ඔන්න එක කොන්ක්‍රීට් කුළුණක් සඳහා හැඩයම් ප්‍රමාණය. හරි අඩුපාඩු හොයාගන්න. හරි අඩුපාඩු හොයාගන්න. අවසාන ප්‍රශ්න වලට උත්තර සනීම ගන්න.
අවසාන කොටස කියන්නේ අණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය. අණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය. දැන් එක කණුවකට කොන්ක්‍රීට් වැටෙන ප්‍රමාණය ගන්නකොට කැට කොන්ක්‍රීට් තත්ත්වුව නෙමෙයි මම කියන්නේ. එතනින් උඩට මිලිමීටර් 300ක් උසට 900ක් පල්ලට 900 900 හරස්කඩ 300ක් උසට කොන්ක්‍රීට් තත්ත්වුව වැටෙනවා. ඊට අමතරව කොන්ක්‍රීට් උසට වැටෙනවා මිලිමීටර 3550ක් උසට වැටෙනවා 225ක් පල්ලට. හරි, එතකොට එක කුළුණක හරස්කඩ ගන්නවා අපිට දරුවනේ හොයා ගන්න පුළුවන් පරිමාව කොච්චරද කියලා. එතකොට අපිට ගන්න පුළුවන් කණු සඳහා කොන්ක්‍රීට් ගත්තාම මේකේ තියෙන කොටස් දෙකක්. එකක් තියෙනවා මෙන්න මෙහෙම කොටසක් තියෙනවනේ. මෙහෙම කොන්ක්‍රීට් කොටසක් එනවා. මෙහෙම කොන්ක්‍රීට් කොටසක් එනවා. ඒ කොටස එන්නේ මිලිමීටර 900 900. 900ක් දිගයි 900ක් පළලයි 300ක් උසයි. ඒ වගේම හයක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම එනවා හරස්කඩ කුළුණක් එනවා. කුළුණ පමණක් එනවා. කුළුණ පමණක් එනවා. එක පැත්තක් 220යි මේ පැත්තක් 220යි උස පැත්තේ එනවා 3550 උසට කුළුණ හයක් එනවා. මේ කැරි දෙක එකතුවකින් එක කුළුණක් හැදෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් කණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය. දැන් අපිට ගන්න පුළුවන් දැන් මෙතන කණු සඳහා කොන්ක්‍රීට් ප්‍රමාණය කියන්නේ මේ වගේ කැලේ තියෙනවා මිලිමීටර 900යි 0.9යි 0.9යි වැඩි කිරීම 0.3යි දිග පළල උස ගුණ කළා. ඒ වගේ කැලේ තියෙනවා 6ක් 6ෙන් ගුණ කළා උත්තරයක් එනවා. ඊට පස්සේ මෙහා දිග පළල ගත්තාම 220යි ඒක හරස්කඩ උසින් වැඩි කළා නම් හරි. එතකොට මෙයාගේ දිග පළල උස දිග කියන්නේ මේක 0.22 0.22 වැඩි කරනවා 0.35යි 5යි. ඒ 3.5යි 5ක් කියන්නේ 3.6ක් කියලා ගමුකෝ. ඒ වගේ ඒවා තියෙනවා කුළුණු 6ක්. මේ දෙන්න එකතු කරන්න. හරි, මේ දෙන්න එකතු වෙනවා කුළුණු 6 වර්ගඵලය නැත්නම් පරිමාව. කුළුණු 6 පරිමාව. කුළුණු 6 පරිමාව වෙනවා. මේ තියෙන්නේ මේ බේස් එක වගේ 6 ගුණයක්, මේ කොලම් එක වගේ 6 ගුණයක්. මේ දෙන්න එකතු කරන්න. එතකොට එනවා කුළුණු 6 සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් මුළු පරිමාව කීයද කියලා. එතකොට 0.9 වැඩි වෙනවා, 0.9 වැඩි වෙනවා 0.3, වැඩි වෙනවා 6ෙන්, 1.45යි 5යි 8යි, 0.22 වැඩි වෙනවා, 0.22 වැඩි වෙනවා, 0.3යි 6 වැඩි වෙනවා 6ෙන්, 0.1.4යි 1.4යි 5 ආසච්ච 1.5 පහක් කියලා ගන්නවා. ඔය ටික එකතු කරනවා 1.4යි 5යි 8 කරත් එක්ක 1.5යි 6ක් කියලා එනවා. හරි, එච්චරයි. 1.5යි 6යි. ඔන්න කුළුණු 6ෙම පරිමාව කොන්ක්‍රීට් වල පරිමාව. හරි. දැන් බල ගන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. අඩුපාඩු රහිතව ඇවිල්ලා ඇති. ඉක්මනින් ගන්න බලන්න. අඩුපාඩු හදාගන්න බලන්න. මෙතන 3555 කියන්නේ 3.5යි 5නේ. මම ගත්තේ 0.36ක් නේ. මෙන්න මෙතන චුට්ටක් වැරදිලා තමයි දරුවෙක් අහනවා කවුද නවීන් අහනවා. මෙතන 0.35යි 5නේ. මාර සීන්නේ මෙතන ඉන්නේ 3.5යි 5යි. 3.5යි 5යි ඈ. පුළුල් සුත් 0.5යි 5නේ. ඒ වගේ වහයක් මෙතන මෙතන චුට්ටක් උත්තරේ වෙනස් වෙයි ඈ. අවසාන උත්තරේ වෙනසක් වෙයි. කැල් එකකෝ රයිට්.
නැමෙන්න එතකොට දශම දෙකයි දෙක වැඩි කරනවා දශම දෙකයි දෙක වැඩි කරනවා 3.5 පහයි. ඒ වගේව හයක්. එතකොට මෙතනින් එන්නේ 1.03.9ක්. ඒක තමයි 1.45 8ක් එකතු වෙනවා. එතකොට උත්තරේ එන්නේ 2.48 8ක්. ආසංශයෙන් 9ක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒවල උත්තර කියන්නේ නේ. හරි. කොල්ල බෑ හරි. හරි. අවුලේ අඩුවක් තිබුණ හදුවක්. හරි. අඩු බල හදා ගන්න ටක්ටක් ගාලා සරල ගාන තියාකර ඔක හිතා ගන්න වාරු නායකයි වැඩි උනේ. ඕක අමුතු මේ ෆවුන්ඩේෂන් එකක්. ඒ කියන්නේ ඕක අර අපි රූපකම ඇදලා දුන්නට අර මුළු හතරෙන් කුළුණු හතරයි මැද ජොයින් දෙකෙන් කුළුණු දෙකයි ඇවිල්ලා කුළුණු හයකින් හැදිච්ච අත්තිවාරමක් ඔය කියන්නේ. හරි. ඉක්මනින් බලන්න අඩු පොඩ හදා ගන්නකෝ. හරි. අද පාඩම් කියනවා. හරි. ඒක තමයි අද පාඩම් කියනවා බලන්න. තව ලියලා ඉන්නවද? තව ලියලා ඉන්නවා කියන්නේ. තව කීප දෙනෙක් ඉන්නවනේ. අයි මං කර ඉවර කරන්න බලන්න. ඉපම් කර ඉවර කරන්න. හරි. තව ලියනා ඉන්නවද? තව ලියනා ඉන්නවද?
ඉවරනම් කියන්න. හරි ඉවරද? තව ලියනවා කියන්න. හරි ඉවරයි ඉවරයි. තව කීප දෙනෙක් දෙන්නෙක් කියලා ඉපා කරන්න ලියනවා කියලා දෙන්නෙක් ඉන්නවා. හරි ඉපා කරමු අපි. කවුරු එක නෝට් කරනවා ඉන්නවද නැන්නේ ඉවරනේ? හරි හරි අපි මේක මකමු එහෙනම්. හරි ඊළඟ ගානක් තියමු අපි. ඒක B කොටස දෙනවා අපි. B කොටස දෙනවා. B කොටසට ආපුවාම මේ මම කතා කරන වලට පැහැදිලිව ඇහෙනවනේ. මේ සවුන්ඩ් එකේ මොකද අවුලක් වුනේ නැහනේ. ළමෙක් කියනවා කදරෙක් සවුන්ඩ් එක. මම කතා කරන වලට පැහැදිලිව ඇහෙනවනේ. සවුන්ඩ් එකේ මොකද අවුලක් වුනේ නැහනේ. කතා කරන පැහැදිලිද පොඩ්ඩක්? මට පොඩ්ඩක් බලලා කියන්න. මම කතා කරද්දි හඬ පැහැදිලි වගේ නෑ. මට චුට්ටක් කියන්න. හරි හරි අපි ආදි B කොටස එනවා පොඩේ. B කොටසට එනකොට B කොටසේ අපිට කියනවා මේ නැගුම් බසුම් වගුව දෙනවා. නැගුම් බසුම් වගුව හිස්ටර් සයිස් වගේ එක පොරවන්නයි අපිට දීලා තියෙන්නේ. අපි ඉස්සර වලට අනුව නැගුම් බසුම් වගුව පොරව ගන්නවා. ඒක පුරවගනිද්දී අපිට අඩුපාඩු තියෙනවා නම් හදාගන්න පුළුවන් වේවි. හරි ඉස්සර අපි අඩුපාඩු ටික හදාගමුකෝ. ඒක තමයි මූලික ක්වෙස්චන් අපි කරන්න ඕනේ. හරි එහෙනම්නේ ආවට අවුලක් නැහැ කියලා කියනවානේ. හරි හරි හොඳයි. රයිට්. යෝජිත මාර්ගයක් සඳහා මට්ටම් ගැනීම සිදු කර ඇති අතර පහත දැක්වෙන්නේ එහි රට පොතක අසම්පූර්ණ පිටුවක් කියලා කියනවා. එහි මට්ටම් ස්ථාන අංක 1 සිට 8 දක්වා නම් කරලා තියෙනවා කියලා කියනවා. හරි. හරි. 1 සිට 8 දක්වා නම් කර ඇති අතර එක් මට්ටම් ස්ථාන එක් එක් මට්ටම් ස්ථාන අතර තිරස් දුර 10යි. ආරම්භක ස්ථානය මීටර් 0.1යි සලකන්න කියලා කියනවා. හරි. ආරම්භක ස්ථානයේ මීටර් බිඳුවක් නෙමෙයි. ඔතන දීලා තියෙන්නේ ආරම්භක ස්ථානය ආරම්භක ස්ථාන මීටර් 100ක් ඇයි සලකන්නේ කියලා හදාගන්න. බිඳුවක් නෙමෙයි 100ක් ඇයි සලකන්නේ.
සීයක් යැයි සලකන්න කියලා ගන්න. හරි. සීයක සලකන්න. හරි. පහත සඳහන් නැත්නම් පහත වගුව සම්පූර්ණ කර යෝජිත මාර්ගයේ දික්කඩක් අදින්න කියලා කියනවනේ. හරි. දැන් ඔය ටේබල් එක ෆිල් කරගෙන අඩුපාඩු ටික ටක් කරලා දාගෙන දාගෙන යන්න. හරි. මම සම්පූර්ණ කරන වාලේ අඩුපාඩු කියනවා හදා ගන්න. Back side, intermediate, foreside, rise, fall, reduce level, remark. එහෙමනම් විස්තර දෙන්නේ මෙතන මට්ටම් ස්ථානය. පසු දැක්ම back side, intermediate side, foreside, rise, fall, reduce level, remark. කොහොමද තියෙන්නේ? හරි. එතකොට මෙතන 1 2 3 4 5 6 සහ 7 8 මොන පාරාංග ටික ඔය දක්වා එනවා. මෙතෙන් දෙනවා ඉතින් කොහොමද කියන්නේ? කතාව ඔහමයි කියන්නේ. හරි. ඊට පස්සේ වටිනාකම් දෙනවා 2.37යි. මෙතන 1.7යි 8යි. මෙතන 1.5යි 4යි. ඒකෙදිම මෙතන 1.9යි 2යි. මෙතන නෑ මෙතන දෙනවා හිස්තැනක්. මෙතන 2.7යි 3යි. මෙතන 2.4යි 8යි. මෙතන 1.2යි 5යි. ඒකෙදිම මෙතන හිස්තැනක්. මෙතන දෙනවා මෙතන නෑ මෙතන 1.8යි 4ක්. හරි. ඊට පස්සේ මෙතන නැගුම් බසු මෙතන තියෙන 0.5යි 9ක්. මුලට මේ දෙන්න මොකුත් නැහැ නේ. මෙතන තියෙනවා ආපහු 0.2යි 4ක්. මෙතෙන් එනවා 0.7යි 5ක්. යන්න හිස්තැනක්. මෙතෙන්ද හිස්තැනක්. මෙතෙන්ද 1.2යි 2ක්. මෙතන 0.3යි 4ක්. හරි. reduce level මෙතෙන් එනවා 100ක්. මෙතන හිස්තැනක්. ආයෙ හිස්තැනක්. මෙතන එනවා 100යි 0.8යි 8යි. මෙතන හිස්තැනක්. මෙතන එනවා 100යි 0. එතන 2යි 8ක් කියලා හදාගන්න. 0.8ක් තියෙන එක 2යි 8ක් කියලා එනවා. 2යි 8ක් කියලා හදාගන්න. හිස්තැනක්. හිස්තැනක්. හරි. මේ තීරුවේ එකතුව දෙනවා 0.8යි 1යි. මේ තීරුවේ එකතුව දෙනවා 2.6යි 5යි. මේ තීරුවේ එකතුව දෙනවා 4.6යි 3යි. මේ තීරුවේ එකතුව දෙනවා 6.4යි 7යි. ඔන්න ඔය ටික දෙනවා. දැන් මම හිස්තැන් කියන ටිකනේ සම්පූර්ණ කරන්න ඕන. හරි. ඒ සම්පූර්ණ කිරීම මම මෙහෙම කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා මෙයාගෙන් මෙයා. හරි. දැන් බලන්න 2.37 හතෙන් අඩු කරනවා 1.7යි 8ක් ලැබෙනවාගේ 0.5යි 9යි ධන ඒක. හරි. ඊට පස්සේ 1.7යි 8ෙන් අඩු කරනවා 1.5යි 4ක් ලැබෙන ධන ඒකත්. හරි. ඒක හරි. ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු කරන්න ලැබෙනවාගේ ඍණ. ඍණ නම් මෙයාගේ මෙයාට වැඩි වෙන්න ඕන. ඒ නිසා 1.9යි 2 එකතු කරනවා 0.75. එතකොට මෙතන එනවා 2.6යි 7. මේකෙන් මේ කඩන ඍණාගයක් ඒක මෙතන පැනනවා. ඊට පස්සේ දැන් මම කරේ මෙයාගේ මෙයා අඩු කරානේ. දැන් මෙයාගේ මෙයා අඩු කරන්න. මෙයාගේ මෙයා අඩු කරද්දි ලැබෙන ඍණාගයක් 2.6යි 7ෙන් අඩු කරනවා 2.73. ලැබෙන ඍණාගයක් 0.06යි. ඊට පස්සේ මෙයාගේ මෙයා 2.7යි 3ෙන් අඩු කරනවා 2.47යි 7ක් ලැබෙන ධනාගයක්. මෙතෙන් දෙන්නේ 0.2යි 6ක්. මෙයාගෙන් මෙයා අඩු කරනවා 2.47යි 7ෙන් අඩු කරනවා 1.25යි 5ක් ලැබෙන ධනාගයක්. හරි. මෙයාගෙන් මෙයා අඩු කරනවා 1.25ෙන් අඩු කරනවා 1.8යි 4ක් ලැබෙන ඍණාගයක්. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මොකට වැරද්දක් වුණාද? 1.25යි 1.84යි. හරි.
මෙතන පගයක් තියෙන විනාඩියක් ඉන්න. මෙන්න මෙතන අගයක්. මෙයාගේ මේක අඩු කරා. ඊට පස්සේ මම අඩු කරන්න ඕන මෙතන අගේ මේ අගේ. දැන් මම මෙතන අගේ දන්නේ නැහැ. ඒතර ඉතන අගේ මට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ සෙට් එකෙන්. දැන් අර මේකෙන් මේක අඩු කරා, මේකෙන් මේක අඩු කරා, මේකෙන් මේක අඩු වෙන්න ඕන. හරි. දැන් මේ අගේ දන්නේ නැහැ. මේ තුන් දෙනා එකතුෙන් මෙයා අඩු කරා නම් හරි. ඒකෙන් 6.4 අපෙන් අඩු කරනවාම මේ දෙන්නගේ එකතුවක් 2.37 සහ 1.92ක් එකතුවක් අඩු කරනවා. එතකොට මෙතනින් එනවා 2.18 කියලා. මේ දෙක තුන දෙනා එකතු මේක සමාන වෙන්න බෑ. දැන් මේක මේක අඩු කරනවා. 2.18 අඩු කරනවා 1.84ක්. එතකොට ධන අගයක් දැන් හරි. හරි. දැන් හරි. ඊට පස්සේ මේ තීරු ටික සම්පූර්ණ කරන්න බෑ. 100ට මේක එකතු කරනවා. 100ට එකතු කරනවා 0.59ක්. එතකොට මේකට මේක එකතු වෙදිනවා 100.59ක්. ඒකට මේක එකතු කරනවා ධන 0.24ක්. 100.83යි. ඒකෙන් මේක අඩු කරනවා 0.75ක් අඩු කරනවා. 100.08යි. ඒකෙන් මේක අඩු කරනවා 0.06ක් අඩු කරනවා. මෙතනින් එනවා 100.02ක්. ඒකට මේක එකතු කරනවා 0.26ක් එකතු කරනවා. 100.28යි. ඒකට මේක එකතු කරනවා 1.22ක් එකතු කරනවා. 101.5යි. ඒකට මේක එකතු කරනවා 0.34ක් එකතු කරනවා. 101.84ක් කියලා. මෙයාගේ අවසාන අගය 101.84. පොඩ්ඩක් ඉලක්කම් වල වෙනසක් වෙලා ඉතින් ටිකක් එක බලන්න. ඔය 101.84 100ක් අඩු කරනවා. එතකොට එනවා 1.84. මේක මෙතන පරිණවා 0.82ක් අඩු කරනවා. 5න් 1ක් 4යි. 6න් 8ක් 2ක් ඉඳගෙන 16න් 8ක් 8යි. 1න් 1ක් 1න් 0ක් 1යි. මේකත් 8න් පරිණවා 4.63යි. 3යි. 8න් 3ක් 4යි. 14න් 6ක් 8යි. 5න් 4ක් 1යි. හරි. ඔන්න දරුවනේ ටේබල් එක බැලන්ස් වුණා. මෙන්න මේ වටිනාකම් හදාගන්න ඔය විදිහට වාගේ ටේබල් එක බැලන්ස් වෙලා ඇති. හරි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න කොට අක්ක් ගන්න බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. හරි ඔය විදිහට අඩුපාඩු ටික හදා ගන්නකෝ ඉක්මනින්ම. හරි. ඉවරද? තව ලියලා ඉන්නවා කියන්න මට බලන්න. හරිනේ. අත් අවලියනවා කියලා කියනවා. හරි ලියා ගන්නකෝ නිවාඩුව. වැඩි ඉවරයි කියලා කියනවා. අඩුපාඩු තියෙන එක මම කරලා ඉවර කරගන්න. හරි. තව ලියන ඉන්නවද? ඉවරද? රයිට්. හරි. ඉවරයි කියලා කියනවා. හොඳයි. ඔන්න පළවෙනි කොටස. හරි. දෙවෙනි කොටස. තියර රයිට් ටු මැනුම් ක්‍රමය මගින්. හරි. ඒක ඉවරයි. තියර රයිට් ටු මැනුම් ක්‍රමය මගින් තිරස් සහ සිරස් කෝණ මනින්න පුළුවන්. මෙහි තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙකක් රූපසරණ මගින් පැහැදිලි කරන්න. තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙකක්. දැන් තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙක. සිරස් කෝණ මනින්න නම් අපිට දස කුස, කුරුණ කුස වගේ දේවල් මනින්න පුළුවන් නේ. හරි. තිරස් කෝණ මනින්න කොට අපිට පුළුවන් ගඟක පළල, ඒ වගේම දරුවනේ
ලක්ෂ දෙකක් අතර දුර ඔය වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. හරි. රූප සමන් දෙකක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. හරි. මම මේකම කොට කමක් නැහැ නේද? එකක් තියෙනවා සර් කවුද කියලා කියන හරි ඉක්ම කරන්නකො. පකරන්න ආවනේ මේකේ තව තියෙනවා මේ දික්කඩක් අනින්න කියලානේ පහත වගුවේ පහත වගුව සම්පූර්ණ කර යෝජිත මාර්ගයේ දික්කඩක් අනින්න හරි දික්කඩක් අනින්න තියෙනවානේ හරි එකමද වුණා දැන් මෙයාගේ අපිට කියන්නේ මේ මට්ටම් විස්තර දෙකක් අතර දුර මීටර 10ක් කියලානේ කියන්නේ එතකොට දැන් මෙයාගේ තිරස් දුර මීටර 10යි මතකයි ප්‍රැක්ටිකල් එකක් අපි කළා හරි මාර්ගයක දික්කඩක සටහනක් ගැනීම එතකොට දරුවනේ තිරස් දුර ඉදිරියේ රූනි තුසිනි පස්පාරකට කරන්නේ දැන් රූනි තුස වෙනවා 100 ඉඳලා උපරිමගේ වෙන්නේ 101.84නේ හරි අපි ගනිමු මට්ටම් ස්ථාන 8ක් තියෙනවානේ රයිට් හරි මම මේ ටික බකලා පටන් ගන්නම් මම මේක විතරක් තියාගෙන මේක තමයි කරන්නම් හරි පුළුවන් කට්ටිය බලන්න දික්කඩ අඳින්න පුළුවන් කට්ටිය අඳින්න බලන්න දික්කඩ කොරෝනා දික්කඩ අඳින්න අද ඉවර කරන්න බලන්න පුළුවන් අය හරි දැන් අක්ෂ දෙක කොහමද ගන්නෙ අක්ෂ දෙක ගන්නෙ මෙහෙමයි මෙහෙමයි මේ පැත්ත තිරස් දුර මේ පැත්ත ඌනි තුස හරි මේ පැත්ත ඌනි තුස ගන්නදි මේ පැත්ත මේ අක්ෂය පොඩ්ඩක් අකුඩු වල අපි ගමු මේ පැත්ත ඌනි තුස ඌනි තුස ගන්නදි අඩු මගේ 100යි වැඩි මගේ 101.84යි එතකොට 100.2යි රයිට් උඩාගෙන තියෙනවානේ රයිට් මම 100යි 100යි 101යි එතකොට 100යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙතන මම ගන්නවා 100යි හරි එතකොට මම ගන්නවා 100යි 100යි සීයයි දශම එකයි සීයයි දශම එකයි සී එකයි දශම අටයි හතරයි සීයයි දශම දෙකයි සීයයි දශම හතරයි සීයයි දශම හයයි සීයයි දශම අටයි සීයයි දශම අටයි සීයයි දශම ඔක්සීයයි සී දශම දෙකයි හතරයි හයයි අටයි දැන් 10යි එතකොට අපි දිනනවා 101යි එකසිය එකයි දශම දෙකයි එකසිය එකයි දශම හතරයි හරි මම මේ අක්ෂය ගත්තේ කොහමද චූටිවල දාලා තියෙන පොඩක් පේනවා මදියට බල බලන්න 100යි 100.2යි 100.4යි 100.6යි 100.8යි 100යි 101යි 101.2යි 101.4යි 101.6යි 101.8යි 102යි හරි හොඳයි ඊට පස්සේ තිරස් අක්ෂය තිරස් අක්ෂය ගන්න නම් මීටර දෙකෙන් දෙකට මිසල් මීටර 10 10 නේ 8ක් ඉන්න බෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි
দেখা যাক কিরকম, মনে করেন না তো মেয়েকে তিরাস আকশে, মেয়েটা মেয়েকে তিরাস দূরে। আরে এত করে দেন মেয়েদের নিয়ে পারে উনি স্থানে মিটার দেখা যায় মিটার বিশ্বাই কি হাই আটালি হাই পানা হাই একাই একটে ভাই আসু ভাই বাস এই রকম তিরাস দূরে মেলা দিয়ে আমার মিটার বলি উনি তো সব মেলা দিয়ে মিটার বলি। আরে ওই মিটারে দাগ আনো, দাগ আনলে দেখ আমি প্রস্তাব আনি রাখ বলে আমি দেন ফালেবেনি মাঠটা মিস্তানে মিটার দেখা যাক গিয়ার পাশে উসে সি যায় মিটার দেখা যাক গিয়ার আছে ফালেবেনি মাঠটা মিস্তান আছে মিটার সি যায় দেউড়ি মাঠটা মিস্তানে মিটার বিশ্বা গিয়ার পাশে সি যায় দেশে পাহাই নামে এক মিটার বিশ্বা গিয়ার পাশে সি যায় দেশে পাহা সি যায় দেশে পাহা কে মেনে বিভাগে তানে গেড়ে নাও এর পাশে সি যায় দেশে মাঠাই তুমি নিয়ে গেলে সি যায় দেশে মাঠাই নিয়ে তানে গেড়ে নাও সি যায় দেশে বিন্দু একাই ইলাকাটা হাতের মেয়ে দেন দিই সিএল সিএম বিন্দু রেখে আর আডুই নাও সিএল সিএম বিন্দু রেখে এনে মানে মেয়ে সিএল সিএম বিন্দু এটা এখানে কুঞ্চি প্রমাণ এখানে আই নাও ইলাক অবস্থা আই দিই সিএল সিএম বিন্দু এই দেখায় তারপর ঠিক আছে আডুই নাও ইলাক অবস্থা আই সিএল সিএম আমাও সিএল সিএম দেখাই সিএল সিএম দেখাই গেলে কি এনে মেয়ে সিমা বলে নাও একাশি একাদশী পাহাড় আত্মীয় অবস্থা একাশি একাদশী পাহাড় কেলে কে এনে একাশি কাকলে কে এনে মেয়ে আগে একাশি একাদশী পাহাড় এটা মানে মেয়ে সীমা ওরে গাঁও ঠিক আছে একাশি একাদশী মাটাই একাশি একাদশী মাটাই মেয়েদের বের হোক নেন আরে অন্যটাকে ইয়া করে দাও নিদাহা সাথে ইয়া করে আপনি অন্যটাকে প্রস্তাব রেখে আরে ওই বাদে প্রস্তাব রেখে পাঠিয়ে নেটা অনেক তিরাস দিয়ে পুরুষের প্রস্তাব কথা করা দিই ওই বাদে পাঠিয়ে না খাওয়া কোয়াটে অন্যটিকে নোট করে খাবে আরে মেয়ে নোট করে না খালি হদাই একাত আবার করে গান নেবো একাত লেসি বেড়াক। ওপেনিং করে করে কামু සම්පූර්ණ කරගන්න ඊළඟට කියන දෙවෙනි කොටස තියෙන රයිට් වෙනම ක්‍රමය මගින් තිරස් සහ සිරස් කෝණ මනින්න පුළුවන් කියලා කියනවා මෙහි තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙකක් රූප සරන් මගින් පැහැදිලි කරන්න හරි තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙකක් දැන් පුතා තිරස් කෝණ මැනීමේ ක්‍රම කියලා කියනකොට අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කීපයක් තිරස් කෝණ මැනීම පිළිබඳව හරි මම මේව පැහැදිලි කරන්නම්කො එකක් අවධානයෙන් ඉන්නකො දැන් තිරස් කෝණ මැනීම පිළිබඳව අපිට අදහසක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් තමයි මෙහෙම ගන්නවා ගඟක් හරි ගඟක තියෙනවා දරුවනේ පළලම ස්ථාන දෙකක් මෙතන සහ මෙතන මේක මේ තියෙන ගඟක් හරිද එතකොට අපිට මේ ලක්ෂ්‍ය වලින් ඉඳලා අපිට පුළුවන් වෙනවා මැනලා දරුවනේ මෙන්න මේ කෝණ පරීක්ෂා කරලා අපිට දරුවනේ මෙන්න මේ දුරවල් හොයා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කරලා එතකොට අපිට මෙතන ඉඳලා මනින්න පුළුවන් මේ දෙන්න අතර දුර මනින්න පුළුවන් හරි මේක AB කියලා ගත්තොත් C කියලා ගත්තොත් මේ කෝණේ මැන ගන්න පුළුවන් මෙන්න මේ දුර මනින්න පුළුවන් මම මේ දුර X කියලා ගන්නම්කො මේ දුර මනින්න පුළුවන් මේ කෝණේ මනින්න පුළුවන් හරි එතකොට ත්‍රිකෝණමිතික අනුපාතයකින් AB දුර ගණනය කර ගන්න අපිට හැකියාවක් තියෙනවා පැහැදිලිද හරි ඔන්න එකක් හරි ඊට පස්සේ තවත් අපිට තිරස් දුර මනින්න පුළුවන් වෙනවා මෙතන තියෙනවා නම් p ලක්ෂයක් හරි අපිට පුළුවන් වෙනවා මෙතන p ලක්ෂයක් තියෙනවා අපිට හොයන්න ඕනේ අපි මනින්න පටන් ගන්න මෙතන මේ වගේ ලක්ෂයක් අපි හිතමුකෝ මේක c කියලා මේ කෝණේ තීටා කියලා මනිනවා හරි මේ කෝණේ තීටා කියලා මනිනවා ඊට පස්සේ මෙතන ඉඳලා දැන් මෙයාට සාපේක්ෂව මේ දුර අපිට මනිනකොට අපිට පුළුවන් වෙනවා තව මනින්න මෙන්න මේ දුර මේ දුර අපි මනිනා එල් කියලා හිතන්නකො මේ දුර එල් කියලා මන ගත්තොත් අපිට අපේ මේ එල් දුර නැත්තත් අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම මම අපි එල් දුරක් නැතුව මම ගණනය කරන්න ක්‍රම දෙකක් තමයි අපිට අපේ නහන්නේ ටියර් ලයිට් එක මෙනිම භාවිතා කරනකොට ගඟක පළල මන ගන්න පුළුවන් ඒ වගේම මම මෙතනදී නම් මෙහෙම
අපිට දෙනවා උතුරේ සිට දක්ෂිණ වර්තමානයේ කෝණ. ඒ කියන්නේ දිගංශ විතර ගන්නට වෙන්නේ. හරි. මෙතන තියෙන උතුර. මෙතන ඉඳලා මට අවශ්‍යයි කියලා හිතමුකෝ අපි එක පිහිටීමක් තෝරගන්න. එතකොට එක පිහිටීමක් තෝරගනිද්දී මම මෙයා A මෙයා B කියලා ගත්තොත් මෙන්න මේ කෝණේ වැඩ ගන්නවා. එතකොට මේ පිහිටීම මට තීරණය කර හැකියි. මෙයා තීටා කියලා කෝණයකින් මැන්නා. මම මේක L කියලා දුරකින් මැන්නා කියලා හිතමුකෝ. එතකොට අපිට මේ පිහිටීම තීරණය කරන්න පුළුවන්. අපේ නම් එහෙම කරන්නේ තිරස් කෝණ මැනීමේ ක්‍රම දෙකක්. හරි. මම ලියමු. කියන්න දුකෝ එකක්. එකක් ලියන්න ගඟක පළල මැනීම කියලා ලියන්නකෝ. ගඟක පළල මැනීම. ගඟක පළල මැනීම. ගඟක පළල මැනීම. කියලා දාලා අඳින්නකෝ මෙන්න මේ රූපේ ටක් ගාලා. මේ කන්ද ගඟක පොඩි වැඩ මම පැහැදිලි කරන්න. ගඟක පළල මැනීම කියලා මේ උඩ තියෙන මේ රූපය ඇඳ ගන්නකෝ. ගඟක පළල මැනීම මෙයා අඳින්න. හරිනේ. ලියන්න මෙන්න මේව. ගඟක පළල මැනීම කියලා දාලා ලියන්න මෙහෙම. ලියන්න. ගඟේ එක් ඉවුරක නැත්නම් ගඟේ ඉවුරු දෙක අතර ගඟේ ඉවුරු දෙක අතර ගඟේ ඉවුරු දෙක අතර පිහිටි ගඟේ ඉවුරු දෙක අතර පිහිටි ලම්බක දුර AB මගින් නිරූපිතය AB මගින් නිරූපිතය AB මගින් නිරූපිතය එක යුරක පිහිටි ලක්ෂ දෙකක් තෝරාගෙන වරහන් කරලා දාන්න B හා C කියලා දාන්න. ලක්ෂ දෙකක් තෝරාගෙන වරහන් කරලා දාන්න B හා C කියලා තෝරාගෙන C සිට A දෙස බලා තිරස් කෝණයද BC අතර දුර මැන ගැනීමෙන් ත්‍රිකෝණමිතික අනුපාත හරහා AB දුර ගණනය කෙරේ. ඒ වගේම අපි තව එකක් ලියමු දරුවනේ. මම මෙයා නැතුව තව එකක් කියන්නම්කෝ. තව එකක් අපිට කියන්න පුළුවන් දරුවනේ. අපි අහන්නේ දෙකක් නේ. තිරස් කෝණ මැනීම ක්‍රම දෙකක් රූප සරණ මගින් පැහැදිලි කරන්න. තව තිරස් කෝණයක් අපිට මනින්ද සිද්ධ වෙනවා කියලා අපි හිතමුකෝ. අපි හිතමු බාධකයක් තියෙනවා මෙහෙම. මොකක් තියෙන බාධකේ අපි හිතමුකෝ ලොකු ජලාශයක් තියෙනවා. හරි. ඔය ජලාශය හරහා ස්ථාන දෙකක අපිට මනින්න වෙනවා පිහිටින් දෙකක්. එතකොට අපි මනිනවා අපි හිතමුකෝ මෙහෙම 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 අපි ස්ථාන දෙකක් මැන ගන්නවා. එතකොට මේ අපිට ඕනේ වෙනවා ජලාශය බාධකයක් ලෙස බලකලා අපිට මේ ජලාශයෙන් එහා පැත්ත මෙහා පැත්ත තියෙන දොරවල් දෙකක් මනින්න වෙන්නේ. මම ඒකට කළා සරල අවස්ථාවක් ගන්න. හරි. සරල අවස්ථාවක් ගන්න මේ ගඟක පළල මනිනා වගේම අපිට පුළුවන් දැන් ගහක උස මනින්න ගියොත් එහෙම අපිට එන්නේ සිරස් කෝණ. කුළුණක උස මනින්න આવොත් අපිට එන්නේ සිරස් කෝණ. එතකොට දැන් තිරස් කෝණ මනින්න තව අවස්ථාවක් අපිට ගන්න පුළුවන් බාධක දෙකක් අතර. දැන් උදාහරණයක් මම ගන්නවා මෙන්න මෙහෙම. මම ඔව් යා උදාහරණයක් ගන්නද? මම ඔව් ඒ උදාහරණයක් ගනිමුකෝ. හරි. මෙහෙම තියෙනවා ජලාශයක්. නැත්තම් මොකක් හරි බාධකයක්. මෙයා හරහා මේ බාධකයේ දෙකලවර අපිට මැන ගන්න වෙන. අපි දැන් හිතමුකෝ මේක හරහා මිනුම් පටියක් දෙන්න බැහැ අපිට. එතකොට තිරස් කෝණ මැනලා අපිට මේ පිහිටීම් දෙකක් හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මෙයාට අදාළව
පිහිටීම් ටිකක් අපිට තෝරගන්න. දැන් විශේෂයෙන් අපිට අපි ගමක මෙහෙම මම ගන්නම් මට ජලාශයේ ස්ථාන දෙකක් අතර මට මෙන්න මේ ජලාශයේ මෙන්න මේ පොයින්ට් එකයි අපි දුක මේ පොයින්ට් එකයි අතර මට දුර මැන ගන්න ඕනේ. දැන් දුර මැන ගන්න විදියක් නැහැ. එතකොට මම කරනවා මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම කරනවා ජලාශයට එළියේ ස්ථානයක මම තියර ලයිට්ව අදවලා මෙතනද මම මේ කෝණේ මැන ගන්නවා. හරි මේ කෝණේ මනිනවා. මේ කෝණේ මනිනවා. මෙතනද මම මේ කෝණයක් මැන ගන්නවා. හරි අපි හිතමුකෝ ඒක හරියට වංශක 90 වෙන විදිහට මේක මැනගන්නේ කියලා. මෙයා A මෙයා B මේක ජලාශයක් මේක C. හරිද? මම මේ දුර මැන ගන්නවා. මේ දුරත් මැන ගන්නවා. හරි? මේ දුරත් මනිනවා මේ දුරත් මනිනවා. එතකොට මම දැන් මෙතන මෙතනදි කරන්නේ මෙතන අංශ 90ක් තියෙන පරිදි මම මේ නිර්මාණය කරගන්නේ. හරි? අංශ 90ක් තියෙන පරිදි නිර්මාණය කරගන්න මම කරනවා. එහෙම නැත්නම් මට මෙතන වෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් ලැබෙන විදිහට මට මේ නිර්මාණය කරගන්නත් පුළුවන්. මම ඊට පස්සේ මෙන්න මේ දෙන්න අතර පයිතගරස්ගේ සම්බන්ධතාවය මම නිර්මාණයක් විදිහට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා එකක් කියන්නත් මෙහෙම අදගලක මේ රූපේ ජලාශයක් ගන්නවා ABC කියලා පිළිල කිරීම තුනක් කරගත්තා. ඒකත් අදගන්නකො මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. දැන් ඉවරනේ. හරි. ලියන්න. ජලාශයක ඉවුරෙහි පිහිටි ජලාශයක ඉවුරෙහි පිහිටි ලක්ෂ දෙකක් අතර ලක්ෂ දෙකක් අතර දුර මැනීමට ඇතැයි සිතමු. 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 එහි 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 ඔන්න මේ කොන පීටා කියලා චලක එහි බී සිට සීහි දිගංශය මැන බී සිට සීහි දිගංශය මැන ඕනෑයි දුරයි ගන්නවා. බී සිට සීහි දිගංශය මැන සී සිට සී සී තෝරා ගත්තේ දක් සී තෝරා ගන්නේ 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 කැපිටල් ඒ ට ලම්බකයක් වන පරිදිය සී තෝරා ගන්නේ කැපිටල් ඒ ට ලම්බකයක් වන පරිදිය කැපිටල් ඒ ට ලම්බකයක් වන පරිදිය ලම්බකයක් වන පරිදිය ලම්බකයක් වන පරිදිය අනතුරුව අනතුරුව මේ දුරෝ වෙන්නේ නැහැ. අනතුරුව ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් අනතුරුව ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් AB දුර ගණනය කරයි. AB දුර ගණනය කරයි. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් AB දුර ගණනය කරයි. AB දුර ගණනය කරයි. හරි. දැන් එතකොට මෙතන මේ කෝණය දානවා මේ දුර දානවා ඉච්චර කැටි. ඊට පස්සේ මේක ත්‍රිකෝණමිතික අනුපාත දාපු ගමන් AB දුර ගණනය කරන්න පුළුවන්. ඔන්න තියර ලයිට් එකෙන් මනින්න පුළුවන් කම දෙකක් වෙයි කිව්වේ. බාධකයක් ඊර දරුවනේ ජලාශයක් හරි ගොඩ නැගිලා හරි දෙද්දි බාධකේ මග හැරගෙන මනින්න. ඒ වගේම දරුවනේ මෙතන තියෙන ගවක පළල මනින්න. අපිට ඔය කම දෙකම භාවිත කරන්න පුළුවන්. හරි. අඩුපාඩු තියෙන හදා ගන්න. හරි. ඊට පස්සේ උදේ එයා හරිනේ රයිට්. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස හරියාගේ. ආ, එතනින් ඒ ප්‍රශ්නේ ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නට එනවා.
ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. ලස්සන ප්‍රශ්නයක් මම පොඩ්ඩක් සර්කිට් එකට ගන්නම්. මෙතන ට්‍රාන්සිස්ටර් එක තියෙනවා. ප්‍රතිරෝධකයක්. මෙතන ප්‍රතිරෝධකයක්. ධාරුෂ්ටකයක්. මෙතන උපාංගයක් තියෙනවා. සංඥාවක් දෙනවා කියලා කියනවා. මෙතන වෝල්ට් 2යි. මෙතන වෝල්ට් 12යි. මෙයා RC. මෙයා RB. බේස් කලෙක්ටර් එමීටර් ගාන දෙනවා VVE දශම 6ක් වෝල්ට් කියලා දෙනවා. පොතේ මේකේ දත්ත ටිකක් අපිට තව දෙන්න ඕන. ඒක දීලා නැහැ. ඒක චුට්ටක් හදාගමු. ඔයාලා මේ ගාන හදද්දී ඔයාලට නැත්තම් අවුලක් යන්නේ නැති. මේකේ හදා ගන්න පුතා VCE සමානයි 3යි වෝල්ට් බීටා සමානයි 100ක් කියලා ගන්න. නැත්තම් ගාන හදන්න බෑ. මේ වටිනාකම් ටික දත් විදිහට දාගන්න ගානේ. දැන් අඩු අර හිරවිච්ච දරුවෝ ඉන්නවනේ මේ ගාන හදද්දි. හිරවිච්ච කට්ටිය දැන් ඔය දත්තත් එක්ක ටක් ගාලා ගාන ලියා ගන්න. මම ඉදිරියට ගාන හදන විදිහ කියලා දෙන්නම්. හරි. පුළුවන් කට්ටිය දරුවෝ කරලා හදන්න ගාන යන්න. ඔය අවුල් කිප්ප දරුවෝ කීප දෙනෙක්ට ඒ අය ඒ විදිහට හදන්න. හරි. අනේ දැන් බලන්න මම පැහැදිලි කරනවා. පළවෙනි කොටස. ඒ වල පළවෙනි කොටස. සිම්පල් ඒ මෙහි යොදා ඇති නැඹුරු ක්‍රමය කුමක්ද? මේ සඳහා යොදා ගන්න තියෙන නැඹුරු කිරීම මේ ට්‍රාන්සිස්ටර් එක. මේ ප්‍රතිරෝධකයක් මේ ප්‍රතිරෝධකයක්. මේ දෙන්න යොදා ගන්න තියෙන එකිනෙකට සමාන්තරව ගත්තොත් මෙන්න මේ නැඹුරු කිරීමට අපි කියන මොන නැඹුරු කිරීමක්ද? ස්ථිර නැඹුරු කිරීමක් කියලා කියනවා. මේ නැඹුරු කිරීම කියන්නේ උදා ස්ථිර නැඹුරු කිරීම. හරි. පළවෙනි කොටස උත්තරේ ලියනවා නැඹුරු කිරීම කොහොමද? ස්ථිර නැඹුරුව. ස්ථිර නැඹුරුව. B කොටස කියනවා මෙම නැඹුරු ක්‍රමයේ තියෙන වාසියක් සහ අවාසියක් අපෙන් අහනවා. හරි. මේ නැඹුරු ක්‍රමයේ තියෙන වාසියක් තමයි මොදේ? කුඩා ධාරාවක්. හරි. පාදක තුළට කුඩා ධාරාවක් ඇතුළු වෙනවා. කුඩා ධාරාවක් ඇතුළු වෙද්දී සංග්‍රාහක ඇතුළු විශාල ධාරාවක් බලනවා. හරිද? එතකොට ඒක අපිට වාසියක් විදිහට දකින්න පුළුවන්. හරි. ඒ වගේම අවාසියක් තමයි ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගිය ට්‍රාන්සිස්ටර් පිච්චෙන්න පුළුවන්. ඒක අවාසියක්. හරි. ඒ නිසා මේ ස්ථිර නැඹුරු කිරීමක වාසියක් සහ අවාසියක් ගත්තාම ආයෙ මම කියන්නම්, වාසිය තමයි කුඩා පාදක ධාරාවක් ඇතුළු වෙනවා. එතකොට විශාල සංග්‍රහක ධාරාවක් මේ හරහා එළියට යනවා. ඒක වාසියක්. අවාසියක් තියෙනවා ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ ගියොත් ට්‍රාන්සිස්ටර් පිච්චෙනවා. ඒක අවාසියක් ලෙසයි අපි දකින්නේ. පැහැදිලිද? හරි. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න වාසිය කියලා දාන්න. වාසිය. ලියනවා. කුඩා ධාරා ලබා ගන්නා පරිපථ සඳහා, කුඩා ධාරා ලබා ගන්නා පරිපථ සඳහා යොදයි. කුඩා ධාරා ලබා ගන්නා පරිපථ සඳහා යොදයි. කුඩා ධාරා ලබා ගන්නා පරිපථ සඳහා යොදයි. කුඩා ධාරාව ගන්නවා පරිපථ සඳහා යොදයි. පරිපථ සඳහා යොදයි. කුඩා පාදම ධාරාවක්. කුඩා පාදම ධාරාවක් ඇතුළු වී විශාල සංග්‍රහක ධාරාවක් ජනනය කරයි. විශාල සංග්‍රහක ධාරාවක් ජනනය කරයි. විශාල සංග්‍රහක ධාරාවක් ජනනය කරයි. ඔබ තමයි වාසිය. ඊට පස්සේ ලියනවා අවාසිය කියලා දාන්න. අවාසිය. අවාසිය. අවාසිය කියන්නේ මෙහෙම. අවාසිය කියන්නේ ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය ඉහළ යන විට. අවාසිය කියන්නේ ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය ඉහළ යන විට. ට්‍රාන්සිස්ටර උෂ්ණත්වය ඉහළ යන විට සන්ධියේ ප්‍රතිරෝධය අඩුවේ. සන්ධියේ ප්‍රතිරෝධය අඩුවේ. සංගීත ප්‍රතිරෝධය අඩුවේ. එවිට සංගීත ප්‍රතිරෝධය අඩුවේ. එවිට විශාල ධාරාවක් ගලා ගොස්. එවිට විශාල ධාරාවක් ගලා ගොස්. විශාල ධාරාවක් ගලා ගොස්. ට්‍රාන්සිස්ටරේ පිළිස්සීමට ලක් විය හැක.
ਤਾਂ ਟ੍ਰਾਂਸਕ੍ਰਿਪਟ ਲਿਸੀਆ ਹੈਗਾ, ਟ੍ਰਾਂਸਕ੍ਰਿਪਟ ਲਿਸੀਆ ਹੈਗਾ। හරි. දෙවෙනි කොටස මෙම පරිපථයේ RC ප්‍රතිරෝධකයේ තුලින් ගමන් කරන ධාරාව එන මෙතන යන කරන්ට් එක මිලියම්පියර් 100යි. මේක මිලියම්පියර් 100ක් කියලා ගන්න. RC ප්‍රතිරෝධකයේ අගය ගණනය කරන්න කියලා කියනවා. දැන් අපි දන්නවා මෙයයි මෙයයි අතර විභවාන්තරය සලකමු. මෙතනත් විභවයේ වෝල් බිඳුවයි, මෙයා 12යි, මෙයාගෙන් මෙයා අඩු කරමුකෝ. කොහොමද ලියන්නේ? VCC ඉරේ බිඳුව, VCC ඉරේ බිඳුව සමානයි මෙයාගේ ප්‍රතිරෝධය. සරි විභවය. VRC ධන මෙයාගේ විභවය. VCE හරි. VCC කියන්නේ 12යි, ඉරේ බිඳුව සමානයි. VRC කියන්නේ IC වාරයක් RC ධන VCE කියන්නේ ගාන දෙනවා වෝල්ට් 3ක් කියලා. මෙන්න මේ බීටා සහ VCE අපි දත්තයක් විදිහට දුන්න නැත්නම් ගාන හදන්න බෑ. ඊට පස්සේ 12න් බිඳුවක් ගිය 12යි IC දන්නවා 100යි මිලියම්පියර 100 වැඩි කරලා 10 වෙන තුනේ වාරයක් RC මේ 12 තුන මේ පැත්තට යමු නැතිනේ 12න් 3ක් අඩු කරමු 12න් 3ක් ගියොත් 9යි සමානයි 100 වැඩි කිරීම 10 වෙන තුන වාරයක් RC එහෙනම් RC කියන්නේ 9 බෙදලා පුතා 100 වැඩි කිරීම 10 වෙන තුනෙන් නේ හරි එතකොට මෙතනදී අපිට බෙදනවා 100 උත්තරයක් එනවා පුතේ 90ක් කියලා ඕම් වලින් RC යගේ. එහෙමනම් RC යගේ කියන්නේ ඕම් කීයද? 90යි. RC යගේ ඕම් 90යි. හරි. අඩුපාඩු දෙන හදාගන්න ටංකාලා. මේක හරි අය කවුද ඉන්නේ? හරි අය ඉන්නවද? කාටද මේ උත්තරේ ඕම් 90ක් කියලා ආවේ කට්ටිය පොඩ්ඩක් මට බලන්න කියන්නේ මේ අඩුපාඩු හදාගත්තාම. කාටවත් ආවේ නැද්ද? නෙවම් මේ උත්තරේ ආවේ නැද්ද පුතේ? නෙවම් මේ උත්තරේ ආවේ නැද්ද? චතු බලන්න රිද්මි උත්තර දාන්න ධනංජය ඒ වගේම තනුජ උත්තරාවද බලන්න චින්තා ඉන්නවද පන්තියේ කස්සල උත්තරාවද බලන්න කාංචන ඉන්නවද පන්තියේ බලන්න කාංචනගේ උත්තරාවද කියලා ආරාචාර මංජුලට උත්තර ඇවිල්ලා තියෙනවා අනිත් අයගේ තත්ත්වයන් මට දාන්න බලන්න පටපට ගාලා හරි අඩුපාඩු තියෙන හදා ගන්න උත්තරය පොදරු ඉන්නවා හරි ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස පාදම ධාරාව IB ගණනය කරන්න කියලා කියනවා දැන් ඒක නම් ලේසි තුන්වෙනි කොටස දැන් බීටා සමානයි IC යට IB කියලා අපි දන්නවනේ බීටා ගාන දෙනවනේ 100ක් කියලා IC දන්නේ නැහැ IC දන්නවනේ 100යි මිලියන් කිරි කියලා දන්නවනේ 100 වැඩි කිරීම 10 ඉර 3 ඒක නැත්තම් 100යි මිලියන් කිරි කියලා මොකක්ද බෙදෙනවා IB වලින් 100 100 කැපෙනවා IB සමාන වෙන කීයද මිලියන් පියර වලින් 1යි IB මිලියන් පියර 1යි මේ යගේ ආව කට්ටිය බලන්න IB මිලියන් පියර 1ක් කියලා ආව කට්ටිය කවුද ඉන්නේ හරි ආරචාරි පංජුත්තර විල දෙන උත්තර හරි රාජ රාජ චතුර රාජාරි විල දෙනවා ආවෝ ආවෝ හරි හරි අවිලා දෙනවා නේද හරි අඩුපාඩු දෙන හදා ගන්න හරි ඊට පස්සේ කියන හතරෙනි කොටස RB ප්‍රතිරෝධක යගය මෙන්න මෙයාගේ යගය දැන් මම මෙතනද මේ දක්වා විභවය සලකන්න විභව බැස්ම මෙයා බෝල් 12මනේ 12යි මෙයා බිඳුවයිනේ VCC ඉරේ බිඳුව සමානයි මෙයාගේ විභවය මොකද මෙතනින් කරන්න මේ පැත්තට යන්නේ නැහැ මේක රෙසිස්ටර් එකක් නේ මේ පැත්තට කරන්න දෙයක් යන්නේ නැහැ මෙයයි මෙයයි අතර විභවාන්තරය සලකනවා මෙයාගේ විභවයයි මෙයාගේ විභවය එකතුව එකට සමාන වෙනවා හරි එතකොට ඇවිල්ලා අපි ලියනවා හතරවෙනි කොටස BCC ඍණ බිඳුව සමානයි VRB ධන VBE BCC කියන 12යි ඍණ බිඳුව සමානයි VRB කියන්නේ IB වාරයක් RB කරන්ට් එක ධන VBE කියන්නේ 0.6යි මෙයා මේ පැත්තට පයින්වනේ 12න් අඩු වෙනවා 0.6ක් සමානයි IB කරන්ට් එක කියන්නේ මිලියම්පියර් එකයි වැඩි කරනවා 10 තුනෙන් වාරයක් RB එහෙනම් RB කියන්නේ 12න් 0.6ක් අඩු කරනවා එතකොට එන්නේ අපිට 11.4යි බෙදෙනවා එක වැඩි කිරීම 10 වෙන තුනක් ඒ කියන්නේ 11.4 කිලෝ ඕම් කියලා අපි කියන උත්තරයක් හරි 11.4 කිලෝ ඕම් මේ ආගේ ආපෝය බලන්න 11.4 කිලෝ ඕම් කියලා ආපෝය හරි නැද්ද? ආරයිට් අපෝයත් ඉන්නවා හරි
අඩු පාඩු හදා ගන්න තියෙන අය. ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස පරිපතයෙන් අඩු ප්‍රතිදහනයක් ලැබෙන බැවින් එහි ප්‍රතිදහනය වැඩි කර ගැනීම සඳහා මෙම වර්ගයේම තවත් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර වැඩි දියුණු කරන ආකාරයේ රූප සහනම් මගින් අද දක්වන්න කියලා කියනවා. මේ මොකද්ද නොකියා කියන්නේ? ඩාලින්ටන් යුග්මයක් හදාගන්න විදියයි අපි අහන්නේ. මේ ට්‍රාන්සිස්ටරේටම තව ට්‍රාන්සිස්ටරයක් අපි කපල කරනවා. හරි, එතකොට අපිට හම්බ වෙනවා ඩාලින්ටන් යුග්මයක්. හරි, ඩාලින්ටන් යුග්මයක් අපිට හැදෙනවා. හරි, කොහොමද දැන් ඩාලින්ට යුග්මයක් හදාගන්නේ? කොහොමද මේ සර්කිට් එකේම කොටසක් ඇටච් කරන්න? මෙන්න මෙහෙම බලන්න. ඔය කතන්දරේ මම මෙහෙම පිළියෙල කරනවා. හරි, දැන් මම ඩාලින්ටන් යුග්මයක් මේ කොටසට මම එකතු කරන්න යන්නේ. මට ඒක එකතු කරන්න පුළුවන් මෙන්න මේ බලන්න. මෙතන තියෙනවා ට්‍රාන්සිස්ටර් එක. මෙතෙන් එකතු කරනවා. මෙතෙන් ප්‍රතිරෝධය තියෙනවා. ඊට පස්සේ මෙතෙන් එක ඩයරෙක්ටර් එක. මෙතෙන් තියෙනවානේ හෝන් එක. මම දොල හයි වෝල්. මෙයා නෝ එච්චරයි. හරි, මෙයා RC, මෙයා RB, ඊට පස්සේ මෙයා C1, මෙයා C2. එච්චර. ඔන්න ට්‍රාන්සිස්ටර් දෙක සම්බන්ධ කරා ඩාලින්ටන් යුග්මයක් විදියට. මේ පරිපථය හදලා තියෙනවා නම් ඔබ නිවැරදි. අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න. ඔන්න හදලා තියෙනවා. ඕන ලියා ගන්න සයිඩ් එකක මේ කරේ අපි ඩාලින්ටන් යුග්මයක් හදන එක. පැත්තෙන් ඩාලින්ටන් යුග්මයක් සකස් කිරීම කියලා දාගන්න. ඩාලින්ටන් යුග්මයක් සකස් කිරීම. අඩුපාඩු හදා ගන්න. හරි, ඉක්මන් කරන්න. ඉවරද? ඉවරයි. අඩුපාඩු තියෙන කට හදා ගන්න ටක් කරලා බලන්න. ඒ කොටස හරි, තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස හරි. අපි යනවා B කොටසට. ඉහත නලා පරිපථයේ ස්වයංක්‍රීයව ක්‍රියා කරවීම සඳහා සුදුසු ද්වාර පරිපථයක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. රථයේ එන්ජිම පණ ගන්නවා ඇති විට, හරි, රථයේ එන්ජිම පණ ගන්නවා ඇති විට, හරි, එන්ජිම පණ ගන්නවා ඇති විට හා අත්තිරිංග නිදහස් කොට ඇති විට, හරි, මම ගන්නවා කැපිටල් ඒ කියලා ගන්නවා එන්ජිම පණ ගන්නවා ඇති විට. එන්ජිම පණ ගන්නවා ඇති විට එකයි. හරි, ආ අත්තිරික නිදහස් කොට ඇති විට පමණක් පරිපථයේ නාද ඇති විට පමණක් නාද පරිපථයේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. තිරිංග නිදහස් කොට ඇති විට මම කැපිටල් D කියලා ගන්නවා තිරිංග නිදහස් කර ඇති විට. දැන් අපිට කියනවා අත්තිරික යොදා ඇති විට එකයි නම් තිරිංග නිදහස් කරපුවාම බිඳුවයි. අත්තිරිංග යොදා තියෙදි එකයි කියලා කියන්නේ. එහෙනම් තිරිංග මේ නිදහස් කරාට පස්සේ බිඳුවක් වෙන්නට ඕන. හරි, එතකොට කියන එන්ජිම පණ ගන්නවා ඇති විට හා අත්තිරිංග නිදහස් කර ඇති විට පමණක් නාද පරිපථයේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ.
අනවශ්‍යට නාද ජනකය විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකකුත් තියෙනවා. හරි S එක කියලා ස්විච් එකක් තියෙනවා දරුවනේ. S එක කියලා ස්විච් එකක් තියෙනවා. මම ඒක දන්නම් C කියලා. එතකොට S එක ස්විච් එක on meter අපිට on meter ඔව් අපිට ඕන මේක ඔව් අනවශ්‍ය නාද ජනකය විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකක් තියෙනවා. හරි on meter එකයි off එක බිඳුවයි. හරි එතකොට ස්විච් එක on meter එකයි ඔන්න තරක ටික. හරි ඔය තරක වලට අනුකූලව තමයි අපි බූලියානු ප්‍රකාශනය ගොඩනගන්නට වෙන්නේ. හරි බලමු. දැන් මේ කතාන්දර වලට අදාළව අපි දැන් බූලියානු ප්‍රකාශනය ගොඩනගන්න යන්නේ. බලන්න මෙහෙම දැන් මේ නා මේ මොකද මේ ෆෝන් එක වැඩ කරන්නට ඕනේ එන්ජිම පණ ගන්නවා තියෙනකොට. හරි ඔව් එන්ජිම පණ ගන්නවා ඇති විට සහ අත්තිරින්ග නිදහස් කර ඇති විට පමණක් නාද පරිපථය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. හරි හරි එතකොට එන්ජිම පණ ගන්නවා තියෙද්දි සහ අත්තිරින්ග නිදහස් කර ඇති විට පමණක් නාද පරිපථය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එන්ජිම පණ ගන්නවා තියෙද්දි වෙනවා අත්තිරින්ග නිදහස් කර ඇති විට වෙනවා. ඒ වගේම කියනවා අනවශ්‍ය විට නාද ජනකයේ විසන්ධ කිරීම සඳහා S1 කියලා ස්විච් එකක් තියෙනවා. එතකොට S1 කියලා ස්විච් එක ඔන් වෙනකොට මේක නාද වෙනවා. හරි ඕකයි කියන්නේ. හරි දැන් ඔන්න අවස්ථා තුනයි අපි ගන්නවා මේකට අදාළ සත්‍යතාවක ගොඩනගන්න අවස්ථා තුනයිනේ. හරි A තියෙනවා B තියෙනවා C තියෙනවා. A B C A B C ඉතින් කියලා අවුට්පුට් එක ගන්නවා. දැන් මෙතනදී වෙන්න පුළුවන් අවස්ථා දරුවනේ තුනක් තියෙන එක අටක් වෙනවනේ. 1 1 1 1 බින්දු 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 මෙතන එනවා 1 1 බින්දු බින්දු 1 1 බින්දු බින්දු මෙතන එනවා 1 බින්දු 1 බින්දු 1 බින්දු 1 බින්දු. දැන් ඉසට් කියලා තත්ත්වයට එනකොට වෙන්නේ එන්ජිම පණ ගන්නවා තියෙන්න ඕන. හරි එන්ජිම පණ ගන්නවා ඇති විට හා අත්තිරින්ග නිදහස් කොට ඇති විට පමණක් නාද පරිපථය ක්‍රියාත්මක වෙනවා. හරිද? හරි ඊට පස්සේ අනවශ්‍ය විට නාද ජනකයේ විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකක් තියෙනවා. එහෙම නැත්නම් S එක ස්විච් එක ඔන් වෙලාවේ තියෙනකොට ඒ නාද පරිපථය ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට මෙතනදී අපිට කියන්න වෙනවා දැන් දැන් අනවශ්‍ය විට නාද ජනකයේ විසන්ධි කරන්න S එක ස්විච් එකක් තියෙනවා කියනවනේ. දැන් එතකොට දැන් මේ කතන්දරේ හැටියට එන්ජිම පණ ගන්නවා තියෙන්න ඕනේ නිදහස් කරලා තියෙන ඕන තිරිංග. එතකොට ටෝන් එක වදිනවා දැඩ බඩ ගාලා. ඒ අවස්ථාව දෙක තෝරගන්නකො එන්ජිම පණ ගන්නවා ඇති විටයි තිරිංග නිදහස් කරලා තියෙන කොටයි. ඒ කියන්නේ K වලට එක වෙන්න ඕනේ B වලට බිඳුව වෙන්න ඕනේ. එක බිඳු එක බිඳු එක බිඳු මෙන්න මෙතන මෙන්න මේක එක අවස්ථාවක්. එක බිඳු මේක එක අවස්ථාවක්. ඔච්චරනේ තියෙන්නේ. මොකද එන්ජිම පණ ගන්නවා තියෙන්න ඕනේ තිරිංග නිදහස් කරලා තියෙන ඕනේ. මේ අවස්ථාව දෙකේනවා. හරි එතකොට දැන් මෙතන දැන් බලන්න එන්ජිම පණ ගන්නවා තියෙනවා B කියන්නේ තිරින්ග නිදහස් කරලා තියෙනවා. එතකොට ෆෝන් එක වදිනවා. මෙතන ස්විච් එක ඔන් එකේ තියෙනවා. හරි ස්විච් එක ඔන් එකේ තියෙනවා. එතකොට වදිනවා. මෙතන එන්ජිම පණ ගන්නවා තියෙනවා තිරින්ග නිදහස් කරලා තියෙනවා ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. ඔෆ් කරලා තියෙද්දි ස්විච් එක මේක ඔන් ඔෆ් කර හැකි කියනවනේ. එතකොට මේක වැඩ කරන්නේ නැහැ. එතකොට එක අවස්ථාවක් එන්නේ. එතකොට මේ අවස්ථාව විතරයි එන්නේ. මේ අවස්ථාව එන්නේ ඒ වෙනවා මේ බාගෙනවා සීනවා ඔච්චරයි. හරි එක අවස්ථාවක් එන්නේ මෙයා විතරයි එන්නේ. එතකොට දැන් එන්ජිම පණ ගන්නවා තියෙන්න ඕනේ තිරින්ග නිදහස් කරලා තියෙන්න ඕනේ ස්විච් ඔන් කරලා තියෙන්න ඕනේ. දැන් මේ අවස්ථාව ගත්තොත් එන්ජිම පණ ගන්නවා තියෙනවා තිරින්ග නිදහස් කරලා තියෙනවා හැබැයි ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. ස්විච් එක ඔෆ් කරද්දි මොකද වෙන්නේ? ඔක වැඩ කරන්නේ නැහැ. හරි සරල අවස්ථාවක් මේ විතරයි එන්නේ. ඔන්න බූලියානු සත්‍ය වදාව හැදුව හරි අඩුම ద్వාර සංඛ්‍යාවක් යොදා ගනිමින් ඊට අවශ්‍යතාව නිරූපණය කිරීමට අදාළ ద్వාර පරිපථය අඳින්න. හරි. හරි. දරුවෙක් අහනවා සර් B එකේ බින්දු බින්දු එක එක නෙමෙයිද එන්න ඕනේ? B එකේ. B එකේ B එකේ B එකේ මොකද්ද? බින්දු බින්දු එක එක නේද? හරි මම ඒක යටි ඉඳලා දැන් මම මේක දැන් මුලින්ම බින්දු බින්දු දාන්න විදිහ එකින් එක එක පටන් ගන්න ඉඳලා මේ පැත්තත් එක එක දාගෙන පටන් ගන්න. ගැටලුවක් නැහැ. හරි.
ඒක උඩ ඔයාලට කැමති නම් පුතේ උඩ ඉඳලා බින්දු 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 එක 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 කියලා ගියත් ගැටලුවක් නැහැ. ඒතකොට මේ පැත්ත එහෙම යද්දි ඔයාලට මෙන්න මේ වගේ එක අවස්ථාවක් කොහෙන් හරි එයි. හරි ඒක ගැටලුවක් නැහැ. හරි ඔයා ඒක ගත්ත තෝරගන්න ප්‍රමුඛතාවයේ දීපු පැත්ත නෙවෙයි. කොහොම හරි මෙන්න මේ එක අවස්ථාවක් එන්නේ එක බින්දු එක කියලා අවස්ථාවක විතරයි. එක හරි එක දෙවෙනි කොටස ద్వාර පරිපථයක් අඳින්න කියලා කියනවා. මෙතන දැන් මේ තියෙන්නේ ඇන් ගේට් එකක්. ඇන් ගේට් එකක් තියෙන්නේ ඒ ප්‍රධානයක් එනවා B වල not gate එකක් එක්කෙනවා C ප්‍රධානයක් එනවා මෙතන reset කියලා output එක එනවා. ඔන්න තාර්කික ద్వාර පරිපථය නිර්මාණය කළා. හරි පසන් අහනවා සර් එක 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 ගන්න බැරිද? එක 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 ගන්න බැරිද කියලා අහනවා. එක 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 ආපුවම වෙන්නේ ඔන්න බලන්න මෙතන අවුලක් තියෙනවා. එන්ජිම පණ ගන්නවා කියනවා. එන්ජිම පණ ගන්නවා ඇති විට B තිරින්ග නිදහස් කරලා නැහැ එතකොට. එතකොට මේ දෙය තිරින්ග නිදහස් කරලා නැහැ. හරි තිරින්ග නිදහස් කරලා නැහැ. එතකොට C කියන එකේලා ස්විච් එක ඔන් එකේ තියෙනවා. එතකොට අවශ්‍ය ද නාද ජනකයේ විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකක් තියෙනවා. එතකොට මෙතනදී මේ විසන්ධි කරන්න S එක ස්විච් එක පාවිච්චි කරනවා. දැන් මෙතනදී එන්ජිම පණ ගන්නවා තියෙනවා තිරින්ග නිදහස් කරලා නැහැ. දැන් එන්ජිම පණ ගන්නවා තියෙනවා තිරින්ග නිදහස් කරලා නැහැ. එතකොට මේක නාද වෙන්නේ නැහැ. එතකොට මෙතන ස්විච් එක දැන් අපිට කියන්නේ අනවශ්‍ය නාද ජනකයේ විසන්ධි කිරීම සඳහා ස්විච් එකක් පාවිච්චි කරනවා කියලානේ. එතකොට මේ ස්විච් එක ඕෆ් කරලා හෝල්ඩ් එක නතර කරන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී එන්ජිම පණ ගන්නවා තියෙනවා වුණාට තිරින්ග මෙතනදී ක්‍රියාත්මක කරලා නැහැ. තිරින්ග ඇති ක්‍රියාත්මක කරොත් තමයි හෝල්ඩ් එක වදින්න ඕනේ. දැන් මෙතන හෝල්ඩ් එක වදින්නේ නැහැ. හැබැයි එතකොට ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. එතන එහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේ. ස්විච් එක ඔන් කරලා තියෙනවා. එතකොට ස්විච් එක ඔන් කරලා තියෙනවා. ස්විච් එක ඔන් කරලා තියෙන හෝල්ඩ් එක වදින්න ඕනේ නේ. අනවශ්‍ය නාර්ජනකේ විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකක් තියෙනවා. ඔන් නැති වුණාම ඕෆ් කරන ස්විච් එකක් තියෙනවා. හැබැයි එතන තව පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඒ ප්‍රශ්න වල දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ එක 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 කියන අවස්ථාව කරනකොට එන්ජිම පණ ගන්නවා ඇති විට එකයි. තිරින්ග නිදහස් කරලා තියෙනකොට බිංදුවයි. එතන මෙතන තිරින්ග නිදහස් කරලා නැහැ. එතන මෙතන හෝන් එක වදින්නේ නැහැ. මේ වල හෝන් එක වදින්නේ නැහැ. ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. මේ ස්විච් එක පාවිච්චි කරන්නේ වදින හෝන් එක නතර කරගන්න. එතන මෙතන හෝන් එක වදින්නේ නැහැ. අපිට මේක කියන අනවශ්‍ය නාද ජනකයේ විසන්ධි කිරීම සඳහා S එක ස්විච් එකක් තියෙනවා කියලානේ. එතන මෙතන දැන් මේ දෙන්න ගත්තා මේ දෙන්න මේව තියෙද්දි ස්විච් එක මේ හෝන් එක වදින්නේ නැහැ. වදින්නේ නැති වෙලාවේ ස්විච් එක දාලා තියෙනවා. එතකොට ස්විච් එක දාලා තිබ්බට මේක වැඩ කරන්නේ නැහැ. ස්විච් එකෙන් බලාපොරොත්තු වෙන්නේ වදින එකක් ඕෆ් කර ගැනීම. එතකොට ස්විච් එක දැන් එක කියලා කියන්නේ ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරපුවාම වෙන්නේ හරි ස්විච් එක දැන් මේ ස්විච් එකෙන් කරන්නේ නාද වෙන එක නතර කර ගන්න එක. දැන් මෙතන නාද වෙන්නේ නැහැ. එතකොට නතර කරගන්න දෙයක් නැහැ මෙතන. එතකොට එක එක කියන එක ගන්න බෑ අපිට. මෙන්න මේ අවස්ථාව විතරයි ගන්න වෙන්නේ. හරි? දැන් මේක මෙතන නාද වෙන්නේ නැහැ. නාද වෙන්නේ නැති අවස්ථාවක ස්විච් එක ඔන් කරලා තිබ්බට වැඩක් නැහැ. හරි? එහෙනම් මේක ගන්න බෑ. මෙතන විතරයි ගන්න වෙන්නේ. එක අවස්ථාවක් වරේ එන්නේ. හරි. ඔන්න ద్వාර පරිපථය හරි. තුන්වෙනි කොටස නාද පරිපථය ක්‍රියාත්මක කිරීම සඳහා පිළියවණය. ඒ කියන්නේ රිලේ එක. රිලේ කියන උපාංගයක් වදන්නට ඕනේ. එම උපාංගය ద్వාර පරිපථයට නිවැරදිව සම්බන්ධ කරන ආකාරයේ පරිපථ සටහනකින් දක්වන්නේ. දැන් මේක රිලේ එකක් සම්බන්ධ කරන්න යනවා. හරි? රිලේ එකක් සම්බන්ධ කරන්න යනවා. දැන් මෙයාට රිලේ එකක් සම්බන්ධ කරනකොට හරි මේ මේ පද්ධතියට රිලේ එකක් සම්බන්ධ කරන්න ඕනේ. රයිට්. දැන් මෙතනින් අවුට්පුට් එක يعني මෙතනින් තමයි දරුවනේ හෝන් එක ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සාධනීය තත්ත්වෙ වෙන්නේ. එතකොට මෙතෙන්ට අපි රිලේ එකක් සම්බන්ධ කරනකොට අපිට ගන්න වෙනවා මෙන්න මේ බූලියාන ප්‍රකාශනයට නැත්තම් මේ ద్వාර පරිපථයට මේක නිවැරදිව සම්බන්ධ කරන ආකාරයයි යන්නේ. එතකොට රිලේ එකක් ගත්තට පස්සේ රිලේ එකක තියෙනවා මෙන්න මෙහෙම තත්ත්වයක්. මේක ඇවිල්ලා AND ගේට් එක A B C මෙතන ඉසෙට. මෙතෙන්ට අපි දැන් සම්බන්ධ කරන රිලේ එකක්. රිලේ එකක් සම්බන්ධ කරනකොට ඇත්තටම වෙන්නේ සංකේතාත්මකව අපි සම්බන්ධ කරනවා. රිලේ එක සම්බන්ධ කරනවා මෙතෙන්ට. මේ ඉසෙට් කියමුකෝ. රිලේ එක සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා පස්සේ හරි මෙතන අපි බූගත කරනවා. එතකොට
මේ රිලේ එක මෙහෙම සම්බන්ධයෙන්ද මේකට අපි ඕන නම් තව මෙයාට අපි රිලේ එකක් සම්බන්ධ කරලා සමාන්තරගතව අපි සම්බන්ධ කරනවා විජුකාරක ඩයෝඩ් එකකුත් සම්බන්ධ කරනවා. එච්චරයි. හරි. ඔන්න රිලේ එක සම්බන්ධ කරා. කොහොම සංකේතාත්මකව ඇඳගත්තා නම් හරි. ඔබ සංකේතාත්මකව ඇඳලා ඉන්නේ. රිලේ එකක් මෙහෙම සම්බන්ධ කරගන්න. රිලේ එකට සමාන්තරගතව විජුකාරක ඩයෝඩ් එකකුත් දාගන්න. එච්චරයි. දැන් මෙතන තමයි මෙයාගේ ටර්මිනල් එක තියෙන්නේ. ඒක අවශ්‍ය අඳින්න අවශ්‍ය නැහැ. මොකද මේ සංකේතය විතරක් තිබ්බත් ඇති. හරි කොහොම සංකේතයක් නැත් ඔය විදිහට පරිවර්තනය ගත්තා නම් හරි. ඒක 아무තු සර්විස් එකක්. හරි. හොඳයි. එතකොට ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. අඩුපාඩු වරාදාන්න බෙදපඩස් ගාලා. ඉවරයිද? හරිනේ. හරි. මොකන්නද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්නයකට එන්නේ. හරි. මූලික විද්‍යුත් ආක්ෂණ වේදය ආක්ෂණ දෙක අරලෝකට එන්නේ. අස්තන ගන්න. ඉබ්බරින් උත්තර ගන්න උත්සාහ කරමු අපි. කරගන්න. සාමාන්‍යයෙන් අවුරුද්දක මොලට පුතේ මේ ඉලෙක්ට්‍රිකල් ගානට මේනවා මේ විදුලි බිලක් එහෙම හදන්න එන නෑ. ඒක හැම අවුරුද්දකම වගේ සාමාන්‍යයෙන් තියෙන ගානක් ඒ වටේම සූදානම් වෙන්නේ හැමෝම විදුලි බිලකට. හරි. බේකර නිෂ්පාදන නිපදවීම සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවලු. එම ගොඩනැගිල්ලේ නිෂ්පාදනාගාරය සහ කාර්යාලයක් පිහිටවන්න යෝජිතයි. නිෂ්පාදනාගාරය තුළ විදුලි උදුන් සහ විදුලි මිශ්‍රණ යන්ත්‍ර භාවිත කරන සැලසුම් කරලා තියෙනවලු. පළවෙනි කොටස කාර්යාලය තුළ විදුලි බල්බයක් දැල්වීම සඳහා නිවැරදි විදුලි පරිපථ සටහනක් අඳින්න. සරල සටහනක් ඔය අහන්න අපේ ලොකු සීන් එකක් නෙමෙයි. හරි. කාර්යාලය තුළ විදුලි බල්බයක් දැල්වන්න නිවැරදි විදුලි පරිපථ සටහනක් අඳින්න. හරි. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරන දරුවනේ අනිද්‍රව ස්විච් එක. අන්න ස්විච් එක. හරිද? ඊට පස්සේ මෙතනින් එනවා සජීවි සම්බන්ධතාවය. මෙතන එනවා විලායකයක්. මේක ලයිව් එකක්. මෙතන තියෙනවා පහන. පහන ගත්තට පස්සේ දැන් මෙහෙම මෙතෙන් දෙනවා. මෙතනින් මෙතෙන් දෙනවා. මේක නිකුල් වෙලා. එච්චර. හරි ඔන්න පහනක් දැල්වීම සඳහා පරිපථයක්. හරි සරල පරිපථයක්. හරි ටක් දාලා දෙන්න. තනිදරව ස්විච් එකක් පාවිච්චි කරලයි අපිව නිර්මාණය කළේ. දෙවෙනි කොටස මෙම කාර්යාලය තුළ වොට් 1000ක විදුලි කේතලයක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා භාවිතා වන විදුලි පරිපථය සඳහා භාවිතා කරන්නන සිඟිති පරිපථ බිඳිනේ MCB වල සහ රැහැන් වල පිරිමිතර මොනවාද කියලා අහනවා. හරි. දැන් වොට් 1000ක්. හරි. වොට් 1000ක් කියලා කියන දරුවනේ ලොකු ජවයක්. දැන් වොට් 1000ක විදුලි කේතලයක් ක්‍රියාත්මක වෙනවා නම් හරි වොට් 1000ක විදුලි කේතලයක් ක්‍රියාත්මක කරනවා මේ සඳහා භාවිතා කරන සිඟිති පරිපථ බිඳිනය. මේ සඳහා අපි ඇත්තටම පාවිච්චි කරන පොත දැන් වොට් 1000ක් කියන්නේ ලොකු වෝල්ටේජ් එකක්. ඒ සඳහා පාවිච්චි කරන ඇම්පියර් 16ට MCB එකක්. මේ සඳහා පාවිච්චි කරන රැහැන් ගත්තාම හත ඇලේරක් දශම 6.7 මිලිමීටර වර්ගයේ රැහැන් පාවිච්චි කරන්නට ඕන. හරි. එච්චර සරල දෙයක්. හරි. එතකොට විදුලි කේතලය සඳහා අපි පාවිච්චි කරන ඇම්පියර් 16 MCB එකක්. හරිද? ඇම්පියර් 16 MCB එකක් පාවිච්චි කරන්න ඕනේ. යොදා ගන්න රැහැන් වර්ගය 7.67 මිලිමීටර කියන වර්ගය තමයි අපි භාවිත කරන්නට ඕන. හරි. කොහොමයි වෙන්නේ? ඊට පස්සේ කියනවා මෙම බේකරිය මාසකට දින 25ක් ක්‍රියාත්මක වේ ඉහළ දත්තනුව විදුලි ඒකක ගණනය කරන්න කියලා කියනවා. උපකරණය දෙනවා, ප්‍රමාණය දෙනවා, දිනකට ක්‍රියාත්මක කර පැය ගණන දෙනවා. හරි. ඔයාලට දඩබඩස් ගාලා හොයන්න පුළුවන් දරුවනේ විදුලි බිල සඳහා වටිනාකමක් ගන්න පුළුවන්. හරි. අංගල විදුලි බිල ගණනය කරන්න බලන්න. හරිම සරල දෙයක්. විදුලි බිල ගණනය කරන්න ඉන්නේ. උත්තරේ වල දාන්න විදුලි බිලට උත්තරයක් අරන් දාන්න රටක් දාලා විදුලි බිල සඳහා උත්තරයක් ගන්න යමෝම
විදිරි පිළිසඳා උත්තරයක් ගන්න. මුලින්ම හොයනවා දරුවනේ දෛනික පරිභෝජනය හොයාගන්න. දෛනික පරිභෝජනය. දෛනික පරිභෝජනය හොයාගන්න. වොට් 15ක වොට් 15 LED බල්බ 4ක් තියෙනවා දිනකට ක්‍රියාත්මක කරන පැය 8ක්. වොට් 15යි බල්බ 4යි දිනකට පැය 8යි. හරි. ඊට පස්සේ වඩාහේ විදුලි කේතල එකයි දවසට විනාඩි 15යි. ඒ කියන්නේ පැය වලින් ගත්තොත් 4න් 1යි. ඊට පස්සේ වොට් 800 විදුලි පංකාවක්. වොට් 800 විදුලි පංකා එකයි දවසකට පැය 5යි. ඊට පස්සේ වොට් 500 පරිගණක එකයි දවසකට පැය 3යි. ඔය සේරම ටික ඉකතු කරුවා බෙදුවා 1000. හරි 1000න් බෙදාදී අපට එනවා කිලෝවොට් පැය වලින්. කිලෝවොට් පැය වලින් උත්තරයක් එනවා. ඊට පස්සේ ලියනවා මාසික විදුලි පරිභෝජනය. මාසික විදුලි පරිභෝජනය හොයන්න. ඊට පස්සේ වෙනවා මාස දින 25ක් ක්‍රියාත්මක කරනවා විදුලියක ධනය යන්නේ. ඩක්කල බලන්න ගන්න. උත්තර දාන බලන්න පටපට ගාලා. උත්තර දිග දාන බලන්න පටපට ගාලා. උත්තර ටික ගන්න බලන්න. රට්ටම් කරලා දාන්න බලන්න. හරි හොඳට උත්තර දාලා තියෙනවා. මට දැනවල පංජ නිවන් මිත්‍ර පිටරේ දානවා පිටපත් ගාලා. රිද්මී නද ක්ලාස් එකේ රිද්මී දාන්න උත්තර ටික බලන්න. රිද්මී ඊට පස්සේ නිවන්මි උත්තර ටික බලන්න. අපි සිරිමල්ලක් තියෙනවද බලලා දාන්න. ඖෂධි ඖෂධි ඖෂධි
හිතන්නේ හිතක් බලන්න ඉංග්‍රීසි ඉන්නක කියලා දෙනවා දෙනවා. හිතක් බලන්න එක දවස් මාසික දවස් 30ක් නෙමෙයි. මාසික දවස් 30ක් නෙමෙයි. එතන අපිට දීලා තියෙන්නේ දින 25ක් තියෙනවා කියලා. ඔෂිදි දවස් 30ක් නෙමෙයි 25යි. 25ක් කියලා ගන්න උත්තරයි. හරි අපි බලමු උත්තර ටික. හරි මාස්ක් විදිහට පරිභෝජනය. හරි දැන් අපි බලමු ඔයාලට දීලා තියෙන විදිහට දෛනික විදිහට පරිභෝජන මුලින්ම හොයාගන්න එපා. 15 වැඩි වෙනවා 4 වල කරගෙන 32 න් එකට එකතු වෙනවා 14 න් බෙදෙනවා කියන්නේ කීයද? 25 නේ. 25 ක් එකතු වෙනවා ඊට පස්සේ 105 4 5 25 ත්‍රිවිධ පන්සියයක වෙනවා. ඊට සෙට් තුනක් 1500. ඒක එකතු කළා 2000. එතකොට 5.43 මේ ඉන්නේ කිලෝවොට් පැය. මේ ඉන්නේ දෛනික පරිභෝජනය. ඊට පස්සේ මාසික පරිභෝජනය ගැන කතා කරද්දී දින 25 ඉන්න දෙන තියෙනවා කියලා කියන්නේ. 5.43 වැඩි වෙනවා 25. එතකොට එනවා දෛනික මාසික විදුලි පරිභෝජනය අපිට එනවා 143.25 කියලා එනවා කිලෝවොට් පැය. ඔන්න මාසික විදුලි පරිභෝජනය මේ අගේ හුඟක් අයට ඇවිල්ලා තිබුණා නේද? හරි අඩුපාඩු තියෙන අතර හදාගන්න හුඟක් අයට මේ උත්තරය ඇවිල්ලා තිබුණා. හරි ඔන්න ඒ කොටස ඉවරයි. ඒ කියනවා බී කොටසට පිටි මිශ්‍රණ යන්ත්‍රයකට හරි පිටි මිශ්‍රණ යන්ත්‍රයකට කිලෝවොට් එකක තනිකලා මෝටරයක් භාවිත කරන්න ඕන කියලා කියනවා. ඒ සඳහා සුදුසු තනිකලා ප්‍රේරණ මෝටර වර්ගයේ කුමක්ද කියලා අහනවා. කිලෝවොට් පැය සෝරි කිලෝවොට් එකක තනිකලා මෝටරයක් පිටි මිශ්‍රණ යන්ත්‍රයකට. උතල මේ සඳහා හරි මේ සඳහා දැන් පිටි මිශ්‍රණ යන්ත්‍රයක් සඳහා සුදුසු සිංගල් ෆේස් මෝටරය මොකක්ද කියලා නිහන්නේ. මේ සඳහා ඇත්තටම හොඳයි දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ මෝටරයක් හොයා ගන්නවා නම් හරිද? මේ සඳහා හොඳයි දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ මෝටරයක් යොදා ගන්නවා නම්, ඒ කියන්නේ එහෙම නැත්නම් ස්ථිර දාරිත්‍රක වර්ගයේ මෝටරයක් ගත්තොත් ඒක ප්‍රමාණාත්මකව මදි වෙනවා. හරි? හරි. ඒකවල මම මේ සඳහා අවශ්‍ය මෝටරේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් අඳරව පෙන්වන්නම්කෝ. හරි. අපෙන් අහන්නේ මෝටර වර්ගය කුමක්ද? හරි. එතකොට දරුවනේ දැන් මෙයාගේ ආමේචරේ මෙහෙම දිනකොට මෙයාගේ ස්ටාර්ටිං වයින්ඩින් එක මෙහෙම තියෙනවා, රනින් වයින්ඩින් එක මෙහෙම තියෙනවා, මෙතන මෙයාගේ දාරිත්‍රකය තියෙනවා, මෙතන තියෙනවා දරුවනේ තවත් දාරිත්‍රකයක්, ඒ වගේම මෙතන තියෙනවා කේන්ද්‍ර ප්‍රසාරී ස්විච් එක තියෙනවා. මෙතන රනින් වයින්ඩින් එක, මෙතන ස්ටාර්ටින් වයින්ඩින් එක, මෙයා C1, මෙයා C2. හරි C1 C2. එතකොට මෙතන R කියන්නේ 10 වන දඟරය, S කියන්නේ ආරම්භක දඟරය. මම මෙතන S කියලා එකකුත් දාන්නම්. ඔය C1 C2 කියලා කියන්නේ දාරිත්‍රක
ස්කියලා කියන්නේ කේන්ද්‍ර අපසාරී ස්විචය. කේන්ද්‍රාප සාරී ස්විචය එස් කියන කේන්ද්‍ර අපසාරී ස්විචය. පැහැදිලිද? ඔය තියෙන දරුවනේ දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ මෝටරයක්. අපෙන් අහන්නේ මේකට වඩා සුදුසු තනි කලා ප්‍රේරණ මෝටරය කුමක්ද? ඕකට යම් කෙනෙක් ස්ථිර දාරිත්‍ර වර්ගයේ මෝටරයක් කියලා ලිව්වත් වැරද්දක් නම් නැහැ. වඩා හොඳයි දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ මෝටරයක් කියලා ලියනවා. ඉනිසම් ලියන්නකො මෙහෙම. කියන්න දාරිත්‍රක දහවන මොනවා මෝටර මොකක්ද කියලා අහන්නේ. يعني දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක දහවන වර්ගයේ මෝටරයක්. 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 හරි. දෙවෙනි කොටස, එවැනි මෝටරයක දබර පිහිටුව ඇති ආකාරය රූප සරහනකින් ඇඳ දක්වන්න කියලා කියනවා. හරි. රයිට්. මේ දෙන්නේ යා. ටක්කල් මේක ඇඳ ගන්නකො පොතේ. RS කියන කොයිල් එක නම් කරගන්න කොට ටක් ගාලා. R කියන ධාවන දඟරය. S කියන ආරම්භක දඟරය. C1 C2 කියන දාරිත්‍රක. S කියන කේන්ද්‍ර අපසාරී සූචය. හරි. ටක්කල් ටික නෝට් කරගන්නකො. විස්තර කරන්න බලන්න. හරි. රයිට්. දරුවෝ කියන සවුන්ඩ් එකට මොකද වෙනවද කියලා මම කතා කරද්දී වලට අපහැදිලි බවක් එහෙම දැනෙනවද? මම කතා කරද්දී වලට අපහැදිලි බවක් එහෙම දැනෙනවද? නිකන් කැඩි කැඩි එහෙම ගතියක් වගේ එහෙම වෙනවද? චුට්ටක් කියන්න. කැඩි කැඩි එහෙම ගතියක් වගේ නෝද කියලා? නෑ නෑ, තාම නෑ නේද? හරි හරි හරි. එහෙම අවුලක් වුණා මට කියන්න. හරි. හොඳයි. දැන් මේක කොහොමද නෝට් කරගන්න? R කියන්නේ ධාවන දඟරය, S කියන්නේ ආරම්භක දඟරය, C1 C2 කියන්නේ දාරිත්‍රක, S කියන්නේ කේන්ද්ර අපසාරී ස්විචය. හරි, කොහොමද කොහොමද නෝට් කරගන්න? ටක් ගාලා. හරි. ඊට පස්සේ කියන කොට ප්‍රේරණ වර්ගයේ මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය නම් කරන්න ඕන මොකක්ද කියලා අහනවා. දැන් මේ ප්‍රේරණ වර්ගයේ මෝටරයක පුතේ ඔය S කියන කොයිල් එක දිනවනේ. S කියන කොයිල් එක මම මේක AB කියලා ගන්නම්ක දෙකලවර මේ S කියලා කියන්නේ දරුවනේ ආරම්භක දඟරේනේ. S කියන්නේ ආරම්භක දඟරය. හරිද? එතකොට අපි ඔය ප්‍රේරණ වර්ගයේ මෝටරයකට කරකෙන පැත්ත මාරු කරනවා නම් පුතා කරන්න ඕන S කියන දඟරය. ඒ කියන්නේ ආරම්භක දඟරය අරගෙන ඒක දෙකලවර මාරු කරන්න ඕන. AB කියන දෙකලවර මාරු කරගන්න ඕනේ. ඕකයි කරන්න ඕනේ. කියන මෙන්න මෙහෙම මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. කරන්න ඕන දේ තමයි කියන්න පුතේ ආරම්භක දඟරියේ දෙකලවර මාරු කිරීම. 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 හරි. හතරෙන් කොටස කියනවා තෙකලා හා තනිකලා මෝටර භාවිතා කරද්දී ඇතිවන වාසි සහ අවාසි එක බැගින් වෙන වෙනම ලියන්න. තෙකලා සහ තනිකලා මෝටර භාවිතා කිරීමේ ඇතිවන වාසි සහ අවාසි එක බැගින් වෙන වෙනම ලියන්න. හරි. දැන් පුතේ තෙකලා ප්‍රේරණ මෝටරයක් වැඩ කරනකොට එයාට ස්වයන්ව එහෙම නැත්නම් ආරම්භක ව්‍යාවර්තයක් ස්වයන්ව ලබා දෙන්න බෑ. හරි. හැබැයි තෙකලා මෝටරයක එතු මොතර තියෙන අංශක 120න් 120ට ආනත තල තුනක නිසා එයාට ආරම්භක ව්‍යාවර්තයක් ස්වයංව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ මෝටර වැඩ කරන එක වාසි සහගතයි. හැබැයි සිංගල් ෆේස් මෝටර, ඒ කියන්නේ එකලා මෝටරය ගත්තහම එයාට ආරම්භක ව්‍යාවර්තයක් ස්වයංව දෙන්න බෑ. ඒ නිසා එයා බාහිර ව්‍යාවර්තයක් ලබා දෙන්න ඕන මෝටරය කරකැවීම සඳහා. පැහැදිලිද? හරි. ඕක තමයි ඔය දෙන්නක තියෙන වෙනස. හරි. වාසි සහ අවාසි. ඒ වගේම තෙකලා මෝටර ගත්තට පස්සේ තෙකලා මෝටර වල ජවය වැඩි. හැබැයි කරන්ට් එක ටිකක් පිච්චෙන වැඩි.
එතන පොඩි සීන් එකක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මෝටරයක් වැඩ කරනකොට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන්ට් එක වගේ 3 ගුණයක සෝරි 6 ගුණයක වගේ කරන්ට් එකක් ඒ මෝටරෙට ගන්නවා ආරම්භක අවස්ථාවේ. ඒක ටිකක් ලොකු සීන් එකක්. හරි, ඒ සමයවලදී කියනකොට වාසි කියලා කියන්නේ, වාසි කියන්නේ දැන් මේක දෙන්නෙක් ඉන්නවනේ. හරි, මෙහෙම ලියන්නකො. ඔක්කානි කලාසම් එකලම මොකද භාවිතා කරලා දෙන වාසි සහ අවාසි එක දෙකින් වෙන වෙනම ලියන්න. හරි, මුලින්ම ලියන්නකො. තෙකලා කියලා ලියන්න මුලින්ම. තෙකලා තෙකලා කියලා දාලා ලියන්න. වාසි අවාසි, වාසි අවාසි. දරුවෙක් අහන සර් මේ ඕකේ මොකක්ද එකට ආන්සර් එක. ඇයි යකෝ එකට ආන්සර් එක මම කිව්වේ? එකට ආන්සර් එක කියන්නේ මේකට සුදුසු මෝටරය මොකක්ද මම කිව්වේ? දාරිත්‍රික ආරම්භක දාරිත්‍රික දහවන වර්ගයේ මෝටරයක් කියලා කිව්වේ. ඒකයි උත්තරේ, දාරිත්‍රික ආරම්භක දාරිත්‍රික දහවන වර්ගයේ මෝටරයක්. හරි, දැන් අපි කතා කරේ දරුවනේ තෙකලා මෝටර වල වාසි අවාසි ගැන කතා කරමු. තෙකලා කියලා දැම්මා කියන්නේ වාසි, තෙකලා කියලා දාලා කියන්නේ වාසි. කියන්නේ ජවයේ වැඩිය, ජවයේ වැඩිය, ජවයේ වැඩිය, ජවයේ වැඩිය. තව එකක් කියන්න, තව එකක් කියන්න. ඊළඟ පය ගලියන වාසිය කියන්න. අංශක 120 බැගින් ආනතව, අංශක 120 බැගින් ආනතව එතුම් ඔතා ඇති නිසා, අංශක 120 බැගින් ආනතව එතුම් පොතා ඇති නිසා, එතුම් පොතා ඇති නිසා ආරම්භක ව්‍යවර්තයක්, තන ආරම්භක ව්‍යවර්තය, ආරම්භක ව්‍යවර්තය ස්වයන්ව ලබා දේ, ආරම්භක ව්‍යවර්තය ස්වයන්ව ලබා දේ, ආරම්භක ව්‍යවර්තය ස්වයන්ව ලබා දේ. එන වාසි අවාසි කියලා කියන්න ඊට පස්සේ අවාසි ටිකක් ලියන්න. අවාසි තමයි මෙන්න මේවා. මොනවාද අවාසි? ලියන්න. 3 phase motor අවාසි ලියන්න. වැඩි ධාරාවක් අවශ්‍ය වීම, වැඩි ධාරාවක් අවශ්‍ය වීම, වැඩි ධාරාවක් අවශ්‍ය වීම. හරි. හරි. ඒ වගේ ඉතින් ඕන වාසි වලට තව එකක් ලියන්න පුළුවන්. අර ඕනෑම කාලා වයර දෙකක් මාරු කිරීමෙන් භ්‍රමණ දිශාව මාරු කරගන්න පුළුවන්. ඒකත් ඉතින් වාසියක්. ඒ ඕනෑම කලාව ආයතන දෙකක් මාරු කිරීමෙන් භ්‍රමණ දිශාව මාරු කර ගන්න පුළුවන්. වාසි වලට ඕන තව එකක් දෙයක්. ඕනෑම කලාව ආයතන දෙකක් මාරු කර, ඕනෑම කලාව ආයතන දෙකක් මාරු කර භ්‍රමණ දිශාව මාරු කළ හැකි වීම. ඕනෑම කලාව ආයතන දෙකක් මාරු කර භ්‍රමණ දිශාව මාරු කළ හැකි වීම. භ්‍රමණ දිශාව මාරු කළ හැකි වීම. අන වාසි. දැන් දෙකලා හරි. ඊට පස්සේ ලියන තනි කලා කියලා ලියන්න. තනි කලා, තනි කලා කියලා දාලා ලියන්න. එයාගේ වාසි තනි කලා වල තියෙන වාසි. තනි කලා කියන දරුවනේ වාසි කියන්න. නඩත්තුව පහසුය, නඩත්තුව පහසුය, නඩත්තුව පහසුය. ආරම්භක ධාරාව අඩුය, ආරම්භක ධාරාව අඩුය. වාසි. ඊට පස්සේ ලියන්න අවාසි. අවාසි ලියන්න. ලියන්න. එකලා මෝටරයක, එකලා මෝටරයක, එකලා මෝටරයක ස්ථායුක එතුමක් ඇති නිසා, එකලා මෝටරයක ස්ථායුක එතුමක් ඇති නිසා, එකලා මෝටරයක ස්ථායුක එතුමක් ඇති නිසා, ස්ථායි පිටුමක් නිසා දඟර තුලින් ගලන ධාරාව, දඟර තුලින් ගලන ධාරාව, දඟර තුලින් ගලන ධාරාව කලා අන්තරයක් නොමැති නිසා, කලා අන්තරයක් නොමැති නිසා, කලා අන්තරයක් නොමැති නිසා කරකැවීම ආරම්භ වීම සඳහා, කලා අන්තරයක් නොමැති නිසා, කලා අන්තරයක් නොමැති නිසා කරකැවීම, කරකැවීම ආරම්භ වීම සඳහා, කරකැවීම ආරම්භ වීම සඳහා, කරකැවීම ආරම්භ වීම සඳහා ආරම්භක බලයක්,
ආරම්භ බලයක් යෙදිය යුතු වීම ආරම්භක බලයක් යෙදිය යුතු වීම ආරම්භක බලයක් යෙදිය යුතු වීම ආරම්භක බලයක් යෙදිය යුතු වීම හරි ඔන්න වාසිය වාසිය හරි පස්සෙනි කොටස කිලෝවට් පහක මෝටරයක් සහිත විදුලි උපකරණයක් මෙහි භාවිත කරයි. එහි ආරම්භය ලබා ගැනීමට සුදුසු ආරම්භක ක්‍රමය කුමක්ද? හරි. එතකොට දරුවනේ ඔය කිලෝවට් පහක් කියලා කියන්නේ අඩු ජවයක් කියලා අපි සලකන්න. සම කිලෝවට් පහට වඩා අඩු අය වැඩ කරනකොට ලබා දෙන්න ඕන ආරම්භක උපක්‍රමයක් තියෙන මේ තමයි ඍජු ධාරා ආරම්භක උපක්‍රමය. ඒක අතර මතක තියාගන්න. කිලෝවට් පහට වඩා අඩු අයට කිලෝවට් පහත් එක්ක පහටට අඩු අය අඩු අයව ක්‍රියාත්මක කරවද්දී දෙන්න ඕන ආරම්භක උපක්‍රමය තමයි ඍජු මන් ධාරා ආරම්භක උපක්‍රමය. ලියනකොට ඒක මොකක්ද කියලා යහනේ ලියන්න. ඍජු ධාරා ආරම්භක උපක්‍රමය කියලා ලියන්න. ඍජු ධාරා ආරම්භක උපක්‍රමය. ඍජු ධාරා ආරම්භක උපක්‍රමය. හරි. ඔන්න B කොටසේ කොටස් පහට උත්තර හරි. C. මෙම බේකරිය සඳහා පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට යෝජිතව ඇත. එහි වැඩමේසේ සඳහා විදුලි සැපයීම ලබා දීමට වෙන් කිරීමේ පරිණාමකයක් ගන්නවා. දැන් ඔය වැඩමේසේ කියලා කියන්නේ දරුවනේ බේකරියේ වැඩමේසේ කියලා ගත්තාම ඔය වැඩමේසේ කියලා කියන්නේ ඕක කොතන දරුවනේ අවන් එකක් තියෙනවා, ඊට පස්සේ මික්ෂර් එකක් තියෙනවා, තව මොනවා හරි උපාංග තියෙන පුළුවන්. ඔය සියල්ලක්ම රඳවලා තියෙන ටේබල් එකක් කියලා හිතමුකෝ. හරි. ඕක තමයි වැඩමේසේ කියන්නේ. එහෙම එකක් පිටියන්න මේක නෙමෙයි ඈ බේකරියක පිටියනන්න තියෙන මේකයක් තියෙනවනේ එහෙම එකක් නෙමෙයි ඔය කියන්නේ හරි වර්ක් බෙන්ච් එකක් ගැන කියන්නේ හරි දැන් ඔය කියන කතාවේ හැටියට ඔය වර්ක් බෙන්ච් එක සඳහා විදුලි සැපයීම ලබා දීමට වෙන් කිරීමේ පරිණාමකයක් භාවිතා කරනවලු අපෙන් අහන්නේ දැන් එම සෝරි වෙන් කිරීමේ පරිණාමකයක් භාවිතා කිරීමට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න හරි දරුවනේ දැන් ඔය වෙන් කිරීමේ පරිණාමක ගත්තාම විශේෂභාවය තමයි වෙන් කිරීමේ පරිණාමක ගන්න ආරක්ෂක උපක්‍රමයක් සඳහා. වෙන් කිරීමේ පරිණාමක ගත්තාම දරුවනේ ප්‍රාථමිකයේ සහ ද්විතීයිකයේ වට ගණන් සමානයි. හරිද? එතකොට දරුවනේ දැන් මෙහෙම තියෙනවා නම් සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකක් මේක දැනගන්න ඕනලා මේ පැත්ත ප්‍රයිමරි එක මේ පැත්ත සෙකන්ඩරි එක නම් මෙයාට කියන්නේ NP සමානයි NS. ප්‍රයිමරි එකේ වට ගණන සෙකන්ඩරි එකේ වට ගණන සමානයි. හරිද? ඒ නිසා ප්‍රයිමරි එකේ වෝල්ටීයතාවය සෙකන්ඩරි එකේ වෝල්ටීයතාවයට පුත සමාන වෙනවා VP සමානයි VS. එයි අපි දන්නවනේ පුතා මේක සම්බන්ධතාවයක් VP වල VS සමානයි NP වල NS කියලා අපි කියනවනේ. දැන් මේ දෙන්න සමාන නම් මේ දෙන්න අනිවාර්යයෙන් සමානනේ. දැන් මේ දෙන්න සමාන නම් කැපිලරණි මේ වගේ දෙයක්. ඒකට මෙයා මේ පැත්තට ගිහුවා VP සමානයි VS වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔය දරුවනේ මොකක්ද මේ වෙන් කිරීමේ පරිණාමක ගත්තාම ඒව ආරක්ෂක උපක්‍රමයක් ලෙස දාගන්නේ විශේෂයෙන් ඒ නිසා එයාගේ වෙන්න මේ අවශ්‍යතාවය අනිවාර්යෙන් තියෙනවා. මොකද අවශ්‍යතාවය වට ගණන් සමානයි වෝල්ටීයතාවය ඒ නිසා සමානයි. තේරුණාද? හරි. අපි ලියමු මෙහෙම. අපි අහන්නේ වෙන් කිරීමේ පරිණාමකයක් භාවිතා කිරීමට හේතුව පැහැදිලි කරන්න කෙටියෙන් කියලා කියනවා. ලියන්න දරුවනේ මෙහෙම ලියන්න. මෙම පරිණාමකය ආරක්ෂක උපක්‍රමයක් ලෙස එම පරිණාමකය ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කරයි. එම පරිණාමකය ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කරයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කරයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස භාවිතා කරයි. ප්‍රාථමිකයේ වටගන්න ද්විතීයිකයේ වටගණනට ප්‍රාථමිකයේ වටගණන ද්විතීයිකයේ වටගණනට සමාන වේ. ප්‍රාථමිකයේ වටගණන ද්විතීයිකයේ වටගණනට සමාන වේ. සමාන වේ. එබැවින් ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ එබැවින් ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ විභවයන් සමාන වේ. ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ විභවයන් සමාන වේ. ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ විභවයන් සමාන වේ. විභවයන් සමාන වේ කියලා දාලපොතේ ඔයා මෙන්න මේ සර්කිට් එක අඳින්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක අඳින්න. ප්‍රයිමරි එක සෙකන්ඩරි එක දාන්න. දාලා ඔයා යකින් කියන NP සමාන NS VP සමාන DS වෙනවා කියලා දාන්න. මේක තමයි සාමාන්‍යයෙන්
පොදු සම්බන්ධතාවයේ ට්‍රාන්ස්ෆෝමයකට නමුත් මේ වෙන් කිරීමේ පරිණාමවල වෙන මේ තත්ත්වය තියෙනවා. දැන් ඇතර මේ ටික දාගන්න එතකොට ඔයාලා අයිඩියා එකක් එනවා. ඉස්සර කරන්නකෝ. හරි. ඉස්සර කරන්න බලන්න. ඊට පස්සේ දැන් ඔය ටික දැම්මට පස්සේ වඩ කියනවා ඊළඟට දෙවෙනි කොටස. හිම වැඩ මේසේ භාවිතාවල විදුලි උපකරණ වල ක්ෂමතාවය වොට් 600යි ලු. වින් කිරීමේ පරිණාමකේ ප්‍රාථමික දන්දරේ තුල ගලන කරන්ට් එක අපෙන් අහනවා. හරි. දැන් පොදේ ප්‍රාථමික දන්දරේ ගලන කරන්ට් එක. දැන් අපි දන්නවා මෙන්න මේ සම්බන්ධතාවය. දැන් මෙතන VP යන VS සමාන NP යන NS සමානයි. තව එකක් දන්නවා අපි IS එක IP කියලා දන්නවනේ. පැහැදිලිද? මම මෙයි මෙයි මෙන්න මේ දෙපැත්තේ තියෙන සම්බන්ධ දෙකේ සම්බන්ධතාවය ගන්නවා. කොහොමද කියන්නේ VP වල VS සමානයි IS එක IP කියලා කියන්න පුළුවන් නේ හරස් ගුණිතය දාන්න මෙයා මේකෙන් වැඩි කරන්න එතකොට VP IP සමානයි VS IS කියලා එනවනේ පුතේ VI ගුණිතය කියන්නේ මොකද්ද P සමානයි VI කියව තමයි ක්ෂමතාවය නේද මේ කියන්නේ ප්‍රාථමික ක්ෂමතාවය මේ තියෙන ද්විතීයික ක්ෂමතාවය අපිට ගාණ කියනවා මොකද්ද ගාණ කියනවා උපකරණ ක්ෂමතාවයේ වොට් 600යි උපකරණ ක්‍රියාත්මක වෙන්න මොන පැත්තටද ද්විතීයිකයේ තියෙන පැත්තයි උපකරණ සම්බන්ධයෙන් මේ පැත්තෙන් සප්ලයි එක දෙන්නේ එතකොට මේ පැත්ත තමයි අපි කියන උපකරණ සම්බන්ධ වෙන්නේ එතකොට VS IS තමයි අපිට කියන්නේ ක්ෂමතාවයේ වොට් 600යි VS IS තමයි වොට් 600ක් කියලා කියන්නේ වෙන් කිරීමේ පරිණාමකයේ ප්‍රාථමිකයේ තුල දලන ධාරාව එතකොට මෙයාගේ ප්‍රාථමිකයේ ධාරාව ප්‍රාථමිකයේ තුල දලන්න දරුවනේ මේක ඇවිල්ලා බේකරියක් නේ එතකොට දැන් මේක මේ VP කියන්නේ 230 වෝල්ට් කියලා දානවා ඒක නියතයක් වාරයක් IP දන්නේ නැහැ නේ ප්‍රයිමරි එකේ කරන්ට් එක ගහන්නේ එහෙනම් අපි IP යුක්ත කරමු IP කියන්නේ 500 බෙදනවා පුතා 230 IP කියන්නේ 500 බෙදන්න 230 2.6ක් කියලා එනවා ඇම්පියර් වලින් ඔන්න කරන්ට් එක ප්‍රාථමික තුල ගලන කරන්ට් එක ඇම්පියර් 2.6 මෙයාගේ ආපු කෙනෙක් බලන්න මට උත්තරයක් ආපු කෙනෙක් බලන්න දාන්න කාට ගන්න උත්තර බලන්න ඇම්පියර් 2.6ක් ආවෙ නැද්ද කාටවත් ඇවිල්ලා නැහැ වගේ නේද කාරයිට් ඇවිල්ලා තියෙනවා හරි සංජීවට ඇවිල්ලා තියෙනවා නේ ඇයිද තාම නැද්ද කාරයිට් හරි ඇවිල්ලා තියෙනවා බක් කඩ ඇවිල්ලා තියෙනවා නේ හොඳයි හොඳයි තුන්වෙනි කොටස ඊට පරිණාමක වර්ගයට අමතරව භාවිතයේ තියෙන වෙනත් පරිණාමක වර්ග තුනක් අපි දන්නවා තව පරිණාමක වර්ග මොනවද අවකර පරිණාමක අධිකර පරිණාමක වෙන් කිරීමේ පරිණාමක ස්වයන් පරිණාමක දහරා පරිණාමක විභව පරිණාමක කොහොම කික වර්ග කීපයක් තියෙනවානේ ලියන්න වර්ග කීපයක් ලියන්න අධිකර පරිණාමක අධිකර පරිණාමක ඊට පස්සේ ලියන්න අවකර පරිණාමක අධිකර පරිණාමක දැස අවකර පරිණාමක අවකර පරිණාමක ඊට පස්සේ දහරා පරිණාමක දහරා පරිණාමක දහරා පරිණාමක දැස විභව පරිණාමක විභව පරිණාමක ස්වයන් පරිණාමක ස්වයන් පරිණාමක ස්වයන් පරිණාමක හරි ඔය වගේ දේවල් හරි හරි ඔන්න හතරේ ප්‍රශ්න පොතනින් ඉවරයි අවසාන ප්‍රශ්නට එනවා පස්වෙනි ප්‍රශ්නය ඔව් අවසාන එක නෙමෙයිද ඔව් ඔටෝමොබයිල් ප්‍රශ්නයක් ඒ කොටස මෝටර් රථයකට අලුතෙන් යොදන ලද ටයර් හතරම මාසයක් පමණ ගතවන විට ඉදිරි වම්පස රෝදයේ ටයරයේ තැනින් තැන අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බවද ටයරයේ තැනින් තැන ගෙවෙනවලු පිටුපස ටයර දෙකෙහි මැද ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බවද නිරීක්ෂණය වෙනවලු පළවෙනි කොටස ඉදිරිපස වම් රෝදයේ අසාමාන්‍ය ලෙස ගෙවීමට හා පසුපස ටයර් අසාමාන්‍ය ලෙස ගෙවීමට බලපෑ හේතුවක් බැගින් ලියන්න. දරුවනේ දැන් මෙතනදී කියන්නේ ටයර් හතරම මාසයක් පමණ වන විට ඉදිරි වම්පස වම් පැත්ත තියෙන රෝදයේ ටයරය තැනින් තැන අසාමාන්‍ය ලෙස ගෙවෙනවා. දැන් ටයර් එකක තැනින් තැන අසාමාන්‍ය ලෙස ගෙවෙනවා නම් අනිවාර්යයෙන්ම ටයර් එකේ නිෂ්පාදන දෝෂයක් තමයි ඔබට හේතුව වෙන්නේ. නිෂ්පාදන දෝෂයක්. ඒ වගේම පිටුපස ටයර් එකේ මැද ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙවෙනවා නම් දරුවනේ ඔකට හේතුව මොකක්ද? ටයර් එකේ දැන් මෙහෙම තියෙනවනේ ටයර් එක මැද ප්‍රදේශයෙන් ගෙවෙනවා කියන්නේ. ඔව් මැද ප්‍රදේශය අසාමාන්‍ය ලෙස ගෙවෙනවා.
කායරක මෙහෙම තියෙන්න ඕන කෙනා පොළවත් එක්ක මෙහෙම වැදුනහම වැඩිපුර හුලං ගහපුවම මෙන්න මැද කොටස තමයි දරුවනේ වදින්නේ. ඒතකොට මෙන්න මැද කොටස තමයි ඉක්මනට ගෙවෙන්නේ. ඒකොට මැද කොටස ගෙවෙනවා නම් ඒකට හේතුව හුලං වැඩි. තැනින් තැන ගෙවෙනවා නම් හේතුව නිෂ්පාදන දෝෂයක්. හරි? ලියන්න මෙන්න මේවා. දැන් මේක ඔව්. හරි ලියන්න මෙහෙම. ලියන්න ඉදිරිපස වම් රෝදේ කියලා දාන්නකො. පළවෙනි කොටස ලියන්න. ඒ කොටස පළවෙනි කොටස ලියන්න. ඉදිරිපස වම් රෝදේ. ඉදිරිපස වම් රෝදේ. හරි. ඒකට හේතුව ලියන්න. ටයරේ නිෂ්පාදන දෝෂ. ටයරේ නිෂ්පාදන දෝෂ. ටයරේ නිෂ්පාදන දෝෂ කියන්නේ කම්බි කැඩිලා වගේ දෙයක් වෙලා තැනින් තැන ගෙවෙනවා. හරි. ටයරේ නිෂ්පාදන දෝෂ. හරි. හරි. ඒ වගේම දරුවනේ ඊළඟ යටි ලියනවා. පසුපස ටයරේ කියලා දාන්න. පසුපස ටයරය. පසුපස ටයරය. පසුපස ටයරේ කියපොදි මැදෙන කිවිල තියෙන්නේ. ඒක ලියන්න. ටයරේ වායු පීඩනය වැඩි වීම. ටයරේ වායු පීඩනය වැඩි වීම. ටයරේ වායු පීඩනය වැඩි වීම. වායු පීඩනය වැඩි වීම. දෙවෙනි කොටස ටයරය අවලම්බන පද්ධතියේදී කම්පන උරා ගැනීමේ ප්‍රධාන උපාංගයක්. මීට අමතරව අවලම්බන පද්ධතියේ තියෙන උපාංග හතරක් අහනවා අපි. අවලම්බන පද්ධතියේ තියෙන උපාංග මොනවද? පොදු උපාංග තියෙනවා දරුවනේ මෙන්න මේ දේවල්. කම්පන වාරක. හරි. ඒ වගේම ව්‍යාවර්ත දඬු. ඒ වගේම කොළ දුණු. ඒ වගේම දඟර දුණු. ඔය වගේ දේවල් තියෙනවා. ලියන කීපයක්. ලියන දරුවනේ කොළ දුණු. කොළ දුණු. කම්පන වාරක. කොළදුණු. කම්පන වාරක. කම්පන වාරක. දඟර දුණු. දඟර දුණු. දඟර දුණු. ඒ වගේම ව්‍යාවර්ත දණ්ඩ. ව්‍යාවර්ත දණ්ඩ. ව්‍යාවර්ත දණ්ඩ. හරි. හතරක් හරි. තුන්වෙනි කොටස. සුක්කානම් ජ්‍යාමිතියේ භාවිතාව වන එකර්මන් සිද්ධාන්තය කියන්නේ මොකක්ද කියලා අහනවා. එකර්මන් සිද්ධාන්තය. හුඟ දවසකින් අපි කතා කරන එකර්මන් සිද්ධාන්තය ගැන. සෑර කලින් කතා කරේ නැද්ද කොහොද එකර්මන් සිද්ධාන්තය නේද? හරි. එකර්මන් සිද්ධාන්තය කියන්නේ මොකක්ද පුතේ? එකර්මන් සිද්ධාන්තය කියලා කියන්නේ හරි මෝටර් වාහනයක් ගත්තට පස්සේ දැන් මෝටර් වාහනයක් මෙහෙම තියෙනවා කියලා අපි සලකනකොට මෝටර් වාහනයේ රෝද මේ ඉදිරිපස නම් මේ තියෙන්නේ පසුපස නම් මෙතනට අපි කියන පොදු කේන්ද්‍රය. පොදු කේන්ද්‍රය මේ තමයි වාහනේ ඉදිරිපස. හරි. අපි මේක මෙහෙම කියනවා. මෝටර් වාහනයක් වංගුවක ධාවනය වෙද්දී රෝද හතරම දිස්සායාමකින් තොරව නිදහසේ චලිත වෙන්න නම් රෝද හතරම එකම පොදු කේන්ද්‍රයක් වටා චලිත විය යුතුයි. මේක තමයි එකමන්ගේ සිද්ධාන්තයෙන් තුකා කියවෙන්නේ. පැහැදිලිද? ටක් ගාලා මේක නෝට් කරගන්න බලන්න. අඳින්නකෝ. මේ වම්බු සහිත පාර වැ ගන්නකොට ටක් ගාලා වාහනේ ඉදිරිපසත් එක්කම ටක් ගාලා අඳින්න බලන්න. ඒක පල් කරන්න. හරි කියලාද? හරිනේ. ලියන්නකෝ මෙන්න මේ වාක්‍යය. යන්න මෝටර් රථයක්. මෝටර් රථයක් වංගුවක ධාවනය වීමේදී මෝටර් රථයක් වංගුවක ධාවනය වීමේදී මෝටර් රථයක් වංගුවක ධාවනය වීමේදී රෝද මෝටර් රථයක් වංගුවක ධාවනය වීමේදී රෝද රෝද ලිස්සායාමකින් තොරව රෝද නිස්සායාමකින් තොරව නිදහසේ පෙරළී යාමට නම් රෝද නිස්සායාමකින් තොරව නිදහසේ පෙරළී යාමට නම් නිදහසේ පෙරළී යාමට නම් ඒවා
එකම පොදු කේන්ද්‍රයක් වටා ඒවා එකම පොදු කේන්ද්‍රයක් වටා චලිත විය යුතුයි. චලිත විය යුතුයි. චලිත විය යුතුයි. හරි. ඔන්න ඒ කොටස හරි. B කොටස දෙනවා. මෝටර් රථයක ස්නේහන පද්ධතිය භාවිතා වන ඍතුපෝෂණ සංසරණයට අදාළ කැටි සටහනක් පහත දීලා තියෙනවා. A, B, C සහ D මගින් දැක්වෙන උපානද සඳහන් කර ඒවා මගින් සිදුවන කාර්යයන් විස්තර කරන්න කියලා කියනවා. හරි. තෙල් දෙන තියෙනවා, තෙල් ගැලරිය තියෙනවා. හරි. ඊට පස්සේ දරුවනේ හරි. A, B, C, D. හරි. අපේ මහනවා මේවා මේවා මොනවද කියලා අහනවා. දැන් කැපිටල් A කියන්නේ මොකද්ද? තෙල් දෙනින් ඇතුළට ගත්ත තෙල් කවුරු හරිද පෙරල යන්නේ? දැල් පෙරහණය හරහා. A කියන්නේ දැල් පෙරහණය. B කියන්නේ තෙල් පොම්පය. ඊට පස්සේ D කියන්නේ දරුවනේ තෙල් පෙරණ ද්විතීයික තෙල් පෙරහණය. එතනින් පස්සේ තෙල් ගැලරියට යනවා. ඊට පස්සේ C කියන්නේ මොකද්ද? පීඩන සහන කපාටය. ඔන්න කොටස් ටික ලියන්නකො මෙහෙම. කැපිටල් A දැල් පෙරහණය. දැල් පෙරහණය. එයාලගෙන් කරන කාර්යනුත් අහනවානේ. ඒ නිසා ලියන්න දැල් පෙරහණය කියලා දාලා ලියන්න. පුංචි කැලලක් අර ලියන්න. ලියන්න. තෙල් දෙන තුල වූ තෙල් දෙන තුල වූ තෙල් දෙන තුල වූ විශාල අපද්‍රව්‍ය කොටස්. තෙල් දෙන තුල වූ විශාල අපද්‍රව්‍ය කොටස්. විශාල අපද්‍රව්‍ය කොටස්. පෙරා වෙන් කිරීම. පෙරා වෙන් කිරීම. පෙරා වෙන් කිරීම. විශාල අපද්‍රව්‍ය කොටස් පෙරා වෙන් කිරීම. හරි. ඊට පස්සේ කැපිටල් B දෙවෙනි එකේනා. තෙල් පොම්පය. කැපිටල් B කියන්නේ තෙල් පොම්පය. තෙල් පොම්පය. ලේන පුංචි කැලක් ගහලා ලියනවා. තෙල් පීඩණයකට ලක් කිරීම. තෙල් පොම්පේ කාර්යය තමයි තෙල් පීඩණයකට ලක් කිරීම. තෙල් පීඩණයකට ලක් කිරීම. හා අවශ්‍ය ස්ථාන කරා තෙල් ගමන් කරවීම. අවශ්‍ය ස්ථාන කරා තෙල් ගමන් කරවීම. අවශ්‍ය ස්ථාන කරා තෙල් ගමන් කරවීම. B හරි. C පීඩන සහන වැල්වය. C කියන්නේ පීඩන සහන වැල්වය. පීඩන සහන වැල්වය. දේනම් පුංචි කැල කැලයක් කාර්ය දෙනවා. පද්ධතියේ තෙල් පීඩණය. පද්ධතියේ තෙල් පීඩණය. පද්ධතියේ තෙල් පීඩණය. ප්‍රමත අගයට වඩා පද්ධතියේ තෙල් පීඩනය ප්‍රමත අගයට වඩා වැඩි වුවහොත් ප්‍රමත අගයට වඩා වැඩි වුවහොත් වැඩි වුවහොත් ඒ පද්ධතියෙන් ඉවත් කරවීම ඒ පද්ධතියෙන් ඉවත් කරවීම ඒ පද්ධතියෙන් ඉවත් කරවීම කැපිටල් D කැපිටල් D කියන්නේ කියනවා වීථික තෙල් පෙරහණය. අපිට ඩී කියන්නේ ද්විතීක තෙල් පෙරහණය. ද්විතීක තෙල් පෙරහණය. ලියන්නේ මෙහෙම. ස්නේහක තෙල් වල අඩංගු විය හැකි. ස්නේහක තෙල් වල අඩංගු විය හැකි. ස්නේහක තෙල් වල අඩංගු විය හැකි. අඩංගු විය හැකි. ස්නේහක තෙල් වල අඩංගු විය හැකි. සියුම් අපද්‍රව්‍ය කොටස්. සියුම් අපද්‍රව්‍ය කොටස්. පෙරා වෙන් කිරීම. පෙරා වෙන් කිරීම. සිල් අපද්‍රව්‍ය කොටස් පෙරා වෙන් කිරීම. හරි. දෙවැනි කොටස. ධාවනය වෙමින් පවතින මෝටර් රථයක තෙල් දර්ශක එකවරම දැල්වී දිගටම පැවතීම නිරීක්ෂණය කළ රියදුරා විසින් වාහනය නතර කර පරීක්ෂා කළා. හරි. ඒ කියන්නේ දරුණේ අර තෙල් ඉන්ඩිකේටර් ලෑම්ප් එක එකපාරම දැල්විලා නතර වෙයි නැත්නම් දැල්විලා දිගටම තිබුණාලු. අක්කල වාහනේ නතර කරනලු ඩ්‍රයිවර්. ඒ කොටස. තෙල් දර්ශකයේ දැල්වීම සඳහා බලපාන්න පුළුවන් හේතු දෙකක්. එකක් තමයි පද්ධතිය තෙල් අඩු වෙලා. එහෙම නැත්නම් පද්ධතිය තෙල් පීඩණය අඩු වෙලා. තෙල් අඩු වෙලා, තෙල් පීඩණය අඩු වෙලා. එහෙම නැත්නම් දරුවනේ තෙල් කොහෙන් හරි කාන්දු වෙනවා. ඔය වගේ ප්‍රශ්නයක්. කියන්න. එකක් තමයි තෙල් පීඩණය අඩු වීම. තෙල් පීඩණය අඩු වීම. තෙල් පීඩනය අඩුවීම.
අනිත් එක තෙල් පරිමාව අඩුවීම, තෙල් පරිමාව අඩුවීම, තෙල් පරිමාව අඩුවීම, ඔය වගේ දෙයක්. B. මෙසේ දර්ශකයේ දැල්වීමෙන් තිබියදී නොනවත්වා වාහනය ධාවනය කිරීම මගින් එන්ජිමෙන් සිදුවෙන්න පුළුවන් බලපෑම අහනවා. බැරි වෙලාවත් තෙල් මට්ටම අඩු වෙලා තිබුණොත් එන්ජිමේ යාන්ත්‍රික කොටස් ඉක්මනින් ගෙවෙන්න පුළුවන්. ඒක බලපෑම. ලියන්න. තෙල් මට්ටම ප්‍රමාණවත් පරිදි, තෙල් මට්ටම ප්‍රමාණවත් පරිදි, තෙල් මට්ටම ප්‍රමාණවත් පරිදි නොතිබේ නම්, නැත්නම් නොමැති නම්, තෙල් මට්ටම ප්‍රමාණවත් පරිදි නොමැති නම්, නොමැති නම්, නොමැති නම් ස්නේහණීය නිසි ලෙස සිදුනු වේ, ස්නේහණීය නිසි ලෙස සිදුනු වේ, ස්නේහණීය නිසි ලෙස සිදුනු වේ, ස්නේහණීය නිසි ලෙස සිදුනු වේ. එවිට 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 ඝර්ෂණය වැඩි වී, ඝර්ෂණය වැඩි වී එන්ජිමේ කොටස්, එන්ජිමේ කොටස් ගෙවී යාම සිදු විය හැක, එන්ජිමේ කොටස් ගෙවී යාම සිදු විය හැක, එන්ජිමේ කොටස් ගෙවී යාම සිදු විය හැක. එබැවින් එබැවින් එන්ජිමේ ආයු කාලය අඩුවේ, එබැවින් එන්ජිමේ ආයු කාලය අඩුවේ. හරි, ඊට පස්සේ කියනවා සී. එන්ජිමේ විවිධ ස්ථාන ස්නේහණය කළ යුතු අතර ඒ සඳහා ස්නේහන කලාප ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒවා නම් කරන්න. එක් එක් කලාපයට අයත් වැදගත්කම් දෙක බැගින් ලියන්න. දරුවනේ ස්නේහන කලාප ගත්තාම එන්ජිමක ස්නේහණය වෙන ස්නේහන කලාප තියෙනවා දරුවනේ කීපයක්. තුනක් තියෙනවා. ඒ කියන්නේ එන්ජිමක ස්නේහණය වෙන කලාප තුනක්. එකක් තමයි දඟර කඳ දරුවනේ අඩංගු කලාපය. නැත්නම් දඟර කඳ ස්නේහණය වෙන්න ඕන. කැමිදණ්ඩ ස්නේහණය වෙන්න ඕන. සිලින්ඩර ස්නේහණය වෙන්න ඕන. වචන ස්නේහණය වෙන්නේ හරිද? පැහැදිලිවම කිව්ව දේ. දඟර කඳ, කැමිදණ්ඩ, සිලින්ඩර. ඒ කියන්නේ පිස්ටන් ටික ස්නේහණය වෙන්න ඕන. හරි? සිලින්ඩර බිත්ති. ලියන්න මෙන්න මේවා. ලියලා දරුවනේ ස්නේහන කලාප ප්‍රධාන වශයෙන් තුනකි. ඒවා නම් කරලා ලියන්න. දඟර කඳ, දඟර කඳ, ඊළඟට කැමිදණ්ඩ, කැමිදණ්ඩ, ඊළඟට ඊළඟට පිස්ටන් හා සිලින්ඩර බිත්ති, පිස්ටන් හා සිලින්ඩර බිත්ති, පිස්ටන් හා සිලින්ඩර බිත්ති. දෙවෙනි කොටස තමයි B වල. B කියන මෙහෙම එක් එක් කලාපයට අයිති වැදගත්කම් දෙක බැගින් ලියන්න. එක් එක් කලාපයට අයත් වැදගත්කම් දෙක බැගින් ලියන්න. ලියන දරුවනේ දඟර කඳ, දඟර කඳ කියලා ලියන්න. දඟර කඳ, දඟර කඳ කියලා දාලා පුංචි කැලක් කරලා ලියන්න. දඟර කඳ බෙයාරින්, දඟර කඳ බෙයාරින්, දඟර කඳ බෙයාරින්, දඟර කඳ බෙයාරින්, මහා කොන් බෙයාරින්, මහා කොන් බෙයාරින් ආදී ස්නේහණයේ වේ, ආදී ස්නේහණයේ වේ. ඊට පස්සේ ලියන්න කැමිදණ්ඩ කියලා ලියන්න. කැමිදණ්ඩ ලියන්න. ලියන්න කැමිදණ්ඩ කියලා ගාලා ලියන්න. කැමිබෝරය, කැමිබෝරය, කැමිබෝරය තමා කැමි, කැමි, කැමි වෝරය තමා කැමි ස්නේහණය කිරීම, ස්නේහණය කිරීම. ඊළඟට කියනවා සිලින්ඩර බිත්තියා පිස්ටන් කියලා ලියන්න. සිලින්ඩර බිත්තියා පිස්ටන්, සිලින්ඩර බිත්තියා පිස්ටන්. ඒ අර්ථය ලියන්න මෙහෙම. සිලින්ඩර බිත්තියා පිස්ටන් ගන්න ලියන්න මෙහෙම. ලියන්න සිංගල් ඉන්දියා පිස්ටන්. එහෙම පිස්ටන් වලලු, පිස්ටන් වලලු, පිස්ටන් වලලු
සිලින්ඩරය තුළ ඉහළ පහළ යාමේදී සිලින්ඩරය තුළ ඉහළ පහළ යාමේදී ස්නේහක තෙල් මගින් මුද්‍රාවක් ඇති කරයි හරි ඩී කොටස දෙනවා ස්නේහක තෙල් වර්ගීකරණය අනුව SAE වර්ගීකරණය බොහෝ විට භාවිත වෙනවා SAE 40 වර්ගයේ ස්නේහක තෙල් යෙදිය යුතු එන්ජිමකට වැරදීමකින් SAE 90 තෙල් යෙදුණු ලැබුවේ නම් ඇති වෙන්න පුළුවන් බලපෑම විස්තර කරන්න අපි දන්නවා SAE 40 SAE යගේ අඩු වෙන්න ස්නේහක තෙල්වල දුෂ්ප්‍රභාවිතාව අඩු වෙනවා එතකොට අර වතුර ගතිය වැඩි වෙනවා වතුර වගේ ගලනවා ස්නේහ දැන් එතකොට SAE 40ට වඩා SAE 90 කියන්නේ උකුබවින් වැඩි 40 දාන තැනකට 90 දාපු ගමන් උකුබව වැඩි නිසා එන්ජිමේ යාන්ත්‍රික කොටස් අතරට තෙල් යන්නේ නැති වෙනවා එතකොට අවුලක් වෙනවා එක ලියනක වෙන්නේ මෙහෙම ලියන්න SAE අගය වැඩි වන විට SAE අගය වැඩි වන විට SAE අගය වැඩි වන විට තෙල් වල SAE අගය වැඩි වන විට තෙල් වල SAE අගය වැඩි වන විට තෙල් වල දුෂ්ප්‍රභාවිතාවයේද වැඩි වේ දුෂ්ප්‍රභාවිතාවයේද වැඩි වේ එනම් එනම් උකුබව වැඩිය එනම් උකුබව වැඩිය එනම් උකුබව වැඩිය එනම් උකුබව වැඩිය උකුබව වැඩිය SAE 40 SAE 40 යොදන යොදන යාන්ත්‍රික කොටසකට SAE 90 යෙදුවේ නම් SAE 90 යෙදුවේ නම් SAE 90 යෙදුවේ නම් එහි දුෂ්ප්‍රභාවිතාව ඉහළ බැවින් යෙදුවේ නම් එහි දුෂ්ප්‍රභාවිතාවය ඉහළ බැවින් යෙදුවේ නම් එහි දුෂ්ප්‍රභාවිතාවය ඉහළ බැවින් ඒ දුෂ්ප්‍රභාවිතාව ඉහළ බැවින් යාන්ත්‍රික කොටස් අතරට යාන්ත්‍රික කොටස් අතරට හොඳින් හොඳින් තෙල් ඇතුළුවීමක් සිදු නොවේ හොඳින් තෙල් ඇතුළුවීමක් සිදු නොවේ හොඳින් තෙල් ඇතුළුවීමක් සිදු නොවේ මේ නිසා හොඳින් තෙල් ඇතුළුවීමක් සිදු නොවේ මේ නිසා යාන්ත්‍රික කොටස් ඉක්මනින් ගෙවී යයි යාන්ත්‍රික කොටස් ඉක්මනින් ගෙවී යයි හරි D කොටස හරි C E කොටස දෙනවා E අවසාන කොටස එක C නෙමෙයි අවසාන කිවි කර ගන්න E කාබියුරේටරයක් සහිත සිව්පාර එන්ජිමක් ඇති යතුරු පැදියක් දුම් පරීක්ෂාවක ලක් කරද්දී මේ විමෝචක වායුවේ දැවුණු පෙට්‍රල් අංශු එක හයිඩ්‍රෝකාබන සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතයේ වැඩි බව වාර්තා වුණා. ඒ සඳහා බලපාන්න පුළුවන් හේතු හතරක්. හරි. ඒ සඳහා බලපාන්න පුළුවන් හේතු හතරක්. හයිඩ්‍රෝකාබන සහ කාබන් මොනොක්සයිඩ් වැඩි වීම. හරි. කාබන් ඩයොක්සයිඩ් සිව්පාර එන්ජිමක් තේ යතුරු පැදියක්. හරි. එහෙනම් උතරදි වෙන්න පුළුවන් දේවල් කීපයක් අපෙන් අහනවා. එකක් තමයි අපූර්ණ දහන අනුපාතයකින් ඉන්ධන වාත මිශ්‍රණය දහනය වෙන්නේ නැහැ. හරිද? ඔන්න එකක්. පූර්ණ දහනයක් සිදු වෙන්නේ නැහැ. හරිද? පූර්ණ දහනයක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඔයගම විෂ වායු පිට වෙන්න පුළුවන්. හරිද? හරි. ඕකේ එකක්. ඒ වගේම තව වෙන්න පුළුවන් ඔය හයිඩ්‍රෝකාබන සහ මේ දේවල් ඇති වෙන්න බලපාන තව දෙයක් තමයි ඔය කැටලයිටික් කන්වර්ටර් එක කියන්නේ උත්ප්‍රේරක පරිවර්තකය. උත්ප්‍රේරක පරිවර්තක නැහැ. ඒකට ප්‍රශ්නයක්. ඒ වගේම දැන් මේක නම් මොඩ බයිසිකල් එකක් කියලා කියන්නේ යතුරු පැදියක් නේ. රයිට් හරි. එතකොට තව අපිට කියන්න පුළුවන් EGR වැල්ව ක්‍රියාත්මක වන්නේ නැහැ. EGR වැල්ව නැහැ.
හරි ඒ වගේම තව අපිට කියන්න පුළුවන් ඔය වගේ විෂවායු එළියට යනවා කියලා කියන්නේ රයිට් එතන පුළුඟු ප්‍රමාණවත් නැහැ. පුළුඟු ප්‍රමාණවත් නැහැ. හරිද? ඔය වගේ දරුවනේ හේතු අපිට කීපයක් කියන්න පුළුවන්. කියන්නකෝ. ලියලා දරුවනේ. පුළුඟු පේන පරතරය වෙනස් වීම. පුළුඟු පේන පරතරය වෙනස් වීම. පුළුඟු පේන පරතරය වෙනස් වීම. තව එකක් ලියනවා. පූර්ණ දහනයක් සිදු නොවීම. පූර්ණ දහනයක් සිදු නොවීම. තව එකක් ලියනවා. උත්ප්‍රේරක පරිවර්තකය ක්‍රියා නොකිරීම. උත්ප්‍රේරක පරිවර්තකයේ ක්‍රියා නොකිරීම. උත්ප්‍රේරක පරිවර්තකයේ ක්‍රියා නොකිරීම. දැන් මේ BGR වල කියන්නේ කායකට. තව එකක් ලියනවා. කාබියුරේටරය. කාබියුරේටරය. නියමිත ලෙස. කාබියුරේටරය නියමිත ලෙස සීරුමාරු නොකිරීම. කාබියුරේටරය නියමිත ලෙස සීරුමාරු නොකිරීම. සීරුමාරු නොකිරීම. තව එකක් පුළුඟු ප්‍රමාණවත් පරිදි ඇති නොවීම. පුළුඟු ප්‍රමාණවත් පරිදි ඇති නොවීම. පුළුඟු ප්‍රමාණවත් පරිදි ඇති නොවීම. ඊට පස්සේ යන දෙවෙනි කොටස ඔබ ඉහත සඳහන් කර ගැටලු निराකරණය කරන ආකාරය පැහැදිලි කරන්න. හරි. ගැටලු निराකරණය කරන ආකාරය පැහැදිලි කරන්න. ලියන්න දරුණු එකක්. ලියන්න. පේරු පරතරය නියමිතව සැකසීම. පේරු පරතරය නියමිතව සැකසීම. පේරු පරතරය නියමිතව සැකසීම. ඊට පස්සේ ලියනවා. ඊට පස්සේ ලියනවා. ඉන්ධන වාත මිශ්‍රණය. ඉන්ධන වාත මිශ්‍රණය. ඉන්ධන වාත මිශ්‍රණය. ස්ටොයිකියෝමිතික ඉන්දරවාද නිෂ්පණය. ස්ටොයිකියෝමිතික. ස්ටොයිකියෝමිතික. අනුපාතයට අනුව. අනුපාතයට අනුව දහනීය කරවීම. දහනීය කරවීම. දහනීය කරවීම. ඊළඟට තේනවා නිහඩකරයේ ඇති. නිහඩකරයේ ඇති උත්ප්‍රේරක පරිවර්තකය. නිහඩ කරේ ඇති උත්ප්‍රේරක පරිවර්තකය. උත්ප්‍රේරක පරිවර්තකය සැකසීම. සැකසීම. ඊළඟ තියෙනවා කාබියුරේටරය. 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 සීරු මාරු කිරීම. කාබුලේට සීරු මාරු කිරීම. කාබුලේට සීරු මාරු කිරීම. තේරෙනවා. දහණය සඳහා ප්‍රමාණවත් ලෙස. දහණය සඳහා ප්‍රමාණවත් ලෙස නැත්නම් ප්‍රමාණවත් පරිදි. දහණය සඳහා ප්‍රමාණවත් පරිදි කුලිඟු ඇති කිරීම. දහණය සඳහා ප්‍රමාණවත් පරිදි කුලිඟු ඇති කිරීම. පුළුඟු ඇති කිරීම. හරි. ඒක තුන්වෙනි කොටස වෙනවා අවසාන කොටස. නවීන වාහනවල පිටාර වායු විමෝචනය අවම කිරීමට යොදාගෙන තියෙන උපක්‍රම දෙකක් සඳහන් කර ඒ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා කියනවා. මේක නම් අපි දන්නවනේ දැන් අපි රිවිෂන් පන්තිල අවසාන දවස්වලදී විතරම කතා කරානේ. දැන් මේ පිටාර වායු විමෝචනය අවම කරන්න යොදාගෙන තියෙන උපක්‍රම දෙකක් ගත්තාම එකක් තමයි EGR වල යොදාගෙන තියෙනවා. අනිත් එක උත්ප්‍රේරක පරිවර්තක යොදාගෙන තියෙනවා. රිවිෂන් එකේ අවසාන දවස් වල අවසාන සතියේ කලින් සතියේ පන්තිලේ අපි මේ වගේ ගැන කතා කරා. ඒක විස්තර කිරීම ඔයාලා දන්නවා කියලා අපි හිතනවා. අපි ලියමු ඒකට එක්සැම්පල් දෙකක් ලියන්න. එකක් ලියන්න EGR value යෙදීම. EGR value යෙදීම. EGR value යෙදීම.
අනිත් එක කියන්නේ උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම. උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම වැල්ලේදීම අනිත් එක තමයි උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම. උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම. උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම. හරි. ඊජියාර් වැල්ලේ දෙනවා අනිත් එක තමයි උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීම. හරි. ඔන්න මුලේ ක්‍රම දෙක. හරි. දැන් ඔබ විස්තර කරන්න තියෙනවා විස්තර කරන්න රූප කරන් ඇඳලා ඔයාලට ඒක අපි පුළුවන් කියලා හිතනවා. ඒක පුළුවන් නේද? ඒක ලොකු සීන් එකක් නැහැනේ. ඒක පුළුවන්. හරි. ඔන්න මුලේ පේපර් එකේ වැඩ දෙක නම් අහවරයි. හරි. හොඳයි. මම හිතන අද දැන් මේ පේපර් එකේ අපි අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. විශේෂම TDS ගාන. ඔන්න TDS ගාන ටිකක් අමුතුයි ඈ. TDS ගාන තිබ්බේ කොලම්ස්. ඒ කියන්නේ කොටක්ටි වහනවානේ තිබ්බේ. අර කණු හයකින් ඇදිච්ච අතිවාරමක් තිබුණේ. උඩින් බලද්දි බිත්ති ටික බලනකොට බිත්ති වල යට ෆවුන්ඩේෂන් එකක් නැහැ. කණු හයෙන් විතරයි ඔය අතිවාරම නැත්තම් ගොඩනැගිලි අතිවාරම දරාගෙන ඉන්නේ. පැහැදිලිද කමුදු ගන්න? හරි ඊට පස්සේ මම හිතන්නේ අනිත්‍ය වගේ තෝ සම්බන්ධතා ගොඩක් තිබුණා. රයිට් මම හිතන්නේ අලුත් දේවල් වලින් ඉගෙන ගන්නත් ඇති. හරි රයිට්. එක්සෑම් එකට උත්ප්‍රේරක පරිවර්තක වෙනකොට කැටලයිටික් කරන වැඩේ කියලා ලිව්වොත් ලකුණු දෙයිද? අනිවාර්යයෙන්ම දෙනවා. ඔය වට කියන්නේ ඔයාලා උත්ප්‍රේරක පරිවර්තක කියලා ලියන්නේ නැතුව කැටලයිටික් කරන වැඩේ කියලා ලිව්වොත් ඒ ලකුණු ටික හම්බ වෙනවා. ඒක ඩ්‍රොප් නෑ. හරි. හරි. ඔන්න උදේ අදට වැඩ ටික නම් අහවරයි. හරි. රයිට්. දැන් ඔන්න හරි. ඔන්න මම ඔයාලට බලාපොරොත්තු ඔයාලට මම කියපු එක වැඩක් ඔන්න කළා. ඒ තමයි මේ ඔන්න අපි සෙනසුරාදා දවසේ ඔන්න පළවෙනි දෙවෙනි පේපර් එක සාකච්ඡා කළා. ඊට පස්සේ අපි හම්බෙන්නේ කවද උදේ? ලබන සෙනසුරාදා ක්ලාස් එක තියෙනවා. ලබන සෙනසුරාදා ක්ලාස් එක තියෙනවා. ඊට කලින් අපේ කවද හම්බ වෙන්නේ? ඔව් කවද හම්බ වෙන්නේ? කවද හම්බ වෙන්නේ? ලබන පෝය දවසේ කවද 15 15 පොයේ දවසේ අපි හම්බ වෙනවා. 15 පොයේ දවසේ උදේ 8ට හම්බ වෙනවා. අම ගෲප් එකට ලින්ක් එක දාන්නම්. ලින්ක් එකත් එක්ක බල කට්ටිය සෙට් වෙන්න. සිකුරාදා උදේ 8ට සම්බන්ධ වෙන්න. හවස 2 3 වෙනකම් විතර මං කියයි. මං එදාට ඔයාලට YouTube live විදියට දෙනවා. YouTube live එකයි Zoom live එකයි දෙකම දෙනවා. ඒ දෙකෙන් මං ලින්ක් දෙකම දාන්නම්. කැමති එකකින් ඔයාලා join වෙන්න. හරි. එතකොට බ්‍රහත් sorry සිකුරාදා class එක එහෙම තියෙනවා. සෙනසුරාදා පන්ති එහෙම තියෙනවා. හරි දිගින් දිගටම අපි පන්ති ටික කරගෙන යන අලුත් අලුත් ප්‍රශ්න ගොඩක් කතා කරනවා. වයිම බලත් පේපර් එක තමයි මම පොයි දවසේ සාකච්ඡා කරන්නේ. ඒක මම ඔයාලට ලබා දීම කරන්න ගෲප් එකට දාන්නම්. ඊට පස්සේ ඔයාලා ඒක print out අරගෙන ලෑස්ති වෙන වැඩ ටික කරගෙන යන්න. හරි එහෙනම් අපි ආපහු හම්බ වෙනවා දරුවනේ ග්‍රහස් සිකුරාදාට. ඒ වගේම ඔයාලා දැන් ඔන්න අද මම අර කියපු වැඩේ ආයි කරගෙන යන දිගටම MCQ අවසාන අවුරුදු පහේ අරගෙන දිගටම සාකච්ඡා කරන සාකච්ඡා කරගෙන යන්න. දැන් ඔයාලා අද දවසේ සෙනසුරාදා එක පේපර් එකක් ඔයාලා කියවලා ඇති. දැන් හෙට ඉරිදා හෙට දවසේ දරුවනේ තව විනාඩි 20 කට දවස් 10 වෙනවනේ. හරි. හෙට දවසේ දරුවනේ ඔයාලගේ ඊළඟ පේපර් එක කතා කරමු. අනිත් තව එකක් කතා කරමු. එහෙම දිගින් දිගටම කතා කරගෙන යන්න. දවස් 5ක් ගියාට පස්සේ පේපර් සෙට් එක ඉවරයි. ඊට පස්සේ ආය රිවයින් කරන්න. මුලින් ඉඳලා ආය දිගටම යන්න. හරි. ETA වගේම SFT ICT වලට ওই අවස්ථාවම දීලා ඒ ටිකක් හරියට බැලන්ස් කරගෙන කරගෙන යන්න. ET වලට ඒකක් ගන්න ඕනේ හැමෝම. අන්න ඒක හොඳට මතක තියාගෙන අර ටික කරගෙන යන්න. නැත්නම් මෙහෙම මහන්සි වෙන්නේ තේරුමක් නැහැ. ඔබත් මම අපි දෙන්නම. පැහැදිලිනේ? හරි ඒ නිසා හොඳට වැඩ ටික කරගෙන යමු දාලා. මොකද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තමයි හැමදේම නේද? right. හරි ප්‍රශ්න නැහැ. හරි. හරි. එහෙනම් පුතේ ඉතින් අදට එහෙනම් වැඩ ටික අපි ඉවර කරමුනේ. අදට වැඩ ටික ඉවර කරමු. දැන් වෙලා 11:40යි. වැඩ ටික ඉවර කරමු. එතකොට අපි ආපහු සිකුරාදා පන්ති දින වලට හම්බ වෙමු. හරි. හරි. එහෙනම් සිකුරාදා පන්ති දින ලැස්ති වෙන්න මම මේකේ රෙකෝඩින් එක දාන්නම් හෙට හවස දිහාට. එතකොට සූදානම් වෙන්නේ. හරි. එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න. ලබන සිකුරාදා හම්බ වෙද්දී ඔයාලා අර MCQ එකපාරක් අවුරුදු පහම කරලා ඉවර කරලා තියාගෙන දෙවෙනි පාරක් පටන් ගන්න තියෙන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. හොඳට මහන්සිලා පාඩම් කරන්න දැමම නිදා ගන්න එපා. තව ටිකක් පාඩම් කරලා නිදා ගන්න. තව ටිකක් පාඩම් කරලා නිදා ගන්න. හරි උදාලා. එහෙනම් සිකුරාදා උදේ 8 වෙනිදා අපි නැවත අපි හම්බ වෙමු.